सुबह संध्या वाक्वेवा आयु अनुभवशील दिनाटम रटट आगमट सेवय करन्नत एवगेम बालदक्ष नीतियट गरु करमिन हेम विलेम अन्यांट उपकार करन्नत पोरोंदु वेमि ए पोरोंदुव तमंगे हदवत तुल रुवा गनिमि ඒ හදවත තුල රුවාගත් පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරන්නත් උත්සාහ කරන බාලදක්ෂයන්ගේ බාලදක්ෂ සතියේ තවත් අරුත්බර දිනයක අරුත්බර වැඩසටහනකටයි ඔබ අප මේ සම්බන්ධ වෙන්නේ බාලදක්ෂයන්ට සුවිශේෂී සතියක් සෑම වසරකම තියෙනවා एक हंदुन्नाने बाल दक्ष सतिय किया मे वसरे अपि एक आरंभ कले सेप्टेंबर 24 इंदला सेप्टेंबर 30 दक्वा अद सेप्टेंबर 28 अद दवसे यदिला तियेन्ने बाल दक्षयांगे परिसर दिने वशे अद दिने परिसर दिने एनिसा පරිසර දිනයට සුවිශේෂී තේමාවක් කාලෝචිත තේමාවක් ඒ වගේම ඊටම අරුත්බර මේ යුගයට ගැළපෙන තේමාවක් තමයි යොදාගෙන තියෙන්නේ බාලදක්ෂයන්ගේ පරිසර තේමාව මෙවර බාලදක්ෂ අපි උගනිමු වවමු දිනමු ඉතින් මෙන්න මේ තේමාව හා බැඳුණු බාලදක්ෂයන්ට ඒ තේමාව යථාර්ථයක් බවට පත් කරන්න ඉතාමත් අරුත්බර වැඩසටහනකුයි දැන් මේ ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. ඒ තමයි දේශීය භෝග උද්‍යානය විද්වත් මණ්ඩල සාකච්ඡාව. දේශීය භෝග උද්‍යානය විද්වත් මණ්ඩල සාකච්ඡාව. මේ මාතෘකාව ඇහෙනකොටම ඔබට දැනෙනවා ක්‍රියාත්මක කරන්න කාලය ඉතා වටිනවා අපි එහෙනම් මුලින්ම අපේ ශ්‍රීලංකා බාලදක්ෂ සංගමයේ හෝමාගම දිසා ශාඛාවේ ගරු දිසා කොමසාරිස්තුමාට අපි ආරාධනා කරමු එතුමා අපේ නියමුවාන එතුමා මේ සියල්ලේ මඟ පෙන්වන්න අපි එතුමාට ආරාධනා කරනවා ඔබ සැම පිළිගන්නත් මෙතන පැමිණ සිටින විද්වතුන් පැමිණ සිටින ආරාධිත අමුත්තන් පැමිණ සිටින සියලුම බාලදක්ෂයන් බාලදක්ෂ නොවන අයත් සම්බන්ධ වෙලා ඉන්නවා මේ සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්න ඒ වගේම මේ වැඩසටහනේ අරමුණ කුමක්ද කියලා ඔබට ඉතාමත් අපූර්වට පැහැදිලි කරලා දෙන්නත් ගරු දිසා කොමසාරිස්තුමනි ඔබට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විසින් ක්‍රියාත්මක කරන ජාතික බාලදක්ෂ සතිය මේ දවස්වල ශ්‍රී ලංකා පුරාත්ම ක්‍රියාත්මක වෙනවා හොමගම දිසාවේ බාලදක්ෂ දූදරුවනුත් ජාතික බාලදක්ෂ සතියට එකතු වෙලා ඉන්නවා බාලදක්ෂ සතියේ විශේෂ දිනයක් විදිහට අද පරිසර දිනේ ක්‍රියාත්මක වෙනවා ඔබ දන්නවා පසුගිය වසරේ जातिक बालदक्ष सतिये ही परिसर दिने यड़ते श्रीलंका बालदक्ष संगमे वेनुवेन होमगम दिसाव जातिक वेडसरहना क्रियात्मक करा परिसरेट विशेष अल्मक गहकोलेट विशेष अल्मक दक्वन दिसावक विधियेट एवेनी बालदक्षो इन दिसावक विधियेट मेवरत अपि कल्पना करा जातिक बालदक्ष सतिये ही परिसर दिने वडात अर्थान्वितव क्रियात्मक करा तेहेम कल्पना करन वेलावक
අපට ඇත්තරම විශේෂයෙන් පසුගිය දිනයක අපගේ ඉතාම සක්‍රීය බාලදක්ෂ කණ්ඩායමක් වන මහරගම පොලිමෙත් ජාත්‍යන්තර විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ උත්සවයකදී එහි විදුහල්පති වගේම සමූහ බාලදක්ෂ නායක උපාලි ගුණසේකර මහතා සමග ඇතිවෙච්ච සාකච්ඡාවකින් සහ එම විද්‍යාල භූමියේ ප්‍රායෝගිකව අපිට ඇහැට දකින්නට ලැබුණු මේ දේශීය භෝග වගාව පිළිබඳ ඇතිවෙච්ච උනන්දුව පදනම් කරගෙන අපි හිතුවා අද පරිසර දිනය මුල් කරගෙන දේශීය භෝග උද්‍යානයේ නමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා අපගේ වටිනා දේශීය භෝග ආහාර භෝග විශේෂයෙන් ඒ පිළිබඳ බාලදක්ෂව දැනුවත් කළා ඔවුන් තුළ උනන්දුවක් ඇති කළා ඒ ප්‍රායෝගිකව අත්හදා බැලී බලලා දේශීය භෝග උද්‍යානයක් තමන්ගේ නිවෙස් ආශ්‍රිතව ගොඩනංවා ගන්න යම් උනන්දුවක් ඇති කරන්න අපි මේ වැඩසටහනෙන් කල්පනා කරනවා. විශේෂයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අද මේ සැසිය සඳහා අපගේ හිතවත් ගරු විදුහල්පතිතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ඒ වගේම වර්තමාන පොලිමත් විද්‍යාලයේ විදුහල්පති ඒ සමූහ බාලදක්ෂ නායක උපාලි ගුණසේකර මැතිතුමාගේ ප්‍රමුඛත්වය නායකත්වය යටතේ විද්වත් මණ්ඩලය විශේෂයෙන් වෛද්‍යවරුන් මෙම ශාස්ත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු කණ්ඩායම අද ඔබට ඉතාම වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරනවා. දේශීය භෝග ප්‍රවර්ධනය ඒවායේ ගොවිතැනට යොමු වීමේ උපාය මාර්ග ඒ ප්‍රතිලාභ සියල්ල සම්බන්ධ කරලා ඉතින් බාලදක්ෂ දුවේ පුතේ ඔබට මේ වැඩසටහන ඉතාම වැදගත් වෙන්නේ මේ දේශීය භෝග වගා කිරීම එහි ප්‍රතිලාභ පිළිබඳ දැනුම ලබා ගැනීම ප්‍රමාණක් නෙවෙයි. බාලදක්ෂ විදියට අපේ ප්‍රගති පදක්කම් වල තියෙන පරිසර ක්‍රියාකාරකම් සම්පූර්ණ කරගන්න ඒ වගේම අපේ ප්‍රවීණතා පදක්කම් වල තියෙන උද්‍යාන විද්‍යාඥ වන විද්‍යාඥ ඒ වගේම කෘෂිකාර්මික පදක්කම් වලට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මෙම වැඩසටහන යොදා ගන්න පුළුවන්. අපගේ ආරාධනාවෙන් හොමගම දිසාවේ පමණක් නෙවෙයි බොහෝ දිසාවල බාලදක්ෂයෝ මම හිතන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. එම සියලුම බාලදක්ෂයෝ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සම්බන්ධ වෙලා ඉන්න නායක නායිකාවෝ පාසල්වල ආචාර්යවරු විදුහල්පතිවරුන් විශේෂයෙන් ඒ වගේම අපේ ආදරණීය දෙමව්පියෝ ඔබ සියලු දෙනා මේ වැඩසටහනට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අවසන් වශයෙන් මේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන ජාතික නායකත්වය ලබා දෙන අපගේ ප්‍රධාන කොමසාරිස්තුමා නීතිඥ ජනප්‍රතිනිධිතුමා ජාතික වැඩසටහන කොමසාරිස්තුමා සරත් මාතරාරච්චි මහතුමා ප්‍රමුඛ ජාතික බාලදක්ෂ නායකත්වය විශේෂයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සම්බන්ධීකරණය සහ දායකත්වය ලබා දෙන පොලිමත් විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා උපාලි ගුණසේකර මැතිතුමා ප්‍රමුඛ අපගේ විද්‍යත් විද්වත් මණ්ඩලය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. බොහොම ස්තුතිපූර්වකව මේ වෙලාවේ සිහිපත් කරනවා. මම හිතන්නේ මගේ කතාවට වඩා අපි වැඩිපුර කාලය සපයා ගන්න අවශ්‍ය මේ වටිනා වැඩසටහනට. ඉතින් තවදුරටත් අපි අපගේ වටිනා කාලය වැය නොකර ඉල්ලා සිටිනවා ඉතාම ඉක්මනින් එම වැඩසටහනට යොමු වෙන්න මේ අවස්ථාව යොදා ගන්න කියලා. ඒ වගේම බාලදක්ෂ දුවේ පුතේ ඔබෙන් ඉල්ලා සිටිනවා මේ ලබා ගන්නා වූ කිසියම් දැනුමක් උකහා ගන්නා වූ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මකව යොදවන්න විශේෂයෙන් අපගේ වටිනා දේශීය භෝග සම්පත් නැවත අපගේ නිරෝගී බව සඳහා උපයෝගී ඒ සඳහා අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීම සඳහා උපයෝගී කරගත හැකි මාර්ග සියල්ල හඳුනාගෙන අපි සක්‍රියවම මේ වැඩසටහන සමග එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා. අපි බවමු අපි දිනමු බාලදක්ෂව විදියට අපගේ යුතුකම අපේ රට සමාජය සහ පරිසරය වෙනුවෙන් ඉටු කරමු කියලා මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබට බොහොමත්ම ස්තුතියි. ස්තුති කොමසාරිස්තුමනි. ඔබතුමාගේ කිහිපය බාලදක්ෂ දරුවන්ටත් ඒ වගේම පැමිණි සිටින සිල්වාට හොඳයි. එහෙනම් අපි මෙතෙන් පටන් අපේ සර් කිව්වා වගේම අපේ කාලය
व्यय नोकर अभी अपे कार्य आरंभ करमु जाति के बाल दक्ष साथी परिसर दिन सुविशेषी वेर सटहान कुमागम दिशा बाल दक्ष संगमी सत्कार मय वेर सटहान वशन क्रियात्मक वन अभी वावम अभी उगनिमु अभी वावमु अभी दिनमु कीन तेमा उससे සංවිධානය කරන ලද මේ වැඩසටහන මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ආරම්භ කරලා ඒ වැඩසටහන විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙවමින් මේ දරුවන්ගේ දැනුමට යමක් එකතු කරන්න අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙසට අපේ මහරගම පුරිමේ ජාත්‍යන්තර පාසලේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිදුන්ට ඔබතුමාගේ ඒ අත්දැකීම් බහුල ඔබතුමාගේ ඒ මග පෙන්වීම ඔස්සේ අපේ විද්වත් මණ්ඩලය මෙහෙවමින් අපි දරුවන්ට වැඩි දැනුමක් ඔවුන්ට ප්‍රායෝගිකව කටයුතු කරන්න අවශ්‍ය වන ආකාරයට ඉඩකඩ ලබා දෙන ඉඩකඩ සලස්වා දෙන ලෙසට ගරු විදුහල්පතිතුමනි මෙතෙන් පටන් ඔබට අපි අවස්ථාව ලබා දෙනවා බොහොම ස්තුතියි සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා හෝමගම බාලදක්ෂ දිසා කොමසාරිස්තුමා ඇතුළු හෝමගම දිසාවේ සියලුම බාලදක්ෂ නායකිනි ජාතික බාලදක්ෂ නායකත්වයෙන් අවසරයි එක්කම මේ වැඩසටහන සහභාගී වෙන හෝමගම දිසාවට අදාළ බාලදක්ෂ පුතාලා බාලදක්ෂ දියණියන් බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් එයාගේ දෙමව්පියන් බාලදක්ෂ වැඩසටහන මෙහෙවන හොමගම දිසාවේ ගුරුවරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම මේ වැඩසටහන මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න බාලදක්ෂා බාලදක්ෂ නොවන සියලුම දෙනාගේ අවසරයි මම මේ අපේ මේ සැසියේ ආරම්භයක් විදියට වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මැතිතුමාට ආරාධනය කරනවා මූලික හැඳින්වීම කරන්න කියලා එයින් පස්සේ අපේ විද්වත් මණ්ඩලයේ අනිත් අය මේ පුතාලට දුවලට කරුණ පහදලා දී කවදොරත් කරගෙන යනවා. එහෙමනම් මම මුලින්ම ආරාධනා කරනවා විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මැතිතුමාට එතුමා බටහිර වෛද්‍යවරේ මේ වෙනකොට අවුරුදු 13කට වැඩි කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳගෙන මේ රටේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් දැනුම ලබා දීමේ සැසි විශාල සංඛ්‍යාවක් දහස් ගණනක් පවත්වන්න සහභාගී වෙලා ඉන්නවා. මම හිතනවා මේ වැඩසටහන සභාවෙන් හැම දෙනාගේම දැනුම පුළුල් කරගන්න වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මේ ගත කරන විනාඩි කිහිපය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙමනම් කුමුදු දහනායක විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමාට අවස්ථාව. පුරාවට අපි කතා කරා නියමයි විශේෂයෙන්ම අපේ බාලදක්ෂ පරපුර හරහා විශේෂ අදිෂ්ඨානයක් එක්ක බිහි කරපු මේ බාලදක්ෂ පරපුර හරහා මේ රටට ලොකු කාර්යභාරයක් සිද්ධ වෙන්න තියෙනවා අන්නේ කාර්යභාරය ගැන අපි අද කතා කරමු අපි දන්නවා මම බෞද්ධෙක් විදියට මම අහලා තියෙනවා අපි දැකලා තියෙනවා මේ ධම්මපදය කියන දහම් පොත තුල විශේෂ ගාථා රත්නයක් තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියන आरोग्य परमालाभ की निरोगी काम को उत्तुंदी परम लाभे निरोगी काम एना मे परम लाभे वन निरोगी काम नथु अपीट दक्ष दरुपरपुरा तरुण परपुराज्ञन अपीट हितान बह मे रटट सेवया दरुपरपुराज्ञन अपीट हितान बह मुकद लेंटू टिकट अपीट बलापुर बह लेंटू मे रट सूपर मे रटट मेहया अपीट बलापुर बह इना निरोगी काम इतम अपीट उत्तुम दया හැබැයි අපේ දෙමව්පියන් දරුවන් ගුරුවරුන් ඇත්තටම නිරෝගීද මෙන්න මේකට අපි
उत्तर दिए अत्रम निरोगित अपि बलम अपि बलमु ओगलो नियोजने करने में कोलंब डिस्ट्रिक्ट के तदासन प्रदेश गत्तोत दीवडियाव अवदानम तीन पिरिस एक याने दीवडियाव हैदिच्च पिरिस सह दीवडियाव हैदिमे अवदानम पिरिस में ओक्कोम एकट गत्तोत सीयट हटकट आसन अपि दन्नवा लंकावे तीन दियुनुम नगरय एवगेम सौख्य पासुकम अतिन दियुनुम नगरय एवगेम उगत पिरिस वैडिपुरम जीवत्वन नगरय एवगेम आर्थिक शक्ति अति वैडिपुरम जीवत्व नगर दरोपुतालपुर दीवनम नगर हे भाई मे दीवनम नगर को दीवेडिया रोगी प्रमाण दंपुताल पेन बहुत रोग अवधान सहित पिरीसम इवगेम मे रोग सील रोग अवधान सहित तथ्यक्तम अंगे महत्म तरबारता एक दिदाहिंदा पाल असल पाल तुंगुने किंग वेडिवेलो मे तरबार रोग वलट अवधान सहित पिरीस एवगेम दीवेडिया रोगे वगे नई पिलिका रोगे अभी गुड़ा भय वेन रोग्या विशेष औषध वल तीन सत्कार अड रोग तत्व पिलिका रोग्या कौर भय दरुणतम रोगी तत्व पिलिका रोगी गिदाइन दिदा दुलाह तप और दुलाह कार्या पिलिका रोगी दिगुन वेला थिंक ने दिगुन वेच पिलिका रोगी प्रमाण हेम और दुलाह वार्ता विनोकिया अवधान तत्व अभी जीवत्ते पुताल मेघन विशेष मुखद मे होम आसन तनक लंका दीवेडिया मार्ग पीटलाोग्य कथा करो अभी इसलिए दीवन तेन गो लोके इंगलंत गो मे इंगलंते पिलिकारोगी मेरे प्रतिष्ठते गो अपे लंका वगे तुंगुनिया लंकावे सामान्य आसिया सीट नमे आई पिलिकावली मेरे सीट नमेक प्रतिशा तुंगुन प्रतिशत इंगलांति रटवा दीवन रटवा पिलिकावली मरने पत्ना कारण दीवन नाकला धरण पिलिका रोग तीन अवधान अडवेल वेडवीसमे अम्मल इवागे धर विशेष मेन मे पिलिकायतुलु मे सील रोग वलट अद वेडी वेडिये मुहूर्त दिन तत्व पत्लाइए धरव भयवेन मम की अभी अम्ल तत्व भयवेन मे रोग तत्व वेडवीम पालने पुलवा अने पालने क्रम वेद अभी साकर अभी मे बालदक्ष परपुर बराबे अन्न एक अवश्य मूलिक मूलिक वेडसटन दियाल थिंक अभी बल मोहला मे रोग तत्व अभी दिचर अभी कथा कर रोग तत्व अभी अहलती दीवेडिया तरबार कम प्रेषर पपे अमर वगे रोग तत्व अहलती नम मे आत्मा रोग अभी अहलाड हे भाई अद गुड़ा मे आत्मा रोग विशाल वशे पैतृन पटांगल तीन अभी दाने आत्मा मे तीन मे निरोगी वेडिटी बुद्धिगी आत्मा वेडिटी बुद्धिगी बरम अवे अवे मे आत्मा मे आत्मा अद आवास नावट मे विधिट कहपाट वेला तेलते इधमीच आत्मावक बाट पत्ल तीर इतने आत्मा इधमे हेतु अभी बलम अत्र आत्मा अवयवे अत्र आत्मावट पेरल तीन कार्य निताम विशिष्ट ये आत्मा तीन कार्य निताम विशाल इतने अभी दी आहारे तीन सीएलुम अभी आहार सीएलुम देवा आहार मार्केट की याड पास लेवल उरागत्मे आत्मा अर्हतम अपे शरीर मे सीलु गमन कर मे लेवल तीन पिष्टकोट प्रोटीन मे देवगे देवा नियमाकार नियामने मे आत्मा इवगेम अपे आहार तीन विटमीन खनिज लवन मे नियमाकार अपे शरीर अवश्य प्रमाण मुखद तीरने के अवश्य प्रमाण अपे शरीर लबल दी मेन मे आत्मा इवगेम अपे शरीर दपे सीब दिन दर्म हॉमोन एंजाइम की हॉमोन एंजाइम वाल निवरदी क्रियाकार पालने आत्मा इवगेम अपे शरीर विष विष हरने की आत्मा इवगेम अपे शरीर अतुन कोरोना वेवा विविधाकार वैरस बैक्टीरिया वर्ट एरहिव अपे शरीर प्रतिशक्ति मेनमे आत्मा इतना कार्य भारत इष्ट एक आत्मा की तम अवयवय अब मे आत्मा रोग मात्र प्रदेश मात्र डिस्ट्रिक्ट प्रसिद्ध पास गुरु मंडले मेन मे आत्मा रोग संधा स्कैन परीक्षा वक्रट वे अभी दीट तीस्तुंदे आत्मा इधर तेलते पत्र अब मे
ස්කෑන් එකට අහුවෙන්නේ නැති අක්මාය තෙල් තැන්පත් වීමේ ඒ කියන්නේ මූලික 130ක් වගේ අක්මාය තෙල් තැන්පත් වෙන එක සමහර ලාට ස්කෑන් වලට පේන්නේ නැති වෙන්න පුළුවන් ඒක නිසා මේ ස්කෑන් වලට 133ක් අහුවෙනවා කියන්නේ තවත් අපිට තව කොටසක් ඉන්නවා අපිට ස්කෑන් වලට අහුවෙන්නේ නැති නමුත් තෙල් තැන්පත් වීම තියෙන ඒක නිසා මේ 133 කියන්නේ තමයි අවදානම් තත්ත්වයක් ඒ වගේම අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න පිරිසක් විදිහට අපේ දරුවෝ අපේ ගුරුවරු අපි දැනගත් නොන අපේ රටේ මේ දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ රෙඩ ඒ කියන්නේ සීනි වැඩිකම මේ මේද වැඩිකම ඒ වගේම බර වැඩිකම ඒ වගේම ලේවල පීඩනයේ වැඩිකම හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා අපි කියනවා මේ සියලුම රෝග තත්ත්වයන් වලට අවදානම් සාධක තත්ත්වය තමයි මේ පරිවෘත්ති ආබාධය එහෙනම් තමයි මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ. එතකොට මේ පරිවෘත්ති ආබාධය ලක්වෙච්ච රෝගීන් ප්‍රමාණය මීට අවුරුදු 15කට කලින් ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියත් ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ලංකාවේ කොළඹ වෛද්‍ය විද්‍යාවත් එකතු වෙලා කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් අනුව අපි දැක්කේ නාගරික ප්‍රදේශවල 34ක් ග්‍රාමීය ප්‍රදේශවල 21ක් මේ රෝග සෑදීමේ අවදානමකට මීට අවුරුදු 15කට කලින් ලක් වෙලා හිටියා. ඒ වගේම මෙහි විශේෂ ලක්ෂණයක් තමයි මේ දරු පිරිස ඒක තරුණ පිරිස. දැන් මේ බාලදක්ෂ නියෝජනය කරන්නේ තරුණ පිරිස. මේ තරුණ පිරිස රෝගීතාවයට පත්වීමේ සම්භාවිතාව සාපේක්ෂව ලොකු වගයක් ගත්තා. සමහරවල් 7.9ක් මධ්‍යන්‍ය වශයෙන් 10.3ක් දක්වා සමහර ප්‍රදේශවල මේ තරුණ පිරිස අතර මේ රෝග සඳහා අවදානම් වන මේ පරිවෘත්ති ආබාධයේ තත්ත්වය දක්වන. ඒතර පරිවෘත්ති ක්‍රියාකාරීත්වය කියන්නේ අපේ ඇඟේ සියලුම ක්‍රියාකාරීත්වය නියෝජනය කරන ක්‍රියාකාරී කොටස. ඒතකොට ඒ පරිවෘත්ති ආබාධයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සියලු ජාතීන් විශේෂයෙන්ම මුස්ලිම් ජාතීන් මේ රෝගයට ගොදුරු වෙන සම්භාවිතාව වැඩි. ඉතාමත් වැදගත් කාරණයක් මම මේ වෙලාවේ කියනවා. අධ්‍යාපන තත්ත්වය අනුව මේ රෝගී තත්ත්වයට යොමු වෙන බැලුවොත් අධ්‍යාපනයේ වැඩි පිරිස ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වවිද්‍යාලයේ දක්වා අධ්‍යාපනය ලැබු පිරිස 128ක් ළඟ වෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ ඒ ප්‍රාථමික අධ්‍යාපනයේ පවණක් ලැබු පිරිස ගත 118ක් වශයෙන් අපි ගත්තොත් උගත් වෙන්න මේ රෝග සෑදීමේ සම්භාවිතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ අපි දැන් ඉගෙන ගන්න අපි හොඳ රැකියාවක් කරලා හොඳ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න දරු දූපතනේ අපි දැක්කොත් මේ දත්ත දිහා බලනනම් අපිට පේන්නේ හොඳ ආර්ථිකයක් සහිත පිරිස අපි හිතුවට සැපවත් ජීවිත ගත කරනවා කියලා ඒ අය අතරේ රෝගී තත්ත්වයන් ආර්ථික ශක්තිය අඩු පිරිසට වඩා වැඩි සම්භාවිතාවයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේ රටේ අධ්‍යාපනය හෝ ආර්ථිකය හෝ අපි නිරෝගී කරන්න හේතු වෙලා නැහැ. එහෙනම් මේ රටක ආර්ථිකයයි අධ්‍යාපනයයි රටක මිනිස්සු නිරෝගී කරන්න හේතු වෙන්නේ නැත්නම් එතන අපි අධ්‍යාපන ක්‍රමයේ මේ ආර්ථික ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සරහට ඒක බලමු. ඒ වගේම ලෝක දිවිවැඩියා සංගමය අපි ගත්තොත් ලෝක දිවිවැඩියා සංගමයේ නිර්මාතෘවරයා විශේෂ අදහසක් ප්‍රකාශ කරනවා දෙමව්පියන්ට කලින් ඔවුන්ගේ දරුවන් මේ වෙන පරම්පරාව කියලා. ඒතකොට මේ වයසක උදවිය ළඩ වෙන එක අපිට හිතන්න පුළුවන්. නමුත් මේ දරු පරම්පරාව ළඩ වෙන එක ගැන අපි විශේෂ අවධානයක් යොමු වෙනවා. එතකොට මේ ලෝක දිවිවැඩියා සංගමයෙන් ප්‍රකාශයක් කරන නිකං ළඩක් නෙවෙයි. ඒ දරුවන් දෙමව්පියන්ටත් කලින් මිය යන රෝගී තත්ත්වයකට අදපත් වෙමින් පවතින බව. ඉතින් දරුවෝ බය කරන්න නෙවෙයි කියන්නේ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා මේ තත්ත්වේ මගහරවා ගැනීම හැකියාව අපිට තියෙන හිතයි මේ ගැන අපි අවධානම පළ කරන්නේ. ඒ වගේම මේ දරුවෝ ඉපදෙන්නත් කලින් ළඩ වෙන උපත් ආබාධද සීග්‍රින් ඉහළ යනවා. ඇස් නැති දරුවෝ, ඇස් නාස කටේකට හාවෙච්ච දරුවෝ, එකහක් පමණක් තියෙන දරුවෝ, අතපය හතරම නැති දරුවෝ, ඒ වගේම ඔළු හාවෙච්ච දරුවෝ, මන්දබුද්ධික දරුවෝ සීග්‍රින් වැඩි වෙන තත්ත්වයක් විශේෂයෙන් අපි ග්‍රාමීය ප්‍රජාව තුලත් අපි දකින්නට පටන් ගන්න තියෙනවා. ඉතින් මේක මහසෝචනීය තත්ත්වයක්. අපේ ඉදිරි අනාගතේ බාර ගන්න වෙන දරු පරපුර මේ වගේ තැනකට යොමු වෙනවා නම් ඒක බොහොම නරක දෙයක්. ඉතින් ඒ හින්දා අපේ දූපතාලා මේව දිහා බැලලා බය වෙන්න එපා. ඕගොල්ලෝ කොච්චර වාසනාවන්තද කියලා හිතන්න. හැබැයි ඕගොල්ලෝ මේ ඉදිරි පරපුර නිරෝගී කරන්න ලොකු කාර්යභාරයක් අපි ඉෂ්ට කළ යුතුයි කියන අදිෂ්ඨානය මේ වෙලාවේ අපි ගත යුතුයි. ඒ වගේම අපේ රෝගවල තියෙන ඖෂධ ගත්තොත් හැමතිස්සෙම මේ රෝග පාලනය කරන්න ඖෂධ තිබුණාට ඒ ඖෂධ හැමතිස්සෙම හොඳම නැහැ. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇමරිකානු වෛද්‍ය සංගරාව, බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගරාව දෙකම පහුගිය කාලේ පළ කර ලිපි වලින් අපි දැක්කේ මේ දැන් තියෙන රෝගවලට දෙන ඖෂධ පවා අපි මරණයට පත් වෙන තුන්වැනි ප්‍රධාන හේතු බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් හෘදය ආබාධ පිළිකා තමයි වැඩිපුරම මරණවලට හේතු වෙන කාරණේ. නමුත් ඖෂධ දැන් එන්න මේ මරණවලට හේතු වන රෝගී තත්ත්වයන් ගෙන දෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඖෂධවල තියෙන විෂ ඖෂධවල අන්තර්ක්‍රියා
औषध व्यारधि विधि परहरने गट पास औषध अभी लेड वेन सह मे अन्न हेतु बहुत पत्ला लेड नवि इन तम अत्यावश्य कारण लेडवना मे लेडवना कमे औषध तीनो किरण हिता निप औषध वाली पुड़वंतरा वेल किल इन तम अभी उत्साह लेड नवि इन अभी उत्साह स्काउट प्रॉमिस मे हेम स्काउट के बाल दाक्षेक्म दीवर्मा करण तो दीवर्मा बहुम आध्यात्मिक एक इताम धार्मिक दया आई प्रॉमिस दैट आई विल डू माय बेस्ट टू डू माय ड्यूटी टू गॉड एंड टू द क्वीन टू हेल्प अदर पीपल एंड टू कीप द स्काउट लॉ मे किया मुकद इताम शुभदायक देवाल सिद्ध करण तमाय मे तरुण फिरिस यमुलातीन एक इताम वेदक दीवर्मा අනිත් එක මේක පැහැදිලිව තියෙනවා මේ දෙවියන් ඉදිරියේ කරන දියුරුමක්. ඒ කියන්නේ දෙවරුන් හැමදෙස්සෙම අපේක්ෂා කරන්නේ හොඳ දෙයක්. අපේ ශාස්ත්‍රුන් වහන්සේලා හැමදෙස්සෙම අපේක්ෂා කරන්නේ හොඳ දෙයක්. අනේ හොඳ දේ වෙනුවෙන් මම කැප වෙනවා කියන කාරණා. ඉතින් මේ වගේම දියුරුමක් තියෙනවා අපේ වෛද්‍ය විද්‍යාවේ. වෛද්‍ය විද්‍යාවේ කියනවා අයිස්වය බයි අපලෝ ෆිසිෂියන් කියලා පටන්ගෙන මේ දෙවියන් ඉදිරියේ දෙන දියුරුමක් වගේ තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ වගේම එහි විශේෂ සඳහනක් තියෙනවා I will apply dietetic measures for the benefit of the sick. ඒ කියන්නේ මොකද මේ කියන්නේ අපි ආහාරයෙන් තමයි ප්‍රතිකාර කළ යුත්තේ and සහ අපි ඔවුන් නිරෝගීව සහ ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදි අපි ප්‍රතිකාර කළ යුතුයි කියන කාරණය. ඒ වගේම අපි කිසිම දවසක අර අපි ඉස්සෙල්ලා විස්තර කරා වගේ අපිව මිය යෑමට හේතු වන අපිට නරකක් ගෙන දෙන ඖෂධ වර්ග පරිහරණයෙන් අපි ඈත් වෙන්න ඕන. ඒකින්ද මේ ස්කවුට් එලගේ දියුරුම ඒ වගේම අපේ වෛද්‍යවරුන්ගේ දියුරුම ගත්තොත් මේ දියුරුම් දෙකේම අදහස තමයි අපේ රට සූපක් කිරීම අපේ රටට හොඳ දෙයක් කිරීම එහෙනම් මෙන්න මේ අදිෂ්ඨානයත් එක තමයි මම හිතන්නේ මේ බාලදක්ෂ ව්‍යාපාරය බිහි වෙලා තියෙන්නේ ඒ වගේම මේ වෛද්‍ය විද්‍යාව බිහි වෙලා තියෙන්නේ එහෙනම් අපි බලමු ඇත්තටම මේ අදිෂ්ඨානේ සාර්ථක වෙලාද කියලා දැන් එදා ඉතිහාසයට අපි යමු නෝ ඇත්තටම දැන් අද තියෙන මේ රෝගී තත්ත්වයන් එක බලනකොට අපි ඉතිහාසය දිහා බැලුවොත් අපිට අද අපි හිතනවා අද අපි ඉන්නේ හොඳ ජීවුණු සමාජයක කියලා. නමුත් එදා ඉතිහාසයේ අපි පොඩ්ඩක් යමු වෙලා බලුවොත් 13 සියවසේ කියන්නේ 1600 ගණන් වල අපි කවුරුත් අහලා තියෙන මේ රොබර්ට් නොක්ස් කියන විදේශිකයා අපේ රටේ සිරකරුවෙක් විදියට හිටපුගෙන අපේ රටට යම් තත්ත්වයක තරහකින් හිටපු මිනිස්සෙක්. හැබැයි ඒ අපේ රටේ මිනිස්සු ගැන එයා බොහොම හොඳ දේවල් කියලා තියෙනවා. එක තමයි වයස 80 දි සිංහල නිරෝගී జాතියක්. එහෙනම් වයස 80 දි අපි ඖෂධ නොගන්නා නිරෝගී පිරිසක්. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මොකද්ද? අද අපි වර්තමානයේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 80. එහෙනම් අවුරුදු 80 අපි මිය යන జాතියක්. එදා ඉතිහාසයේ 17 ශතවර්ෂෙදී මේට ශතවර්ෂ දෙකකට තුනකට කලිනුත් අපි ඊට වඩා හොඳ නිරෝගීකමකින් හිටියා කියන්නේ. එහෙනම් නිරෝගීකම ආයුෂ අතින් අපි දියුණු జాතියක් තමයි අතීතයේ අපේ ඉතිහාසය අපි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඉතිහාසයේ ලෝකේ පළවෙනි විශ්වකෝෂය ද නැචරලිස් හිස්ටෝරියා කියන මේ විශ්වකෝෂය රචනා කරපු ප්ලීනි අපේ රටට වෙනම ඇප්‍රොබේන් කියලා චැප්ටර් එකක් එහෙම නැත්නම් පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා මේක රචනා කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ඒ කියන්නේ 79 77 වගේ කාල තුල මේ විශ්වකෝෂය පැහැදිලිව සඳහන් කරනවා these people look upon 100 years as a comparatively short life thus much have we learned respecting ඇප්‍රොබේන් එහෙනම් අපි මේ ලංකාවට එහෙම නැත්නම් ඇප්‍රොබේන් කියලා දාන හඳුන්වපු ලංකාවට අපි ගරු කරන්න ඕනේ. ඇයි හේතුව ඒ රටේ මිනිස්සු අවුරුදු 100 ආයුෂ දිහා බලන්නේ අඩු ආයුෂක් විදියට. ඒ කියන්නේ 100 න් මැරෙන අකල් මරණයකට පත් වුණා කියලා තමයි එදා ඉතිහාසය සැලකුවේ. ඒකට හේතුව තමයි ඒ ඉතිහාසයේ රෝමය බ්‍රිතාන්‍ය වගේ රටවල මිනිස්සු අවුරුදු 40 35 න් මිය ගියා. අපි අපේ රටේ මිනිස්සු අවුරුදු 100 ඉක්මවා ජීවත් වුණා. එහෙනම් ඒ දාර්ශනික ඒ යුරෝපා ජාතින්ට හරි පුදුමයක් වුණා අපේ රටේ තියෙන ආයු කාලය. අපේ රටේ තියෙන ආයුෂ සම්පත්තිය කියන දැක්කා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ දේශාටනය කියලා අපේ රටවල් බලන්න ඇවිල්ලා අපේ රටවල් යටත් කරගෙන අපේ රටවල් තියෙන සම්පත් කොල්ලකාගෙන ගිහිල්ලා මේ රටේ තියෙන ශ්‍රී විභූතිය කියන දේ බලන්න තමයි ඒගොල්ලෝ ආවේ. ඒකට හේතුව බලන්න ඒගොල්ලෝ ඒවා ලබා ගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ දැරුවේ. හැබැයි ඒකෙන් හොඳ දෙයක් නෙවෙයි උනේ අවසානයේ අපිට සිදුනේ නරක දෙයක්. ඒ වගේම මේ රාජාවලිය කියන පොත අපි දන්නවා අපේ ඉතිහාසයේ අපිට කියලා දෙන්නේ නැහැ නම විතරක් අපිට සඳහන් කරනවා රාජාවලිය දින අපි ගම් 14 ලක්ෂයක් මේ රටේ තිබුණා නමුත් අද තියෙන්නේ ගම් 14000. ඒකට ගම් 14 ලක්ෂයකට පිරිසක් අපේ රටේ ඉතිහාසයේ ලොකු ජනගහනයක් ඉඳලා තියෙනවා.
මේ ජනගහනේ හිටි බවට තවත් සාක්ෂියක් මම අපේ දරුවන්ට කියන්න. ඒක තමයි අපේ විහාර නගර දිසාව විහාර නගරයේ තිබිච්ච පුස්කොළ පොතකට අනුව අපේ රටේ කෝටි 7.5ක් ඉඳලා තියෙනවා. ඉතින් මේ බව ලෝක ජනසං ලංකාවේ ජනසංගම් දෙපාර්තමේන්තුව ලෝක ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියපු විශේෂ population of Sri Lanka කියන පොතේ මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකට අපි අද තේරුම් ගත යුතු අද දියුණු ජාතියක් උනේ අදට වැඩි එදා මොකද එදා කෝටි 7ක් කට වැඩිපුර සංඛ්‍යාවක් අපේ රටේ ඉතිහාසයේ ජීවත් වුණා. ඉතින් ඒකින්ද අපි මේ අද දියුණුවයි කියන කියන කාරණේ ගැන අපි දෙවරක් හිතන්න වෙලා තියෙනවා අපේ දරුවනේ. ඒ වගේම අපේ රටේ හමුදාව ගත්තොත් අද ඉන්න වගේ තුන්ගුණයක හමුදාවක් එදා පරාක්‍රම බාහ යුගයේ හිටියේ බවට මේ පූජාවලිය කියන කොට සාක්ෂි දරනවා. ඒ වගේම මේ දියුණු නිරෝගී ජීවිතයක් ගත කරන්න හේතුව අපේ රොබර්ට් නොක්ස් කතා කරනවා. එයා කියනවා අතීත ලංකාවේ ස්ත්‍රී පුරුෂ සෑම කෙනෙක්ම වෙදකමේ ඉතා දක්ෂෝය. කැලෑවුන්ගේ ඖෂධාගාරයේ විදුණු අස්තියක් හා කිරීමට බතකුත් ව්‍යංජන දෙකකුත් ඉඳින කාලයක් පමණයි යන්නේ. ඒ කියන්නේ ඉතාම ඉක්මනින් රෝග සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙන අම්මල තාත්තල එදා ඉඳලා තියෙන එක තමයි දරු සම්පත බොහොම නිරෝගී වුණේ. එහෙනම් අපි තේරුම් ගත යුතුයි අද නම් වෛද්‍ය විද්‍යාවට ගිහිල්ලා තමයි වෙදකම ඉගෙන ගන්න ඕනේ. නමුත් එදා ඉතිහාසයේ වෙදකම් පිළිබඳ මූලික දැනුමක් සියලු දෙනාට තිබිච්ච හින්දා තමයි අපි ගොඩාක් නිරෝගී ජාතියක් බවට පත් වුණේ. එහෙනම් එදා අධ්‍යාපනයේද අද අධ්‍යාපනයේද දියුණු කියලා උතාලා දූලා අපේ ගුරුවරුට මම ආරාධනා කරනවා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. මොකද එහෙනම් මේ සියල්ලටම හේතුව වුණේ අපි දන්නවා මේ පිළිබඳව අපි මම බටහිර වෛද්‍ය විශේෂඥයෙක් විදියට මේ පිළිබඳව දැනගත්ත බටහිර විද්‍යාවෙන් පමණක් නෙවෙයි දේශීය අපේ හෙළ නිලවෙදකම අනුසාරයෙන් ඒ පිළිබඳව ඉගෙන ගත්තත් ඒ පිළිබඳව ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා මට උදව් කරේ අපේ ප්‍රියන්තා සේනානායක මහත්මිය, අපේ වැඩසටහන නිර්මාතෘතුමිය. ඉතින් එතුමා අද අපිට එතුමිය අපේ ජීවිත අතර නැතත් එතුමිය අපිට බොහෝ දේවල් අපිට දීලා ගියා. ඒ ඥාන දර්ශනය තුළ ඒ දර්ශනය තුළ අපි බොහෝ අවබෝධයක් ලබා ගත්තා. එතුමිය නිසා අපි මේ වෙදකම ඉගෙන ගත්තා. එතන මේ බටහිර වෙදකමයි සිංහල වෙදකමයි කියන දෙකම අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ එතුමිය හින්දා. ඉතින් ඒ වෙදකමත් එක්ක අපි මේ දත්ත ටික බැලුවට පස්සේ අපි දකිනවා ඇමරිකාව වගේ රටවල ඉන්න මිනිස්සු අපි පෝෂණය ගොඩක් වැඩි කියලා කිව්වට ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය නිරෝගී වෙන්න අවශ්‍ය පෝෂණ ඒගොල්ලන්ට නැහැ. දැන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඒ වගේම තෙල් මේදේ වගේ දේවල් ඒගොල්ලන්ට බොහෝ තියෙන පුළුවන්. මොකද ඒගොල්ල සත්ව ආහාර කන හින්දා. හැබැයි ඒ අයට ඒ සත්ව ආහාර කොච්චර කෑවත් විටමින් ඛනිජ ලවණ වගේ දේවල් ඉතාමත් අඩු බව තමයි සඳහන් වෙන්නේ. ඒකෙන් තමයි ඒගොල්ල මහත් වෙලා මේ ලෙඩ වෙන්නේ. ඉතින් අද ඒ රැල්ල අපිට අපේ රටවල් වලටත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ අධිපෝෂණය කියලා කිව්වට මේ විටමින් ඛනිජ ලවණ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ පෝෂණය අඩුයි. ඒකින්ද තමයි අද ඒගොල්ල ලෙඩ වෙන්න පටන් ගන්නේ. ඒකින්ද තමයි අද ඒගොල්ල අතර පිළිකා රෝගات ඉතාමත් බහුල වෙන්න පටන් ගන්න. ඒ වගේම අපි මේ වගේ තරුපහේ හෝටල් වල අපි ගියාම දැකලා තියෙන මේ වගේ පිංගානම්. ඉතින් මේ වගේ පිංගාන් අපි හිතන ගොඩාක් ගුණදායකයි කියලා. නමුත් ඇත්තටම හොයාගන්න තියෙනවා මේ ආහාරවලත් පෝෂණය ඉතාමත් අඩු තත්වයක් යටතේ තමයි තියෙන්නේ. 78ක් විතර මේ ආහාරවලත් පෝෂණය ඌණ තත්වයක පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අර ඉස්සෙල්ලා කිව්වාගේ ආහාරය ඖෂධය වෙච්ච ඉතිහාසයක් අපිට තිබුණේ. ඒකින්ද තමයි ඖෂධ නැතුව ආහාරයෙන්ම අපි සනීප වුණේ. දැන් අපිට ඖෂධයක් ගැන කිව්වොත් අපිට හැමදෙස්සෙම මතක් වෙන බෙහෙත් පෙති ටිකක් හරි ඉන්ජෙක්ෂන් එකක් වගේ දේවල්. නමුත් ඉතිහාසයේ ඖෂධයේ විදිහට සැලකුවේ ආහාරය. ඒතකොට ඉතිහාසයේ ආහාරයෙන් තමයි මිනිස්සු නිරෝගී කරේ. බැරිම අවස්ථාවක විතරයි මේ ඖෂධ කියන දේවල් ලැබලා දුන්නේ. එහෙනම් මේ ආහාරය ඖෂධයක් කරගන්න අපි අදිෂ්ඨාන තැබිය යුතුයි. ඒක තමයි මේ හිපොක්‍රටිස් බටහිර වෛද්‍යවරුන්ගේ මේ දියුරුමේ අතීත දියුරුමේ පැහැදිලිව මේ I will apply dietetic measures කියන සඳහන් කරලා තියෙන මේ Hippocrates කියන බටහිර විද්‍යාවේ පියා. ඒ වගේම ආයුර්වේදය ගත්තත් සිංහල වෙදකම ගත්තත් මේ ආහාරය තමයි මූලික ඖෂධය කරගන්න ඕන කියන එක තමයි අපි ඉතිහාසයේ දකින්නේ. ඉතින් මේ ආහාරය ඖෂධීය ගති පිරිහුණේ කොහොමද? මෙන්න මේ කුසල රසායන හින්දා. මේ කුසල රසායන නිසා සම්පූර්ණයෙන්ම ආහාරය ඖෂධ ගති පිරිහිලා තියෙනවා. ඒ වගේම ආහාරය පෝෂණයේ ආහාර හොඳ පෝෂණයෙන් ඖෂධි ගුණ යුතු ආහාරයක් හදන්න මීමස්ස වගේ පරාගණය වෙන සත්තු ඉතාමත් වැදගත්. ඉතින් දැන් අපි කොරිමත් විද්‍යාල භූමියට ගියාම මේ කුමීන් යා වගාවෙ සැරිසන. ඒකට ඒ කුමීන් අද වගාවට එන්න විදියක් නැහැ. හේතුව මේ වසවිස සහිත පරිසරය නිසා මේ වසවිස පාවිච්චි කරන හින්දා වගාවට මේ සත්තු මැරිලා යනවා. ඉතින් පරාගණය නැති වුණාම මේ ආහාර తిన පෝෂණයත් අඩු වෙනවා. ඒ වගේම මේ වසවිස පාවිච්චි කරනකොට පසේ තියෙන සොඩ ජීවීන් සියල්ල මරණයටපත් වෙලා ගැඩුවින් පණුවාගෙන
ඇහැට පෙනෙන සියලු සත්වයන් මරණයට පත් වුණාට පස්සේ මේ පස සාරවත් කරන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. අවසානයේ වෙන්නේ මේ පස සම්පූර්ණයෙන්ම අම්ල ගතියකින් යුක්ත ඇසිඩ් අධික පසක් බවට පත් වෙනවා. ඒ පස තුළ සත්වේකුට තියා සාකයටවත් හරියට දරා ගන්න බැහැ. ඒකින්ද අපි කොච්චර හැමතිස්සෙම පොහොර යොදන්න වෙනවා. ඒකින්ද මේ හැබැයි මේ පොහොර වල තියෙන විස ගතියත් අවසානයේ ගහටෙනවා. ඒ පසත් විනාශ වෙනවා. අවසානයේ අපේ ආහාරයට වෙන අපිත් විනාශ වෙනවා. ඒකින්ද අපි නිරෝගී පසක් හදාගන්න ක්‍රමවේදයක් අපි පරිහරණය කරනවා. දැන් දැන් ඇමරිකාවේ දත්ත දිහා බැලුවොත් අපේ දරු දුවේ පුතේ අවුරුදු 50ක විතර කාල පරිච්ඡේදයක් තුල කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි මේ කෘෂි රසායන ගහලා හදපු කෑම ටික. කොච්චර හොඳ කෑම අපි හදාගත්තත් ඒ කෑම වල තියෙන පෝෂණයේ ඖෂධීය ගුණය අඩුයි. විටමින් ඛනිජ ලවණ අඩුයි. ඒක හින්දා තමයි මේ අර ඇමරිකාව වගේ රටවල මිනිස්සු අපේ රටවල අයත් දැන් එන්න එන්න ලෙඩ වෙන්නේ මේ ඖෂධය වශයෙන් ගන්නවන ආහාරය අද සම්පූර්ණයෙන් ඖෂධීය ගුණය පිරිහිලා තියෙන නිසා. ඒ වගේම ඒ සම්බන්ධව මේ පරිසර විගණන වාර්තාවක් අන්නදී අපේ රටේ නිකුත් වුණ බදුල්ල ප්‍රදේශයෙන් ඒ පරිසර විගණන වාර්තාව අනුව අපිට පැහැදිලිව පේනවා බදුල්ලට ඇතුළු මේ අපිට වැඩිපුරම එළවලු නිෂ්පාදනය කරන පළාත්වල පස කොච්චර වස විසෙන් දූෂණය වෙලාද ඒ එළවලු කොච්චර වස විසෙන් දූෂණය වෙලාද කියන එක. ඒ වගේම අපි කන ආහාරය අපි කන ආහාරයෙන් අපිට ලැබෙන්න ඕන අපි ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් දැන් මේ ඩෙන්ගු මීඋන එහෙම නැත්නම් කොරෝනා කියන්නේ අපිට හානි කරන ශුද්ධ ජීවීන් නමුත් අපිට හානි කරන ශුද්ධ ජීවීන් අපේ ඇඟේ බලවත් වෙන්නේ අපිට උදව් කරන ශුද්ධ ජීවීන් ටික අපේ ඇඟේ නැති වුණා. ඒකින්ද අපේ අපිට උදව් කරන ශුද්ධ ජීවීන් අපේ ඇඟේ සිටිය යුතුයි පොඩි ගාණක් නෙවෙයි 10,014 බලයක් කෝටි කෝටියක් වගේ ගාණක් අපේ රටේ ඇඟේ සිටින්න ඉන්නවා විශේෂයෙන් බඩවැල් ඇතුළු මේ අවයවවල ඉන්න ඕන. නමුත් අද මේ වසවිස සහිත ආහාර රටාවත් එක්ක අපේ දුවේ පුතේ මේ සියලු අපිට උදව් කරන අපිට පෝෂණය හදලා දෙන ශුද්ධ ජීවීන් අපි නිරෝගී කරන ශුද්ධ ජීවීන් සියල්ල මරණයට පත් වෙලා අපි රෝග කරන අපිට රෝග ඇති කරන ශුද්ධ ජීවීන් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ පරේක්ෂණ දත්ත වලින් පැහැදිලිව පේන්නේ වසවිස සහිත ආහාර ගන්න අයගේ ඉන්න නරක ශුද්ධ ජීවීන් ගැනත් වසවිස නැතුව හොඳ ආහාර ගන්න අයගේ ඉන්න අපි ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් ගැනත් කරපු පරේක්ෂණ දත්ත තමයි මේ පේන්නේ. ඒ වගේම අපේ ආහාර නිෂ්පාදනයට අපිට බීජ අවශ්‍යයි. ඒතකොට මේ බීජ වෙනස් කරගත්තොත් අපි අපිට නුසුදුසු බීජ අපි වගා කරන්න පටන් ගත්තොත් හැදෙන්නේ නුසුදුසු ආහාරයක්. ඒ නුසුදුසු ආහාරය හදන්න ගොඩාක් වසවිස පාවිච්චි කරන්න වෙනවා. අද වර්තමානයේ මේ ලෙඩ වලට එක හේතුවක් වෙන්නේ අපිට නුසුදුසු බීජ වර්ග අපි පාවිච්චි කරන එක. ඉතින් මේකත් අපේ දරුවෝ හොඳට හිතේ තියාගන්න ඕන. මොකද අපි වගා කරන බීජය දැන් දරුවේ නිවැරදි ආකාරයෙන් අම්මගේ උදරය එහෙම නැත්නම් අම්මගේ ගර්භාෂය තුළ හටගත්තොත් තමයි නිවැරදි බීජයක් විදිහට හටගත්තොත් තමයි දරුවා නිරෝගී වෙන්නේ. ඒ වගේම තමයි නිවැරදි ආහාර බීජයක් අපි කල කරගත්තොත් තමයි නිවැරදි ආහාරයක් අපිට ලැබෙන්නේ. ඒක හින්දා මෙන්න මේ නිවැරදි බීජ සම්පත්තිය අපිට ඉතාමත් වැදගත් අපි ඉදිරි වැඩසටහන් වලට යද්දී. ඒ වගේම ආහාර හදාගත්තට පස්සේ අපි ආහාරයට එකතු කරන විස වර්ග ඒක රස ගන්වන්න වර්ණ ගන්වන්න එකතු කරන විස නිසා අපි ලෙඩ වෙනවා. විශේෂයෙන් පිළිකා වග්බඩ රෝග වගේ ලියුකේමියා වගේ පිළිකා තත්ත්ව ගොඩාක් ඇති වෙන්න මේවා හේතු වෙනවා. එහෙනම් අවසානයේ සාරාංශයක් විදිහට ගත්තොත් අපේ ආහාරයම වසවිසෙන් දූෂණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ආහාරය අපි වසවිසෙන් තොර කරගන්න වැඩපිළිවෙලක් අපි සිද්ධ කරන්න ඕන. ඒතර මේ ආහාරයේ වසවිසෙන් දූෂණය වෙනකොට ආහාරයේ වසවිස තියෙන විතරක් නෙවෙයි විටමින් ටික නැති වෙනවා, ඛනිජ ලවණ නැති වෙනවා. අපේ ආහාරය අපේ ශරීරය සූපත් කරන්න ඕන කෙඳි ටික, කෙඳි වර්ග බොහෝමයක් තියෙනවා. ඒ තන්තු ටික නැති වෙනවා. ඒ වගේ මේ තන්තු වල ජීවත් වෙන ශුද්ධ ජීවීන් අපි ආරක්ෂා කරන ශුද්ධ ජීවීන් අපිට නැති වෙනවා. ඒකින්ද මේ දරුවෝ අපේ දෙමව්පිය අපි ගුරුවරුන් විශේෂයෙන්ම මෙන්න මේ පෝෂණ පරිහානිය ගැන අවබෝධයට ගන්න ඕන. වර්තමාන ආහාරයේ විශේෂ මෙන්න මේ පෝෂණ වර්ග පරිහානියට ලක් වෙලා තියෙනවා. එතකොට මං අර කිව්ව අක්මාවේ ආබාධය දැන් ඇති වෙන්නේ ඇයි? මේ ආහාරයේ තියෙන විස නිසා, ආහාරයේ තියෙන පෝෂණ ඌනතාවය නිසා, මේ සියල් නිසා අවසානයේ අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. අක්මාව කියන්නේ සියලු පරිවෘත්ති ක්‍රියා නියාමනයක නවයවය. එතකොට එයා දුර්වල වුණොත් පරිවෘත්ති ක්‍රියා සියල්ලම දුර්වල වෙනවා. අවසානයේ අපි මේ කියන සියලුම ලෙඩ වර්ග පිළිකා, සිරෝසිස්, හෘදයාබාධ, දියවැඩියාව, ලිංගික හොමොන වෙනස් වීම, ඇදුම, පීනස, හන්දි අමාරු, ඒ වගේ මානසික රෝග සියල්ලම හැදෙන්න හේතු වෙනවා. ඉතින් මේ පිළිබඳව විශේෂ අවධානයක් අපේ දරුවෝ දෙමව්පිය ගුරුවරු යොමු කළ යුතුයි.
ඉතින් එහෙනම් මොකද මේකට පිළියම ඖෂධීය ආහාර නිෂ්පාදනය කරගන්න එක. එතකොට අපේ ඉතිහාසයේ ඖෂධීය ආහාර තියෙනවා. ඒක තමයි කළු හිඳි කහවණු පච්ච පෙරමාල් මඩතවල් වගේ වී වර්ග 2500කට අසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම ඉතිහාසයේ ධාන්‍ය වර්ග ගොඩාක් තිබුණා. තනහා, වෙදමුම්, කුදර, අමු, ඕලුහා, කුරහම්, මිනේරි වගේ ධාන්‍ය වර්ග අපි ගොඩාක් කෑවා. ඒතර අද අපි කන්නේ හාල් වර්ග දෙක තුනයි. සම්බ නාඩු නේ බාස්මති වගේ දෙක තුන. නමුත් ඉස්සර අපේ මිනිස්සු සහල් වර්ග 2000ක් විතර කියලා. මොකද මේ හැම හාල් වර්ගයකම විවිධ පෝෂණ ගුණ තියෙනවා. මේ ධාන්‍ය වර්ගයක විවිධ පෝෂණ ඖෂධීය ගුණ තියෙනවා. ඒක හින්දා එදා මිනිස්සුන්ට ප්‍රතිවලින් විටමින් ගන්න ඕන වුණ නැහැ. දැන් අද ගත්තොත් අපේ දරුවෝ නේ අපේ දරුවෝ හම්බෙන්නේ අම්මලා ගොඩාක් විටමින් ප්‍රති පාවිච්චි කරනවා. නමුත් එදා මේ ධාන්‍ය වර්ග ගන්න හින්දා අපේ අම්මලාට දරුවෝ 10ක් 12ක් හම්බෙලත් විටමින් ප්‍රති යකඩ ප්‍රති කැල්සියම් ප්‍රති වගේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක හින්දා මෙන්න මේ අපිට නැති වෙච්ච ආහාර රටාව නිසා තමයි අද අපි ඖෂධ රැල්ලකට නතු වෙලා ඉන්නේ. ඒ ඖෂධම අවසානයේ අපි රෝගී බවට පත් කරනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඉතින් එහෙනම් අපි මේ ඖෂධ සංස්කෘතියෙන් මිදිලා අපි නිරෝගී වන ආහාරයෙන්ම නිරෝගී වන සංස්කෘතියක් අපි ගොඩනගා ගන්න තමයි අපි අපේ දරුවන්ට ආරාධනා කරන්නේ. ඉතින් එහෙනම් අපි මෙන්න මේ හඳුන්වා දීම තුළ අපි විශේෂයෙන්ම හිතේ ධාරණය කරගන්න ඕන දේ තමයි අපේ ප්‍රධාන ආහාරය වන මේ සහල් හා ධාන්‍ය ඉතාමත් නිරෝගී, ඒවායින් පෝෂණය ඉතා ඉහළයි, ප්‍රෝටීන් අතින් ඉතා ඉහළයි, යකඩ වගේ ඛනිජ ලවණ ඉතාමත් වැඩි, විස නසන ගුණ තියෙනවා, දියවැඩිය අනිවාර්ය ගුණ, පිළිකානාශක ගුණ, ප්‍රතිශක්ති ජනක ගුණ. එහෙනම් මේ ආහාර රටාව අපෙන් ඈත් වුණාට පස්සේ තමයි අපි මේ ලෙඩ වෙන්න පටන් ගත්තේ. එහෙනම් ඉතිහාසයේ මුතුන් මිත්තු, අපි රොබර්ට් නොක්ස් කිව්වාගේ ඉතිහාසයේ මුතුන් මිත්තු මෙච්චර නිරෝගී ආයුෂක් ලබන්න හේතුව තමයි මෙන්න මේ දේශීය පාරම්පරික ආහාර ධාන්‍ය වර්ග පරිභෝජනය කිරීම. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රධාන ආහාරයේ තවත් කොටසක් තමයි මේ අල වර්ග කියන්නේ. අද අපි කන්නේ අර්ථාපල් කියන විතරයි. මයි යොක්ක වුණා කනවා. නමුත් මයි යොක්ක අර්ථාපල් හැරෙනකොට අපේ රටේ දේශීය දැන් මයි යොක්ක කියන්නේ අපේ රටේ දේශීයම එකක් නෙවෙයි. පිටරටින් ආවා. නමුත් දේශීය අල වර්ග 300ක් විතර තියෙනවා. ඉන්නල, කුකුලල, ගහල, කිරියල, හුලං කීරිය, තුම්මස්සල විවිධ වර්ගයේ නම් වලින් මේ අල වර්ග ගොඩක් තියෙනවා. මේ අල වර්ග වල තියෙන විශේෂ හැකියාව තමයි රෝග නිවාරණය කරන්න පුළුවන්, පිළිකා නැති කරන්න පුළුවන්, දියවැඩියා වගේ රෝග නැති කරන්න පුළුවන්. ඒ වගේම අධික ප්‍රෝටීන් තියෙනවා, අධික ඖෂධීය ගුණ තියෙන අල වර්ග. ඒ වගේම අපේ එළවලු දේශීය අපිට හදන එළවලු වර්ග අපි වසවිස නැතුව වගා කරගත යුතුයි. අන්නේම වසවිස නැතුව වගා කරන එළවලු වල තමයි විශේෂයෙන් අපේ නිරෝගී කරන ගුණ තියෙන්නේ. ඒ වගේම අපි පළතුරු වර්ග විශේෂයෙන්ම අපි දේශීයව හැදෙන පළතුරු වර්ග අපිට තාමත් අත්‍යවශ්‍යයි. මේවා වසවිස නැතුව වගා කරගත්තොත් තමයි අපේ ආහාරය පෝෂණයෙන් වැඩි වෙන්නේ. එහෙනම් පස විනාශ කරගෙන හදන ආහාරයක් තුළින් අපිට හොඳ පෝෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම අපිට අපි කන්න දන්නේ නැති පලා වර්ග අපේ දරුවෝ ගත්තොත් පලා කන්න එච්චර කැමති නෑ. හැබැයි අපි මේ පලා ඉතාමත් ගුණයි. මේ දරුවන්ට යකඩ වුණතාවය වගේ කියන ප්‍රධාන හේතුවක් තමයි පලා වර්ග. විශේෂයෙන් මුරුංගා වගේ පලා වර්ග වලින් ඈත් වී. හැබැයි අපි මේ කන මුගුරු වෙන්න ගොටුකොළ වගේ මූලික පලා වර්ග හැරෙනකොට තව කන්න පුළුවන් ගොඩාක් පලා වර්ග තියෙනවා. දැන් වෛද්‍ය උත්පලා සඳහන් කරાવી කොළඹ කොච්චර පලා වර්ග තියෙනවද අපිට කන්න. නමුත් අපි කන්න දන්නේ නැහැ. ඒක නිසා මේ පලා වර්ග අපි කන්න පුරුදු වෙනවා. හැබැයි මේ පලා වර්ග කනකොට ඒවා දරුවන්ට රස විදියට හදලා දෙන්න. විශේෂයෙන් මේ පලා වර්ග ආශ්‍රිතව ෆ්‍රයිඩ් රයිස් වශයෙන් මේ පලා වර්ග පාවිච්චි කරන්න අන්න ඒවා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා අපි දරුවන්ට ඉස්සරහට කියලා දෙනවා. එහෙනම් අපි මේ ගොවිතැන ගැන විශේෂයෙන් කතා කරනවා. මේ සියලු ආහාර වගා කරන්න අපිට ගොවිතැන අවශ්‍යයි. මේ ගොවිතැන කියන්නේ දා ඉතිහාසයේ සඳහන් කර ඉතිහාස පොත්පත්වල තිබුණේ මේ ගොවියන් දිවස් ඇති පුද්ගලයන් කියලා. අපි දන්නවා රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි කියලා. අන්න එහෙනම් ඇයි ගොවියා රජකමට සුදුසුනේ? ඒ ගොවියා හදන සුවිශේෂ ආහාරයෙන්, ඒ ගොවියා සුවිශේෂ වගා කරන ආහාරයෙන් තමයි අපි නිරෝගී වුණේ. එනම් ගොවිය රජකමට විතරක් නෙවෙයි දේවත්වයට සුදුසු කෙනෙක් බව අපි තේරුම් ගත යුතුයි. එහෙනම් අපි ඔබතුම ඔබ අපේ දරුවෝ අපේ දෙමාපියන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ අන්න තමන්ගේ ආහාරයේ හැකි පමණ තමන්ම නිෂ්පාදනය කරගන්න ගොවි පරපුරක් බවට පත් වෙන්න කියලා. ඒ වගේම අන්න ඒ සඳහා අවශ්‍ය ගොවි තාක්ෂණය අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ගොවිතරට ඖෂධ වශයෙන්, ඉතින් ඒ විශ්වමල ඉස්සරහට අපි කතා කරන්නේ. ඒ වගේම අපේ නැතිවෙච්ච අපිට ආහාර සම්පාදන ක්‍රම තියෙනවා. විශේෂයෙන් කැඳ වර්ග, කැඳ බිවම කම්මැලි වෙනවා කියලා අපි අහලා තිබුණාට එදා ඉතිහාසයේ යෝධයෝ අපේ ගෞරවනීය සිත දියුණු කරපු ස්වාමීන් වහන්සේලා එදා වැළඳු ඒ යෝධයෝ පරිහරණය කරේ මේ දේශීය කැඳ වර්ග. මේ දේශීය කැඳ ඔරු අපි දකිනවා අපේ අටම ස්ථාන ආශ්‍රිතව මේ ඔරු දැකලා ඇති පුතාලා මේ වන්දනාගමන් ගියාට පස්සේ දැකලා ඇති.
निरोगी जातियां निर्माण उन्हें वर्ग लोक प्रमाण व्याप्ति हदलतीन इवे अपे पान वर्गी अपे रट उष्ण रट उष्ण रट अभी पानेट गोण अभी सिसील कर देवाहना अभी उष्णत्ट पत्न देवा तेकोपिकिया शीतल रट वाल मिनसु पावीच करने ना अपे रट वाल अभी प्रतिशक्ति अत्यावश्य दवाषधी वाष्पेलिंदर वैद्य मगे भार्य अभी बटहिर वैद्य दहायकट आसन काल परछेद अभी बटहिर औषध नी जीवत्न्े अभी निरोग आरक्षा कर मेन मे देशीय आहार वर्ग सह मे देशीय वाष्पलिम वगे मे देशीय पान वर्ग सहगे अपे तुनपह वर्ग इतमेदारो अपे अम्मलता जनगण तुनपह की विनम औषधिया अपे आहार औषधी हेतु मे आहार भूगेती औषधी गुणिट अमतर मे तुनपह तपे एक दुखी එවගේම මෙන්න මේ ආහාර රටාවට ආවම කොච්චර දුරට නිරෝගී වෙනවද කියලා අපි දැක්කා අපි අපේ බටහිර ආයුර්වේද වෛද්‍යවරු හරහා මේ ආහාර රටාව මිනිස්සුන්ට දෙනකොට අපි දැක්කේ ඇයි දියවැඩි අවසනීප වෙනවා කොලෙස්ටරෝල් සනීප වෙනවා පෝෂණ ආබාධ සනීප වෙනවා හෘද රෝග අක්මාවේ රෝග සනීප වෙනවා ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්වයන් හරියනවා වගේ බර වැඩි අය බර අඩු අය නියමිත බරට එනවා සන්ධි අමාරු අඩු වෙනවා ඇදුම පීනස වගේ සෙම අමාරු අඩු වෙනවා ले धातु अद दरु अतर गुडा तीनों में ले अड़ुका सीट दक्वा तीनों के लिए आहार तीनों इवगेम विविध आहार मार्ग रोग प्रतिपीलिका वगे रोग तत्वर पालने काम तवश्य मे आहार अट्ठा विशेष मे खंद वर्ग सुनाट औषधी आहार अटावे अभी खंद वर्ग मेन मे पद विस्तर अभी अमेरिका संगरा इंजीनियरी संग्रह पलकरापृतियापृतियापृतियापृतियापृतिये दायक प्रजावाहरादलतीनो मेवन क्रियात्मक आरंभ वेलतीनो अभी अवश्य मे वेडपी ගම් දක්වා ගෙනියන ආදර්ශ ගම් ටිකක් හදන්න. ඉතින් අපිට මේ ආදර්ශ ගම් හදන ව්‍යාපෘතිය අද රජයත් එක්ක එකතු වෙලා තන ජාතික ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒ ව්‍යාපෘතිය කොටස් කරුවෙක් වෙන්නත් මම ආරාධනා කරනවා අපේ බාලදක්ෂ ජාතික ව්‍යාපාරයට. ඉතින් ඒ සඳහා අපි අපේ නිරෝගීකම හා පෝෂණය ගැන කතා කරනවා, අපේ ඖෂධීය මේ ආහාර නිෂ්පාදනය මේ ගොවිතැන ගැන කතා කරනවා. එවගේම දැහැමි ආර්ථිකයක් ගැන කතා කරනවා, දැහැමි කලා නිර්මාණකරණයක් ගැන මේ ව්‍යාපෘතිය තුළ කතා කරනවා. ඉතින් ඒක ඒ සඳහා සිල් සුන්දය හෙළ දේවිය කියන ව්‍යාපෘති යටතේ අනු ව්‍යාපෘති හතරක් වෙන් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ පන්සල් ආශ්‍රිතව අපේ සාමණේර ස්වාමීන් වහන්සේලා වගා කරපු හැටි, බණ්ඩක්ක මෑකරල් වගේ වගා කරපු හැටි. ඒ වගේම තවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මුල් වෙලා ගමේ වීගවිතං කරනන් කරන්න පටන් ගෙන තියෙනවා. ඒ වගේම කොළඹ ආශ්‍රිත පන්සල්වල අලවගාව කරන්න පටන් ගන්න තියෙන මේ සුනේත්‍ර දේවි පිරිවෙනේ අලවගාව පටන් ගත්ත හැටි, විශේෂයෙන්ම මධ්‍යම පළාතේ අලවගාව ආරම්භ කළ තිනවා අපි පිරිවෙන ආශ්‍රිතව. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා ගොඩාක් මේ වැඩසටහන දැන් දායක වෙමින් පවතිනවා. ඉතින් මේක තමයි මගේ මූලික හැඳින්වීම. ඉතින් අපි දරුවන්ගෙන් මම විශේෂයෙන් ඉල්ලනවා අපි අපේ මූලික මේ වැඩසටහන පිළිබඳ මූලික හැඳින්වීමක් තමයි මම කරේ. ඉතින් ඒ වැඩසටහනේ තවත් විස්තරාත්මක හැඳින්වීම් අපේ ඉදිරියේ කතා කරන අපේ විදුහල්පතිතුමාලා එමත්නම් මේ වෛද්‍යවරු ඉදිරියට කතා කරයි. එහෙනම් ඔබ සියලු දෙනාට මේ සංකල්පය හිතේ දරාගෙන නිරෝගිමත් පරපුරක් බිහි කරන්න, ඒ වගේම මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ අපි අපේක්ෂා කරන මේ ස්කවුට් ප්‍රොමිස් කියන එක අපිට ලබා ගන්න, මේ ප්‍රොමිස් කියන එක මේ ඒ දියුරුමට අනුකූලවම අපි වැඩපිළිවෙළක් තියත් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන තියෙන සියලු දෙනාට තෙරුවන් සරණයි.
මම දැන් ආරාධනය කරනවා වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මියට එතුමිය පෝෂණ වේදී වෛද්‍යවරුතුමියක් විශේෂයෙන්ම පෝෂණය සම්බන්ධයෙන් එතුමියට අසල අත්දැකීම් තියෙනවා මම හිතනවා ආදරණීය දුවල පුතාලා වැඩිහිටියන්ට එතුමියගේ අත්දැකීම් ජීවිතේ වැදගත් කොටසක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා මම දැන් ආරාධනය කරනවා පෝෂණ වේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මියට सर मत स्क्रीन शेयर करने देना दें हरी डॉक्टर डॉक्टर हेनी ने सदैंग है ना नींद हरी डॉक्टर सिल दिन आगे मा अवसर आए मुझे दुए पुते दें दहनाए का अंकल की वानी ලෙඩවෙන්න හේතුව නේද අපි හිතුවේ නැහනේ මෙහෙම වැඩි හිටියෝ ලෙඩ වෙයි කියලා පුංචි ළමයි ලෙඩ වෙයි කියලා නේද මමත් පුංචි වාල වගේ දරුව හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක් මටත් තිබ්බ ප්‍රශ්නේ තමයි මේ ආහාර දීලත් ඇයි දරුව ලෙඩ වෙන්නේ කියලා ඒ කියන්නේ මගේ හතරවෙනි දරුවා මාස 8 ඉඳන් සුදු මැලි වෙනවා අපි කියන්නේ යකඩ අඩුයි කියලා ලේ අඩු කමෙන් පෙළුණා ඒ වෙනකොට මම බටහිර පෝෂණය පිළිබඳ मगे पश्चात उपाध्य हदायलाने मम याट दधिक आहार किलातुमा मे बितर हमेकमा मे दर्वागे अकद उतावतिपुने मे आवृद तुन विनका दिगें दिगट मे प्रश्न तिपुना अभी अकड सिरप दुना मैगे अकड़कम अरगेन है इति मेन मेक हिंदा मम मे मानव पोषण ध्वनि पाठ तुदार पटांग अतम अरवाल पिंतूर पेन्धा नायक अंकल अंत सेना नायक महात्म्य हमूने युमी मम नीलवेदकमा अत नीलवेदकमा मे बटहीर वेदकम वगेम बटहीर वेदकमे मुलदी पटांगरा तीन आहार व्यक्तमा दीला लेट सूखल तीन नीलवेदकमे मौलिक वराने आहारे हदनेट महाचार वर्या भयान कथाव क्यू दिन खालीन धर्वीला मेकट हेतु तम मे अद बहुलोम दिन तेनवा आत्मावे तेल की डॉक्टर दहनायक पेन्वा मे हेम धारे अभी पिटिंग अंदन गण पुलवांग मे बेल खालू मेक्त अमतर पिरी धारे ना यागे प्योर वेनो दंग रूपे विकृति वेलामी प्योर ज्ञान धर्वांग प्योर ज्ञान धर्वांगलो रोमेनो लक्षण कोलेस्ट्रॉल व्याधि व्याधि आवतीनो योट आय पेन रस कहलतीन सीनी व्याधि ये विराकनेमी मेघोलांटोट आत्मा अभी की ना सिरोसीस्टी हम आत्मा बद्धकना बहुम अपहसोत आत्मा पीलिका तत्व पुलवांग भयानकमा मे वगे रोगी तत्व हृदय आंसर भागे हदम
මාරාන්තිකතුරුඵල ගෙනත් දෙනවා මේ සාමාන්‍ය ආත්මාවක් ඒක තෙල් දැම්පහම කහපාට වෙලා ඉදිමින් මෙන්න මේ තත්ත්වයට ගියාට පස්සේ තමයි අර දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇතුළු පිළිකා ඇතුළු මේ ලෙඩවලට යන්නේ ඒ විතරක් නෙමෙයි අද අපි කොරෝනා කියන රෝගෙට බය එනි හිටියම නේද මෑත කාලෙන් ඒක පුංචි වෛරස් එකක් වින්ද හැදෙන්නේ මේ වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ ප්‍රතිශක්ති ගන්න ඒ කියන්නේ වෛරස් එකට විරුද්ධව සටන් කරන්න ඕනේ ශක්තිය දෙන්නේ මේ ආත්මාවේ मगे सायने दहतुन वसर दक्वा बार वैदि बार आडू दम विशेष මේ බර වැඩි දරුව ගත්තාම මාස 3ක් තිස්සේ මහත් දරුවෝ 54 දෙනෙක් ඇවිල්ලා තිබුණා. මේ 54 දෙනාගෙන් 44 දෙනෙක්ගේ බඩේ ස්කෑන් එක ඇබ්ඩොමිනල් ස්කෑන් කරපුවාම 40කට පැටලිව තිබුණා. ඒකේ බය දරුණු තත්වයකට ගිහිලා තිබුණා. ඒ කියන්නේ ආක්මා ප්‍රදාහයකට 29 දෙනෙක්ම. ඒ වගේම කොලෙස්ටරෝල් බලනකොට 48 දෙනෙක් බලනකොට 44කෙම කොලෙස්ටරෝල් नारक कोलेस्ट्रॉल वेडवेलाबना कोलेस्ट्रॉल अडवेलाबना मेन मेहम अवधान सहगत तत्क धर्वतुलाइन मम बलपुहाम अम्म ताट वेडिय धर्वागे कोलेस्ट्रॉल मतम वेडियनवाने धर्व अंत कोलेस्ट्रॉल तीनवा कि आहारोग विशेष मुखद मे आगे कोलेस्ट्रॉल देसीयतिस देखा මේ වයසට තියෙන පුළුවන් උපරිම ගාන ඇමරිකන් ගයිඩ්ලයින් වල තියෙන 170 180 ඒ කියන්නේ වැඩිවීම ලොකු වැඩිවීමක් තියෙනවා සම් කොලෙස්ටරෝල් වල ඒ විතරක් නෙමෙයි නරක කොලෙස්ටරෝල් LDL කියන එකත් වැඩි ට්‍රයිග්ලිසරයිඩ් කියන එක 75යි ඒ වයසට තියෙන පුළුවන් උපරිමේ මේ 402ක් තියෙන හොඳ කොලෙස්ටරෝල් අවශ්‍ය ප්‍රමාණයට වැඩි ඒ කියන්නේ 45ට වැඩි අඩු ඒතොර හොඳ එක අඩුයි නරක ඒවා වැඩි එවගේම ආක්මාවේ ස්කෑන් කරනකොට අර ආක්මාවේ තෙල් ඒක අපි 1 2 3 4 කියලා ශ්‍රේණිගත කරනවා මේ එක වසර පුංචි දරුවත් 1 කියන ශ්‍රේණිගත තත්ත්වෙට තමාවේ විතරක් මේ ආක්මා ප්‍රදාහයකටත් ගිහිල්ලා තියෙනවා ඉතින් මෙයාගේ මේ විනාශ කරේ දැන් කන හාල් ඒ වගේම ඔය KFC යනවා මේ බිස්කට් යනවා මාස් අධික ලෙස ආහාරයට ගන්න දරුවේ ඒတင်း හදලා අපිට කිසිම ඖෂධයක් නොදී මේ 232කට තිබුණ කොලෙස්ටරෝල් 181 දක්වා අඩු කරන්න පුළුවන් වුණා නරක කොලෙස්ටරෝල් එක 118 දක්වා අඩු කරන්න පුළුවන් වුණා ට්‍රයිග්ලිසරයිඩ් 402 ඉඳන් 74 දක්වා අඩු කරා මේ ආහාරයමයි අපි වෙනස් කරේ ඒ වගේම හොඳ කොලෙස්ටරෝල් දැන් වැඩි වෙලා තියෙනවා අර ආක්මාවට වෙන හානිය අඩුයි කියලා අපිට පෙන්වනවා මොකද ආක්මාවෙන් එළියට එන ලේවලට එකතු වෙන මේ එන්සයිම් ප්‍රමාණය සාමාන්‍ය වෙලා තියෙන හින්දා මේකට ගිය අපිට අවුරුදු මාසයයි දවස් 10යි ඉතා කෙටි කාලයක් තුල අපිට ආහාරය වෙනස් කිරීම තුලින් ඒ කියන්නේ පාරම්පරික වස විස නැතුව වගා කරපු සහල් ආහාරයට දීලා අර පිටින් කන එක නතර කරලා මස් මාළු විතර නතර කරලා මේ තත්ත්වයට එන්න පුළුවන් වුණා ආයෙත් මේ දරුවා අවුරුදු කාලය තුල සතියක් අධික ලෙස මස්කාලා කුකුල් මස්කාලා
මේ සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන හාල් වල පරිභෝජනයට ගිහින් ආයෙත් අර කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙනවා නරක කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ් වැඩි වෙලා තියෙනවා හොඳ කොලෙස්ටරෝල් අඩු වෙලා තියෙනවා ඒ වගේම අක්මා වේ මේ එන්සයිම් වල වැඩි වීමකුත් තියෙනවා ඉතින් ඊට පස්සේ ආපහු යා කෑම එක හදපුවාම ආයෙත් ඒක වෙනස් වෙනවා ඒ කියන්නේ අපි කන කෑම එක එදිනෙදා මේ රුධිරයේ තියෙන සීනි මට්ටම වෙනස් වෙනවා කොලෙස්ටරෝල් මට්ටම වෙනස් වෙනවා අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕන එක්කෙනෙකුට රුධිරය බලා ගන්න පහසුකම් තියෙනවා ලංකාවේ. අනිත් රටවල් වගේ නෙමෙයි. අපි දියුණු කියලා හිතන රටවල් වලත් මෙහෙම පහසුකම් නැහැ. වෛද්‍යවරයෙක්ගේ නිර්දේශ ඕන වෙනවා. ඒ වුණාට දැන් ඕනෙම එක්කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් ලේ ගන්න තැනකට මට සීනි එකක් බලන්න ඕනේ කොලෙස්ටරෝල් එකක් බලන්න කියලා ඒගොල්ලෝ බලන්න දෙනවා. ඉතින් ඇත්තටම පුංචි අයගේ බලන එක හොඳයි මේ තත්ත්වෙත් එක්ක. මොකද මේ අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ලංකාවේ ඇත්තට පරීක්ෂණ කියලා නෑ අල්ලපු රටේ එක වසරේ ඉඳන් පහ වසර දක්වා දරුවා අරගෙන ස්කෑන් පරීක්ෂණ කළා තියෙනවා බඩේ ස්කෑන් පරීක්ෂණ කරනකොට මේ අකුමාවේ තෙල් තිබිලා තියෙනවා බර හරි ළමයි ගන්න ඉන්නේ විශාල ප්‍රතිශතයක් يعني බර හරි ළමයි ගත්තාම 100ක් ගත්තොත් ඒකේ 18.9කට අපි කියමු 19 දෙනෙකුටම පැටිලිව තියලා තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මහතෙන් ලෙඩ ඇදි කියලානේ එතකොට මහදය නෙමේ මේ බර හරි දරුවන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා ඉන්දියාවේ කරපු මේ එකෙන් ස්තහවුරු වුණා. ඒ විතරක් නෙමේ මහත නැති අයටත් ෆැටි ලිවර් තියෙනවායි කියන එක මේ වෙනකොට විද්‍යාත්මකව තහවුරු වෙගෙන එනවා. ඒ කියන්නේ ජීවසි වෙන ගම්බද අඩු ආදායම් ලබන අයටත් මේ ලෙඩේ බහුලව තියෙනවා කියලා ලංකාවේ කරපු පරීක්ෂණ වලින් තනාවන්නේ ලැතින. ඒ කියන්නේ ෆිසිකලි ඇක්ටිව් ක්‍රියාශීලී අඩු ආදායම් ලෝ ඉන්කම් ගන්න ගම්බදය යත් මේ தත්ත්වයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගැන දිගින් දිගටම පරීක්ෂණ කරලා තියෙනවා. දැනට මේක නිට්ටාවට සුව කරන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නැහැ. ඒ හින්දා තමයි සමහරලාට කියන්නේ ඔය ලෙඩේ ගණන් ගන්න එපා කියලා. මොකද ඖෂධයක් නැති හින්දා ඒත් ඇත්ත தත්ත්වයේ ඒ උත්සාහ කරන ඖෂධ දීලා හරියනවද කියලා බලන්න. දැනට විටමින් E සහ මෙට්‍රෝමින් කියලා සීනි වලට දෙන බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඒත් ඒවා අසාර්ථකයි කියලා තමයි වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන භයානකකම තමයි මේ අක්මාවේ තෙල් තියෙන කෙනෙක් දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, සිරෝසිස් දක්වා යන්න පුළුවන්. ඊට කලින් එයාට හෘද ආබාධ සහ අංශභාග හැදිලා ජීවිතේ නැති වෙන්න පුළුවන් කියන එක. ඒක ළමයින්ට කියලා වෙනසක් නැහැ. එතකොට අර පෝල් සිමෙට් මහත්මයා ඒගොල්ලන්ට කලින් දරුව මැරෙයි කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. මොකද මේ ප්‍රශ්නේ උග්‍රව දකින්න තියෙන පවුලේ දෙවන වර්ධක අවධියේ ඉන්න දරුව. ඇයි එහෙම වෙන්නේ? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මෙයා වර්ධනය වෙන හින්දා මෙයාට විටමින් කඳ ලවණ ගොඩක් ඕන. ඒ වගේම මේකට තන්තු සහ හිතකර සුදු ජීවිනුත් ඕනේ ආහාරෙන් ඉන්න. අපි හැමෝම දන්නේ ගින් පැහැදිලි කරොත් විටමින් කඳ ලවණ ගොඩක් ඕන. හැදෙන වයසින් දරුවන්. දෙවැනි එක තමයි මේ ඇඟට යම් කිසි විසක් ආවොත් අක්මාවට පුළුවන් ඒ විස තියෙන එක විස නැති එකක් බවට හරෝලා ඇඟට වෙන හානිය අවම කරන්න. ඒක බැහැර කරන්න පුළුවන් අසූචි එක එහෙම නැත්නම් මුත්‍රායි. එතකොට මේ කාර්යයටත් මේ විටමින් කඳ ලවණ ගොඩක් ඕනේ. ඒ හින්දා මේ රෝගී තත්ත්වය පවුලේ ඉස්සෙල්ලාම පෙන්වන්නේ මේ දරුව. ඒක තමයි වැඩිහිටියන් විදිහට අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ආකල්පයක් තිබුණා වැඩිහිටියන්ට තමයි මේ නොවන දෙද දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙන්නේ කියලා. ඒ වුණාට අපි නොදැන අපේ දරුවෝ මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ව බලන්නෙත් නැහැ. ඒ අවසනාවන්ත සිදුවීම ඉස්මතු කරන්නේ දරුව බේර ගන්න හින්දා. එතකොට අපි දරුවන්ගේ ආහාරය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා මෙන්න මේ හින්දා. එතකොට බටහිර පරීක්ෂණ වාර්තාවල පැහැදිලිව දක්වලා තියෙනවා මේ ඔබ දන්න සියලු ලෙඩ ටික මෙතන තියෙනවා. මෙන්න මේ ටික ආවේ මෙන්න මේ අක්මාවෙත් තෙල් දැම්පත් වෙලා තමයි මූලිකව මේ ලෙඩ ටික හැදෙන්නේ. හැබැයි ඒක ඇවිල්ලා තියෙන්නේ මේ බටහිර රටවල් වල මේ දියුණුවත් එක්ක. ඒ කියන්නේ හරිත විප්ලවය, කෘමිනාශක රසායනික පොර භාවිතය, ඊළඟට ආහාර තල් තියා ගන්න, පාට කරන්න, ඇතුළු ගොඩාක් කිමිකල්ස් ಜಾති රසායනික ද්‍රව්‍ය එකතු කරන්න ගත්තට පස්සේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ලංකාව ගත්තොත් ලංකාවේ 1960 න් පස්සේ තමයි මේ தත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඉස්සරත් දියවැඩියා රෝගේ තිබිලා තියෙනවා. මොකද
ගිරිමානන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දියවැඩියාතුරු රෝග ගැන. ඒ කාලෙත් මේ රෝග තිබිලා තියෙනවා. හැබැයි රෝගීන් සංඛ්‍යාව ඉතාමත් අල්පයි. ඒක බහුලව රෝග තිබුණ නැහැ. 1960 පස්සේ තමයි මේ தත්ත්වය වැඩි වීමක් තියෙන. අද වෙනකොට ඉතාමත් සුලභ වෙලා තියෙනවා නිරෝගී කෙනෙක් හොයාගන්න අමාරු වෙන තරම. දැන් ලෝකේ හැම රටකම වගේ මේ පිළිබඳ පරීක්ෂණ කරනවා. ඇමරිකාවේ කමිටියක් තියෙනවා Physician Committee for Responsible Medicine කියලා. මේ අය දිගින් දිගටම මේ ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ නිර්දේශ කරනවා මේ ලෙඩවලට විසඳුමක් විදිහට plant-based diet එකකට යන්න කියලා. ඒ කියන්නේ මස් මාළු කරවල බිත්තර හරිස් සමන් වලින් පුළුවන් තරම් අයින් වෙන්න කියලා. ඒ වගේම පාම් පිටි ආහාර වලින් අයින් වෙලා ඒගොල්ලෝ කියන්නේ brown rice වලට යන්න කියලා. brown rice කියලා ගන්න වෙන්නේ අපේ ඔය පච්ච පෙරු මාල් කළු හීනටි වගේ දුඹුරු පාට හාල්. අන්න ඒ හාල් වලට යොමු වෙන්නේ එළවලු පලා පළතුරු ආහාරයට ගන්න කියන එක තමයි මේ කමිටියකින් කියන්නේ. ඒගොල්ලෝ කියනවා අපි මස් මාළු විතර කෑවේ නැතුවට ක්‍රීඩකයෙක්ගේ උපරිම කෞශල්‍ය ක්‍රීඩා කෞශල්‍ය දක්වන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ වර්ධනය සා හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම ගර්භණී සහ කිරිදෙනම්මලට අවශ්‍ය පෝෂණයත් මේ මස් සත්ව ආහාර නැතුව ගන්න පුළුවන් කියන එක තමයි අවධාරණය කරන්නේ. එතකොට මේකට ඒගොල්ලෝ සාක්ෂි ඉදිරිපත් කරනවා 2017 එංගලන්තයේ පරීක්ෂණයක් කරලා තිබුණා. මේ ක්‍රියාශීලී ක්‍රීඩකයෝ බයිසිකල් පදින අය සහ දුවන අය අරගෙන බලලා තිබුණා මේගොල්ලන්ට මේ හෘදයාබාධ හදෙන්න අවදානමක් තියෙනවද කියලා. එතෙන්දී මේ ක්‍රීඩකයෝ 100ක් ගත්තොත් 44 දෙනෙකුටම ළඟදී හෘදයාබාධ හැදෙන්න අවදානමක් තිබිලා තියෙනවා. ඒකම මේගොල්ලෝ මේ බලලා තිබුණා කිසිම ක්‍රීඩාවක් කරන්නේ දවසේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නේ. ඒ කියන්නේ කිසිම ක්‍රියාශීලී නොවන පිරිසක් අරගෙන කරපුවාම 100ක් බලනකොට එතන 22කට තමයි අවදානම තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ව්‍යායාමයක් නොකර දවසේ වැඩි කාලයක් ඉඳගෙන ඉන්නේ වගේ දෙගුණයක් දෙඩ වෙනවා ක්‍රියාශීලියයි. මේක බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ මෙහෙම නෙමෙයි. ඒ කියන්නේ අපිට ව්‍යායාම කරන්න කියන්නේ දෙඩ වෙන්නේ නැතුව ඉන්න. ඒත් මෙතෙන්දී පැහැදිලි වුණේ ව්‍යායාම කරන එක තමයි වැඩිපුර ලෙඩ වෙන්නේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මේකට හේතු හෙව්වා. එතෙන්දී ඒගොල්ලෝ අවධානය කරේ මේ මස් කන එකත් කොලෙස්ටරෝල් දෙන සත්ව ආහාර වල, ඒ කියන්නේ මස් මාළු කරවල බිත්තර හාල් මැස්සො සැමන් ඇතුළු සත්ව ආහාර වල. එතකොට ඒ වගේම ඇඟ ඇතුලේ සිදුවෙන ප්‍රදාහ තත්ත්වයන් නිසා මේ ක්‍රීඩා කරන අයගේ අර ක්‍රීඩාව නිසා හොඳක් වෙනවට වැඩිය ආහාරයෙන් ලොකු හෘදයාබාධ අවදානමකට ලොකු ලක් කරනවා කියලා. ඒ කියන්නේ මරණයට මූණ බාන අවාසනාවන්ත විදිහට යොමු කරනවා මේ ආහාරයෙන් කියන එක තමයි පැහැදිලි කරේ. අපි මේ ගැන පස්සේ තේරුම් නැත්තම් කතා කරන්න පුළුවන් දුවල පුතලාට. ඒ වගේම පරීක්ෂණයක් ශාකාහාර ගන්න අය ගත්තාම ඒගොල්ලන්ට හෘදයාබාධ හැදීමේ අවදානම ගොඩක් අඩුයි කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ වෙජිටේරියන්, ඒ කියන්නේ ශාකමය ආහාර වලින් යපුණු ක්‍රීඩකයෝ ඉන්න ප්‍රසිද්ධ කාල් ලුයිස් එහෙම කෙනෙක්. එතකොට එයාට චැම්පියන්ෂිප් 10ක් තිබ්බ කෙනෙක්. ඒ වගේම මේ ෆුට්බෝල් තරුවක්. ඊළඟට මේ රග, මේ බොක්සින්, මේ හැම ක්‍රීඩාවකම තරු ඉන්නවා වෙජිටේරියන් ඩයට් එකේ ඉන්න. ඒ කියන්නේ මස් මාළු බිත්තර අවශ්‍යමයි කියන එකක් පුන පුනා කිව්වත් සත්‍යයට වැඩිය වෙනස්. මේ හැම තරුවක්ම ඒගොල්ලන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පිළිබඳ මේ මස් මාළු විතර නැතුව. දැන් මේ මාටිනා කියන කෙනා විශේෂයි. එයා අවුරුදු 50දී ක්‍රීඩා කරා. සාමාන්‍ය අවුරුදු 50දී ක්‍රීඩා කරන්න හැනේ ඊට කලින් විශ්‍රාම යනවනේ. ඒ වුණාට මෙයාට පුළුවන්කම තිබුණා අවුරුදු 50දී එයාගේ ක්‍රීඩා පර්ෆෝමන්ස් ටික එළි දක්වන්න. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ ගත්තාම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ ශාකමය ආහාර වලින් තමයි ඒගොල්ලන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරගත්තේ. ඉතින් අපි හැමෝටම අපේ ජානවලට ගැලපෙන ආහාරයක් තියෙනවා. ඒ ආහාරය ගත්ත හින්දා තමයි මේක දානකංකලුත් කිව්වා මේ පාරම්පරික ආහාරයේ තියෙන වැදගත්කම ගැන අපිට කතා කරන්න වෙන්නේ.
දැන් අද අපි ලෙඩ වෙලා තියෙන හින්දා අපේ රුවන්වැලි සෑය හදපු කාලේ හිටියන්ගේ ජාන එකයි දැන් කියනවානේ ජාන අපේ ප්‍රශ්නයක් තියෙන හින්දා අපිට මේ ලෙඩ වැඩිපුර හැදෙනවා කියලා ඒ කියන්නේ බටහිර ජාතීන් වැඩි අපේ ජානවල ප්‍රශ්නයක් තියෙන ඒ හින්දා අපිට දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වැඩිපුර හැදෙනවා කියලා තමයි දැන් බටහිර ජාතීන් කියන්නේ හැබැයි එහෙම කිව්වට ජාන වෙනස් වෙන අවුරුදු 10000ක් 20000ක් යන එතකොට රුවන්වැලි සෑය හදලා තාම අවුරුදු 5000ක්වත් ගියේ නැහැ එතකොට ඒ වැව් ටික හදලා අවුරුදු 5000ක් ගිහින් නැහැ ඒ එදා ඒ බුල් දොඹකර බුල්ඩෝසර් තිබුණ නැහැනේ හැබැයි ඒ කායික ශක්තිය පාවිච්චි කළා තමයි ඒ වැව දාගම හැදුවේ එතකොට එතරම් කායික ශක්තියක් ඔය දසමා යෝධයෝ ගේ තිබ්බ ශක්තිය ගත්තේ මේ ආහාරේ එතකොට ඒ අයගේ ඥානමයි අපිටත් තියෙන්නේ එතකොට අපි අපේ ආහාරය වෙනස් කිරීම හින්දායි අද අපි ලෙඩ වෙලා තියෙන්නේ ඉතින් මෙන්න මේක අවධානය කරන්න ඕනේ. එතකොට රොබර්ට් නොක්ස් පැහැදිලිව කියනවා එදා අපි ධාන්‍ය විශාල සංඛ්‍යාවක් ආහාරයට අරන් තියෙනවා බත් වලට අමතරව. ඒ කියන්නේ අපිට මේවා ගෙදර උනත් හදන්න පුළුවන්. උපාලිසගේ පාසලට ගියාම මේවා බලන්න පුළුවන්. කුරහන්, පනහල්, මුං ඇතුළු මේ ආහාර ටික හදා ගන්න පුළුවන්. මේ අපි වැළුවා ඉස්පිරිතාලේ ඉන්න මේ පාරම්පරික ධාන්‍ය කුළුබඩු පොල් කිරි එකතු කරලා හදපු කැඳ දීලා මේ සුවපත් කරන්න පුළුවන් ද කියන එක අපි බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ජීවත් කරන්න බෑ කියලා හිතපු අය කෙනෙක් තමයි මෙතන ඉන්නේ. එයාගේ යාළුවෙක් එයාගේ ඔළුවට හෙල්මට් එකකින් ගහලා ඇතුලේ ලොකු ලේ කැටියක් හැදිලා තිබුණා. ඊට පස්සේ මේ ඔළු කට්ට එන්න මෙතනදි කපලා අයින් කරලා හැම මහලා තියෙන්නේ. මේක මං ගත්තේ එයා සුව වුණාට පස්සේ. එයා ගම්පා ස්පිතාලයට එනකොට එක ඇහැයි අරින්න පුළුවන් අනිත් ඇහැ අරින්න බෑ අත් දෙක කකුල් දෙක හොල්ලන්න බෑ මෙන්න මෙතෙන්ද මේ බෙල්ලට තමයි හුස්ම ගන්න මැෂින් එක සම්බන්ධ කරලා තිබුණේ මේ නහය හරහා ඇතුලෙන් ආමාශයට බටයක් දාලා තමයි කිරි වර්ග දුන්නේ දොඩ පැය තුනෙන් තුනට මිල අධික කිරි වර්ග දුන්නා එහෙම දුන්නත් මෙයාගේ ඇඟ වැහැරිලා පිටපැත්තේ තුවාල ඇවිල්ලා තිබුණා උණ ගොඩක් වැඩි වෙලා තිබුණා මොකද නියුමෝනියා තත්යකට ගිහින් තිබුණ හින්දා. ඉතින් දවස් කීපයකට වැඩි ඉවත් වෙන එකක් නැහැ කියලා හිතුවෝ මේ අයියට අපි දුන්නා මේ පාරම්පරික සහල් වලින් හදපු කැඳ. එයාදා ඒ කැඳ බොනවත් එක්ක මෙයාගේ නියුමෝනියා හොඳ වුණා. ඒ කියන්නේ උණ අඩු වුණා, තුවාල හොඳ වුණා. ඊට පස්සේ විශේෂ කැඳ දුන්නා මේ ඔළුව ඇතුලේ තියෙන ලේ දියෙක් වෙන්න. ඒ දිය වුණාට පස්සේ ඔළුව ඇතුලේ අර ඔළුවේ ඉදිමිච්ච එක අඩු වුණ හින්දා තමයි මේ ඇතුලට හම ගිහින් තියෙන්නේ දැන් ඔළු කට්ට නැහනේ ඒ හින්දා මෙතන වල වගේ පේන්නේ. දැන් සති පහක් යනකොට මෙයා සම්පූර්ණයෙන්ම නිරෝගී වුණා. කියන්නේ දවස් 3-4ක් යනකොට අතපය හොල්ලන්න පුළුවන් වුණා. සති පහක් වෙනකොට ඉඳ ගන්න පුළුවන් වුණා. අපි කියන දේත් තේරුම් ගන්න පුළුවන් වුණා. අතපය හොල්ලලා ඉඳගෙන ඉන්න පුළුවන් මට්ටමට ආවා. ඒ වගේම වයස කෑගත්තත් මේ අංශභාග තත්ත්වයකට ගිය කෙනෙක් නැගිට ගන්න බෑ පටපැත්තකට ගිහින් කෑම ටිකක් ගෙලින්න බෑ දවස් 3-4කට වැඩිය ජීවත් වෙන එකක් නැහැ කියපු කෙනෙක් අපි කැඳ දීලා සනීප කරා එතකොට ඖෂධත් එක්ක අපි දුන්නේ පාරම්පරික සහල් වලින් හදපු කැඳ එකක් කෙලසුවේ කියලා මේක වෙළඳපොලේ ගන්නත් තියෙනවා මේ අයියා software engineer කෙනෙක් මෙයාට ඕනේ වුණා බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න හැබැයි කිලෝ 75 වරපන් තියෙන තරඟට යන්න හිටියට මෙයා කිලෝ 102ක් බරයි. ඉතින් මෙයා ජිම් එකට ගියා. ජිම් එකෙන් එතකොට දැන් කියන්නේ එහෙමනේ මස් ගන්න ඕනේ, මස් හැදෙන්නේ බිත්තර ගන්න ඕනේ, විශේෂ කිරි වර්ග විටමින් ගන්න ඕනේ කියලා ඒ උපදෙස් දුන්නා. මේවා කරලා තිබුණා මාස 3ක්. ඒ මාස 3ක් එහෙම කරලා ජිම් එකේ ව්‍යායාමත් කරලා කිලෝ 5යි අඩු වෙලා තිබුණේ. එතකොට එයාගේ තරඟයට තව මාස 3යි ඉතුරු වෙලා තිබුණේ. ඒ 3ක් ඒත් එයාට අවශ්‍ය විදියට කිලෝ 75 දක්වා බර අඩු කරගන්න බැරි වෙලා තිබුණා. ඊට පස්සේ තමයි එයාගේ අම්මත් එක්ක මගේ සායනෙට ආවේ. ඉතින් මම එයාට අලියා ගැන කියලා දුන්නා. අලියා කියන්නේ බොහොම ශක්තිමත් සතෙක්. ගොඩක් කල් ජීවත් වෙනවා නේද? ඒ වගේම හරත්තෙට බර අදින්න අපි ගන්නෙ ගොනෙක්, හරකෙක්. ඒතර මේ හරක කියන සතත් ගොඩක් ශක්තිමත්. ඒ වගේම අස්සයා කියන සතා ගත්තත් බොහොම ශක්තිමත් කෙනෙක්ව පිටේ තියාගෙන ඉතා වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. දුර දුවන්න පුළුවන් තව බරක් අරගෙන. ඉතින් මේ සියල්ලම කියලා එයාගේ කෑම එක මම වෙනස් කරා. මේ අධික ලෙස මස් බිත්තර ආහාර, විටමින් වර්ග, කිරි වර්ග පරිභෝජනය අයින් කරලා පාරම්පරික සහල්
වලින් බත් කන්න කිව්වා ඊළඟට හෙලසේ කැඳ කෝප්ප තුනක් දවසට ගත්තා එළවලු පලා පළතුරු සහ එයාගේ මාස් මාළු ප්‍රමාණය ඉතාමත්ම අවම කරා ඒ කියන්නේ ගිනි පෙට්ටියක සයිස් එක දක්වාම අඩු කරා එහෙම කරලා මේ එයාගේ පේශි ටික හදාගන්න එයාට පුළුවන් වුණා ඊළඟ මාස 3ේදී එතකොට බලන්න වෙනස එතන මේ පේශි ටික ඔක්කොම හදන ගමන් තමයි අපි එයාගේ බර අඩු කරේ එතෙන්දී අපි පාවිච්චි කරේ අපේ පාරම්පරික සහල් ඇතුළු අපේ පාරම්පරික ආහාරදී अमेरिकावे फुड साइंस एंड इंजीनियरिंग जर्नल मे दियवेडिया पारंपरिक सहाय सहाय आश्रित हंदना මේක එද සංගරාවෙන් බාර අරන් 2019 ජනවාරි කලාපේ පළ කරා. ඉතින් ලෝකේ එතන තියෙන මෙන්න මේ කැඳ ටික තමයි අපි පාවිච්චි කරේ. මම ගම්පහ වහල ඉන්න කාලේ අධ්‍යයනය කරනකොට මම දැක්කේ මේ ලේඩ සියල්ලම හොඳ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හොඳින් පාලනය කරන්න පුළුවන් මේ පාරම්පරික සහල් සහ කැඳ දීලා. දැන් ගොඩක් ऑपरेशन करानेशन करानिया जीवित प्रश्न मून दीप रसिया जीवा दीवेदिया बहुम पासवा मे आपे पारंपरिक आहार हृदय रोग मे सेलम रोग आप डेंगू වෙන්න පුළුවන් එහෙම නැත්නම් මියුණ වෙන්න පුළුවන් කොරෝනා වෙන්න පුළුවන් ඒ වගේ බෝවන ලෙඩත් දෙකම වළක්වන්න පුළුවන්. හැබැයි ආහාරයේ ලොකු විවිධත්වයක් ඕනේ. ඒක වස විස නැතුව වගා කරන්න. එතන මේවා උයන්න විශාල දැනුම් සම්භාරයක් තිබුණා. මම හිතන්නේ අපේ රටේ වෙන්නේ නැති එහෙම ආහාර පිසීමේ දිනු රටක් විදිහට තියෙන්නේ මොකද වෙන රටවල් ගත්තොත් ඒගොල්ලෝ වතුරෙන් තම්බනවා ඔකට ලුණු ටිකක් ගම්බිස් කුඩක් ටිකක් එකතු කිරීමක් තමයි කරන්නේ අපි එහෙම නෙමෙයි අපි වෑංජනයක් ගත්තොත් අපිට පුළුවන් තෙලට තෙල් දාන්න පුළුවන් එහෙම නැත්නම් ඇඹුලට උයන්න පුළුවන් කිරට උයන්න පුළුවන් මිරිසට උයන්න පුළුවන් බදලා උයන්න පුළුවන් නා එහෙම විවිධ වූ විදිහට එකම ආහාරය වෙනස් අවරින් හදන්න ඒ තාක්ෂණය තියෙන අපි මුතුන් මිත්තන්ගෙන් අපිට ලැබිලා තියෙන තාක්ෂණයක එක අපි අනාගතයට දායාද කරන්න ඕනේ ඒක විශේෂයෙන්ම අධ්‍යයනය කරන්න ඕන එකක් හින්දා කිව්වේ එතන පාරම්පරික හාල් පිටි කරලා විවිධ කෑම හදුවා එතන හොඳම උදාහරණය තමයි පිට්ටු සහ රොටි එකම දේ ගන්න අපි පිසින ක්‍රමය උෂ්ණත්වය වෙනස් කරලා ඒක දෙන විදිය වෙනස් කරලා වෙනස් ආහාර දෙකක් හදාගන්න ඉතින් අපේ නිලවැදකමට අනුව එතකොට මේ හම්බෙන මේ ආහාරයෙන් හම්බෙන ප්‍රෝටීන් වෙනස් තන්තු වෙනස් අපි ඇඟට හම්බෙන හිතකර සුද්ධ ජීව වෙනස් කරලා හදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ ගන්න පුදුමාකාර විදිය දැනුවක් මේ මුතුන් මිත්තන්ද තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රස කැවිලි කාලා තියෙනවා. මේ රස කැවිලි කන්න බැරි ඇඟේ තියෙන විස හිඳ. එතකොට අර අපි කැඳ බීලා විස ටික අයින් කරගත්තට පස්සේ පාරම්පරික සහල් පිරිසිදු කිතුල් පැණි පිරිසිදු පොල්තෙල් පාවිච්චි කරලා ඕනෙම කෙනෙකුට මේ පැණි රස බඩ පිරෙන කන්න පුළුවන්. ඒකෙන් සීනි කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේම ධාන්‍ය ගැන මන් ටිකක් කිව්වා මේ කුරහන් තලප හරි ගුණයි. ඒ වගේම පැලමු මේ හැලප මේ පුදුමාකාර විවිධත්වය බලන්න මේ ආහාරයේ තියෙන කුරහන් ගත්තොත් කුරහන් ඉන්දියාප පිටු විතර නෙමෙයි තලප සහ හැලපත් හැදුවා. ඒ වගේම මේ අල වර්ග. මේ අල වර්ග විශේෂයෙන්ම ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරන්නේ. ඒ වගේම මහතයගේ මහතාඩු කරන්නේ දියවැඩියා කොලෙස්ටරෝල් පාලනයට පිළිකා පාලනය ඇතුළු බොහෝ ලෙඩවලට ඖෂධීය ගුණයක් තියෙනවා. මේ වෙනකොට වෙළඳපොලේ තියෙනවා මේවා. ඒ වගේම අලු කෙසෙල්. විශාල මිත්‍යාමිත්‍යක් පතුරන එකක්. අලු කෙසෙල් කියන්නේ ඉතාමත් නිතර ආහාරයට ගන්න ඕන එකක්.
මේකෙන් විසයින් කරන විතරක් නෙමෙයි අකඩෝනතාවටත් ඖෂධයක් විදිහට තමයි මේ මේ වෙනකොට පරීක්ෂණ වලින් අනාවරණය වෙමින් පවතින්නේ මේ පොල් ගත්තාම පොල් කියන්නේ විසයින් කරන්න පුළුවන් ආහාරයක් මේකෙදී කොලෙස්ටරෝල් පොල් වල නැහැ පොල් තෙල් වලත් නැහැ එහෙනම් බය නැතුව එතන අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන් පොල් ඒ වගේම මේ කුළුබඩු නිවැරදිව භාවිත කරනවා නම් එතකොට අපිට බෝ වෙන ලෙඩක් සහ බෝ නොවන ලෙඩක් වළක්වන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපි දැන් මතක තියාගන්න ඊළඟට ඒව ආවර්ජනය කරන්න මේ ධාරණ හැකියාව මේ සියලු දේ ගණිතමය හැකියාව ඇතුළු මේ සියලුම හැකියාව මානසික හැකියාව වර්ධනය කරන්න පුළුවන් මේ ආහාරය හරහා ඒ විතරක් නෙවෙයි අපේ හිත තැම්පත් කරගන්නත් පුළුවන් මේ ආහාරයෙන් පුළුවන් ඕනනම් කෙනෙක්ගේ ආසාවල් වැඩි කරන්න කෙනෙක්ගේ දරුණු ගතිගුණ ඇති කරන්නත් පුළුවන් ඒ නරක ආහාරය අද වෙනකොට මේක තමයි වෙලා තියෙන්නේ ඒ වගේම මේ පාරම්පරික ආහාර දෙනකොට එයාගේ හිත තැම්පත් වෙනවා. එතකොට එයාගේ අනවශ්‍ය ආසාව නැති වෙනවා. ඊළඟට තමුන්ට තමුන්ගේ හිත පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒව තමයි වැදගත් වෙන්නේ. ඔය අපේ තරුණයටත් වැඩිහිටියන්ටත් ගත්තාම තමුන්ගේ සිත තමුන්ට පාලනය කරගන්න පුළුවන් වෙන ඕනේ. අන්න ඒකට මේ ආහාරය වැදගත්. මේ මම උදාහරණ කීපයක් දෙන්නම් මේ තනහාල මේක ෆොක්ස්ටේල් මිලට් කියලා ඔයාලා ගූගල් එකේ ගිහිලා සර්ච් කරොත් ගොඩාක් පරීක්ෂණ කරන ධාන්‍ය වර්ගයක්. මොකද මේකේ පෝෂණය ගොඩාක් වැඩි. මේ තනහාල් දෙන්න පුළුවන් අපිට අර බොඩි බිල්ඩර්ස්. ඒගොල්ලන්ට අවශ්‍ය අමයිනෝ ඇසිඩ් ටික මේ තනහාල් මගින් දෙන්න පුළුවන්. ඒකේ විශේෂත්වය ඒ විතරක් නෙමෙයි. ඒපේ පේශි ටික හදන ගමන් විටමින් ටිකක් දෙනවා. ඒ වගේම දියවැඩියා කොලෙස්ටරෝල් උත් පාලනය කරලා දෙනවා. ඒ හින්දා තමයි මේවට ෆන්ක්ෂනල් ෆුඩ් නැත්තම් ක්‍රියාකාරී ආහාර කියන්නේ. මෙනේරි ගැන එක වචනයක් කියන්නේ ඒකට ගොඩක් වැඩි ආහාරයක්. තව ගුණ ගොඩක් තියෙනවා. එතකොට මුං ඇට ගත්තාම දරුවෝ සතියට දවස් 3ක්වත් ආහාරයට ගන්න ඕනේ. මොකද මතක ශක්තිය ස්මරණ ශක්තිය වැඩි කරන්න පුදුම හැකියාවක් මුං ඇට වලට තියෙනවා. ඒ කියන්නේ පාඩම් මතක තියාගන්න පුළුවන් මුං ඇට ආහාරයට එකතු කරගන්න ඕන. ඒ වගේම අක්මාව ආරක්ෂා කරන්න පුළුවන් කොලෙස්ටරෝල් මහොදීන් පවත්වගෙන යන්න උදව් කරනවා. දැන් මේ ප්‍රෝටීන් කියන එක අවශ්‍යතාවක් කියන එකනේ අපි ඉස්සර ඉගෙන ගත්තේ නේද? දැන් ඒක අර්බුදයක් වෙනවා. ඇත්තටම ප්‍රෝටීන් අර්බුදයක්ද කියලා අපි බලමු. දැන් අපි මේ දත්ත ගත්තේ ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත. යම්කිසි ආහාරයක් ග්‍රෑම් 100ක් ගන්නකොට ප්‍රෝටීන් කොච්චර ලැබෙනවද කියලා තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට වැඩියෙන්ම අපිට ප්‍රෝටීන් හම් වෙන ආහාරය තමයි උදු. ඒ කියන්නේ උදු අපිට ගන්න පුළුවන් තෝසේ උළුඳු වඩේ විදිහට. එතකොට උදු ග්‍රෑම් 100ක් ආහාරයට ගන්නකොට ග්‍රෑම් 25ක් මේකේ තියෙන ප්‍රෝටීන්. මුං ඇට එකිටුවටම තියෙනවා නේ. මුං ඇට ග්‍රෑම් 100ක් කවුරු හරි ආහාරයට ගත්තා නම් මුං ඇට ග්‍රෑම් 24ක් එකතු වෙනවා. දවසට අපිට කොච්චර ප්‍රෝටීන් ඕනේද? ඒකත් අපි කතා කරමු. සාමාන්‍යයෙන් ලේසියෙන් ගණන් හදන්න මතක තියාගන්න වැඩිහිටියෙක් වුණොත් වැඩිහිටියෙක්ගේ කිලෝ එකකට බර කිලෝ එකකට ග්‍රෑම් එකක් හොඳටම ඇති. ඒක වැඩිත් එක්ක අපි කියමු වැඩිහිටියෙක් ගත්තාම ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි කෙනෙක්ට බර කිලෝ 50 නම් එයාට ඕනේ වෙන්නේ දවසටම ප්‍රෝටීන් ග්‍රෑම් 50. එතකොට දවසටම ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් ඕනේ කෙනෙකුට මේ මුන්නේට ග්‍රෑම් 100ක් දවස තුල සැරින් සැර එයා කෑවා නම් එයාගේ අවශ්‍යතාවෙන් භාගයක් මුන්නේට වලින්ම හම් වෙලා තියෙනවා. එතකොට අපි කිලෝ 50ක් බර එක්කෙනෙක් ගත්තොත් එයාට ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් ඕනේනේ. එතකොට බිත්තරේක දැන් බිත්තරනේ ගොඩාක් ප්‍රෝටීන් හොඳයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් බිත්තර ග්‍රෑම් 100ක් ඇවොත් තමයි ප්‍රෝටීන් ග්‍රෑම් 13ක් එන්නේ. ලොකුම බිත්තරයකුත් බර ග්‍රෑම් 73ක් විතර. ඒතකොට අපේ රටේ තියෙන බිත්තර ගත්තොත් ග්‍රෑම් 75ක් 60ක් විතර තමයි බර වෙන්නේ. ඒතකොට දල වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් එදර බිත්තර ග්‍රෑම් 6ක් 7ක් විතර තමයි අපිට මේ එක බිත්තරේකින් ප්‍රෝටීන් ග්‍රෑම් 6 7ක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 50ක් දවසට ප්‍රෝටීන් ඕන කෙනෙකුටත් එක බිත්තරේකින් ගන්න පුළුවන් නේ ග්‍රෑම් 6 7ක්. ඒක සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි. මොකද අපිට අවශ්‍ය ප්‍රෝටීන් වලින් වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ බත් වලින්. අපි බත් ගොඩක් කනවා. දැන් බත් ග්‍රෑම් 100ක් කියන්නේ සාමාන්‍යයෙන් පිවිසි කෝප භාගයක විතර ප්‍රමාණයක්. එතනක් තියෙන ප්‍රෝටීන් ග්‍රෑම් දැන් කන හාල් ගත්තොත් 3කට කිට්ටුව. එතන පාරම්පරික හාල් ගත්තොත් 11ක් වෙනවා. ඒ කියන්නේ දැන් කන හාල් වගේ පාරම්පරික හාල් වල ප්‍රෝටීන් තියෙන 3 ගුණයකටත් වැඩියි.
එතකොට අපි පාරම්පරික ආහාර වලට යන්න ඕනේ එක හේතුවක් ඒකයි. ඒ කියන්නේ ප්‍රෝටීන් වැඩි. ප්‍රෝටීන් වැඩි විතරක් නෙමෙයි විටමින් ද කනිජ ලවණ සියලු දේම මේ පාරම්පරික ආහාර වල තියෙනවා. ඒකට ප්‍රධානායකත් පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත කතාව. මොකද්ද ප්‍රෝටීන් බහුල ආහාර වල ගත්තහම මේ ශාකමය ආහාර ගොඩක් තියෙනවා. මේ කොස්සට සුලභවම දකින්න තියෙන දේ. එතකොට මේ වගේ තව විශේෂත්වයක් තියෙනවා මේ ශාක ආහාර වල අපි දන්නවා කොලෙස්ටරෝල් නැහැ කියලා නේද? දැන් බිත්තරයක් ගත්තොත් බිත්තරේක ඉතා විශාල ප්‍රමාණයක් කොලෙස්ටරෝල් තියෙනවා. ඒ කියන්නේ දවසට කෙනෙකුට කන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300ක් ගන්න පුළුවන්. එතකොට බිත්තරේ මාළු කෑල්ලක් ආපු ගමන් 300 වයින්නවා. එතකොට කොලෙස්ටරෝල් එන්න ප්‍රමාණය මේ මස් මාළු බිත්තරත් එක්ක ඉතාමත් ඉහළ යනවා. ඒක තමයි ඊළඟට හෘද ආබාධ වලට මුල් වෙන්නේ. මේකයි ක්‍රීඩකයෙක්ගේ අර ක්‍රීඩා කරාම වෙන්න හෘද වස්තු වල හොඳයිනේ. නිරෝගී වෙන්න උදව් වෙනවානේ. හැබැයි ඒ උදව්ව නැති වෙනවා මේ මස් මාළු වල වෙන කොලෙස්ටරෝල් ඇතුළු ඒ තෙල් වලින් වෙන හානියත් එක්ක. මේ සංසන්දනය කරේ මුං ඇට සහ බිත්තර. එතකොට මුං ඇට සහ බිත්තර ග්‍රෑම් 100ක් ගත්තාම මේ අපිට ඕනේ ළමයකට ඕනේ ශක්තිය දෙන්න හොඳම ප්‍රබේම මුං ඇට. ඒ වගේම විටමින් C අවශ්‍යයිනේ. අපි අම්මෝ දන්නවා අපිට සෙන්ප්‍රතිෂාතු රෝග වලක්ව ගන්න යකඩ උරා ගන්න විටමින් C ඕන. එතකොට විටමින් C පොඩ්ඩක්වත් නැහැ බිත්තරේක. අපි ග්‍රෑම් 100ක් කෑවත් පොඩ්ඩක්වත් හම්බෙන්නේ. යකඩ ගත්තොත් යකඩත් වැඩි මුං ඇටවල බිත්තරවල යකඩ තිබුණාට ඒ බිත්තරවල තියෙන යකඩ මනුස්ස ශරීරයට උරා ගන්න බෑ. කියන්නේ අපිට බිත්තරවල තියෙන යකඩ උරා ගන්න බෑ. ඒක විශේෂයෙන්ම අවධානය කරන්න ඕනේ. ඒ වගේම කොලෙස්ටරෝල් අධිකයි. මේ මුං ඇටවල කොලෙස්ටරෝල් පොඩ්ඩක්වත් නැහැ. කැල්සියම් ගත්තත් කැල්සියම් මුං ඇටවල වැඩි. තන්තු ගත්තාම තන්තු ඉතාමත් අවශ්‍යයි ශරීරයේ ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වයට. එතකොට සන්තුත් නැහැ. ඉතින් මේ බිත්තරවල ප්‍රෝටීන් තියෙනවා කියන්නේ අපි විද්‍යාගාරයක පරීක්ෂණයට ලක් කරගන්න. හැබැයි බිත්තරේ තියෙන ප්‍රෝටීන් එක මනුෂ්‍ය ශරීරයට උරා ගන්න බෑ. පහසුවෙන් උරා ගන්න පුළුවන් වෙන්නේ මුං ඇට, බතල ඇතුළු ශාකමය ආහාරවල තියෙන ප්‍රෝටීන්. එහෙනම් ශාකවල තියෙන ප්‍රෝටීන් උරා ගන්න තමයි අපි ආහාර මාර්ගය හැදිලා තියෙන්නේ. එතකොට බිත්තර මස් මාළු වල ප්‍රෝටීන් අපිට උරා ගන්න අපහසු. විශේෂයෙන්ම බිත්තරවල ප්‍රෝටීන් එක උරා ගන්න බෑ. ඉතින් තව ඕනේ තරම් කෑම තියෙනවා. මේ මුරුංගකොළ වල පෝෂක පදාර්ථ 92ක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට යෝගට් එකක් වගේ දෙගුණයක් ප්‍රෝටීන් තියෙනවා. කිරි වගේ 4 ගුණයක් කැල්සියම් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් විශාල ප්‍රෝටීන් විටමින් ප්‍රමාණයක් තියෙන ආහාරයක් තමයි මුරුංගකොළ. එතකොට මුරුංගා හැලයක් හිටව ගත්තනම් අපිට අවුරුදු ගාණක් නොමිලේම මේ සියලුම පෝෂක පදාර්ථ ටික ගන්න පුළුවන්. ඒ වගේම මේ බතලවල තියෙන ಗುಣ සඳහන් වෙන්නේ ප්‍රෝටීන් ලේසියෙන් උරා ගන්න පුළුවන්. ළඟට විටමින් වර්ග බහුලව තියෙන සාමාන්‍ය හාල් වලට වැඩිය. මේ පොල් ගැන ගොඩක් බීතිකාවක් හදලා තියෙන, ඒ ගැන රිසර්ච් කරලා තියෙනවා. පොල් හොඳයි කියනවා කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරන්න, දියවැඩියාව වළක්වන්න, ඒ වගේම ප්‍රතිශක්තිකරණය හදන්න පුළුවන්. පාරම්පරික සහල් සහ පොල් එකතු කරලා හදන පොල් කිරි වලින් උණ හොඳ කරන්න පුළුවන්. මම ඒකනේ කිව්වේ අර අයියා කෙනෙක්ගේ උණ හොඳ වුණා කියලා අපි පාරම්පරික හාල් වල කැඳ දෙනකොට. ඉතින් ඒ විශේෂ ගුණ තියෙනවා. ඒ වගේම අපි කිතුල් ආහාරයට ගත්ත જાත්‍යක් කිතුල් පැණි වෙන්න පුළුවන්, හකුරු වෙන්න පුළුවන්, කිතුල් පිටි වෙන්න පුළුවන්. ඒවා අපිට බය නැතුව ආහාරයට ගන්න පුළුවන් ඒවා. ඒ වගේම මේ වෙනකොට අර දරුවන්ගේ තියෙන රෝගී තත්ත්වත් එක ගොඩක් වෙලාවට හෘද ආබාධ හැදෙන්න අවදානමක් තියෙනවා වැඩිහිටියන් වගේම දරුවන්ටත්. ඒ සියලු දෙනාටම තැඹුම් හොද්ද ගුණයි. සතියට දවස් 3ක් තැඹුම් හොද්ද ආහාරයට එකතු කරගන්න. මේ තැඹුම් හොද්ද විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් හැදුවේ. ප්‍රියන්ත සේනානායක මහත්මිය විශේෂයෙන්ම දරුවන්ට දෙන්න කියලා උපදෙස් දුන්නේ හෘද ආබාධ වලින් දරුවෝ වළක්ව ගන්න. එතකොට මේක බොන්න නෙමෙයි හැදුවේ කන්න. ඒ කියන්නේ ඉස්ලාම අපි බත් බෙදනවා. ඊට පස්සේ පරිප්පු බෙදලා පරිප්පු වලට උඩින් තමයි මේ තැඹුම් හොද්ද බෙදාගන්නේ. එතකොට කිසිම විශේෂ අමුතුරක් නැහැ. අපි සාමාන්‍ය බත් කන විදිහට කනකොට බත් ටික කනකොට තැඹුම් හොද්දේ ප්‍රමාණයත් බීලා තියෙන්නේ. මේ පරිප්පු කියන එක විස අධික ආහාරයක්. අර පරිප්පු හොදනකොට පෙනෙන්නේ විස හින්දා. ඒ හින්දා මේකේ පුළුවන් තරම්
හොදන්න ඕනේ ඊට අමතරව පොල් පලා ගහක් එකතු කරනවා නම් හොඳයි මෙන්න මේ ටික තමයි මට කියන්න ඕනේ උනේ මූලිකවම අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉස්සරහට සාකච්ඡා කරමු නේද සලාමයින්ද සහ පීඩකයන්ද සුදුසු ආහාර ලයිස්ට් තිබ්බා මේක ෆොටෝ ගහගත්තා නම් මං හිතන්නේ ඇති මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි පස්සේ සාකච්ඡා කරමු මේ ගන්න ඕනේ බත් වර්ග ඊළඟට පළතුරු වර්ග ඊළඟට එළවලු සහ පලා වර්ග අපි පෝෂණය ගත්තාම රූපය ගැන වගේම සිත ගැනත් හිතන්න ඕනේ ඉතින් ඒකට පුංචි डॉक्टर सुजीव अहिने ऑप्टिमाइज करने वाले ධර්මපාල කුමාරයා මැරුණයි කිව්වම පේරජතුමා පිළිගත්තේ නැලු නේද? ආන්න හරි දරුවෝ. ධර්මපාල කුමාරයා මැරුණයි කිව්වම පියරජතුමා පිළිගත්තේ නැත්තේ. ඒ උදවියගේ પરම්පරා හතක් පංචශීලයේ රැක්ක නිසා නෑ. પરම්පරා හතක්? ඒ කියන්නේ ගුරුන්නාසේ ධර්මපාල කුමාරයාගේ අත්තා මුත්තා නත්තා පණත්තා කිත්තා කිරිකිත්තා කින්දා ඉන්දම් પરම්පරා හතක් ඔව් දරුවෝ પરම්පරා හතක් මාන්සිරි රැකලා භාවනා කරලා මෛත්‍රියෙන් කල් යවන ඒ උදවියගේ ආශ වැඩි බං डॉक्टर उत्पला अवस्था उदयने पाली सर දැන් වෛද්‍ය උත්පලා පෙරහර මහත්මියට ආරාධනය කරනවා ඉතුමිය ආයුර්වේද වෛද්‍යතුමියන් පහුගිය අවුරුදු 12කට 13කට ආසන්න කාලයක් තිස්සේ සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන් ඉතුමිය මේ වැඩසටහන් වලට විශාල දායකත්වයක් දුන්නා මේ වෙනකොට මට්ටක්කුලේ ආයුර්වේද රෝහල සහ ඒ අවට ගම් ප්‍රදේශ කිවට ඒක නාගරිකය එකතු කරගෙන එතුමිය විශාල වැඩසටහන් සංඛ්‍යාවක් කරනවා අපි බලමු එතුමිය කුඩා දරුවන් සමග කරන වැඩ කටයුතු සහ ආයුර්වේද වෛද්‍යතුමියක් හැටියට එතුමිය අපට මොන විදිහේ පණිවිඩයක්ද දෙන්නේ කියලා වෛද්‍ය උත්පලා පෙර මෙතනිය ස්තුතිවන්ත වෙනම ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පල්ස ඇතුළු කණ්ඩායමට මම හිතන්නේ දැන් කතාල දුවලා මේ දේශන දෙකක් ඇහුවා මම හිතනවා චුට්ටක් එක ප්‍රායෝගික පැත්තෙන් අපි කොහොමද කළේ කියන එක මම පැහැදිලි කිරීමක් කරන්න මම හිතන්නේ අපි ආහාර වලින් කියන ආහාර ගැන ගොඩක් කතා කළා ඒ ආහාර වලින් අපි කොහොමද අපි ආහාර එකතු කරගන්න රෝග නැසන්න කියන එක අදකින් ටිකක් මම වඩි ඉදිරිපත් කරන්න ආහාරයක් කියලා කියන්නේ මොකද්ද අපි දන්නවනේ ආහාරයක් කියලා කියන්නේ අපි හිතන්නේ කන දේ විතරයි නේද හැබැයි ආහාරයක් කියලා කියන්නේ අපේ ශරීරයයි මනසයි දෙකම පෝෂණය කරන්න ඕන එකක් තමයි ආහාරයක් කියලා කියන්නේ එතකොට අපි මෙතන තියෙන කෑම බීම විතරක් නෙමෙයි එතකොට කෑම බීම සහ හුස්ම කියන එකත් ආහාරයක් වෙනවා ඒ කියන්නේ හුස්මක් නැත්නම් හුස්ම ගන්න බැයි නම් විශේෂණ ඔක්සිජන් වායු ගන්න බැයි නම් මෙතන අපේ ශරීරය සහ මනස දෙකම පෝෂණය කරන්නේ නැහැ
එවැගේම අපි හිතන්නට තව දෙයක් තියෙනවා. ඒක තමයි මනසට ලැබෙන අරමුණු. එතන මේ අරමුණු කියන එකත් අපි අපේව පෝෂණය කරන්න පුළුවන් ආහාරයක් වගේම. එතකොට මේ ශරීරය මනසයි පෝෂණය කරන්න පුළුවන් ආහාර තමයි අපි ඒ තමයි අපි ආහාරය කියලා හඳුන්වන්නේ. දැන් ආයුර්වේද සංහිතා ග්‍රන්ථ ගත්තොත් ප්‍රති ආයුර්වේද කියලා කියන්නේ ගොඩාක් පරණ වෙදකම මේක භාවනා කරලා අවබෝධ කරගත්ත වෙදකම මේ අවුරුදු 5000කටත් වඩා හිත කාලයකදී මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා නිවැරදි ආහාරය කියන්නේ මොකද්ද නිවැරදි ආහාරය ගන්නකොට අපේ ඇඟ විතරක් නෙමෙයි සිතත් වෙනස් වෙන ආකාරය එතකොට සුදුසු ආහාරයෙන් ඇඟ වෙනස් වෙන ආකාරය ශරීරය වෙනස් වෙන ආකාරය සහ මනස වෙනස් වෙන ආකාරයත් අපිට හොඳ නැති ආහාර වලින් මොනොත් මේ ශරීරය සහ මනස වෙනස් වෙන ආකාරය දක්වලා තියෙනවා ඒ වගේ මෙතන තියෙනවා අපි එවැනි ආහාර මොනවද ගත යුතු සහ නොගත යුතු කියන එක මම හිතන්නේ මෙතන සාත්‍යක ආහාරය කියලා කියන්නේ අපේ ශරීරයේ මනස දියුණු කරලා ඒ කියන්නේ නිරෝගීතාවය ඇති කරලා අවුරුදු 100 150 දක්වා මේ අවශ්‍යතාව ලබා දෙන්න පුළුවන් සාමාන්‍ය පළතුරු ඒ කියන්නේ පැලවීමේ හැකියාවක් තියෙන පළතුරු මෙන්න මේ කියන දේ විශේෂම ඖෂධීය පාන. ඒතර තාමසික ආහාරයක් කියලා කියන්නේ මුදේ මේවා ගන්නකොට අපේ තරහ වැඩි වෙනවා. මානසික ආතතිය පීඩනය නේද විවිධාකාර දේවල් අපිට ගහන්න හිතන අන්න ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒතර මෙන්න මේ ආහාර මොකද්ද කියලා ගත්තොත් මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනකොටේ වර්තමානයේ අපි කන දේවල් නේද මේ තියෙන්නේ. නේද? අධික මේද තෙල් වැඩි වදින ලද තින් කරන ලද පාන් පිටි වගේ බේකරි නිෂ්පාදන නේද ගොඩාක් සීතල ගන්න ආහාර ඒ වගේම අපි කෘතිමව රසකාරක දාලා වර්ණ ඇති කරන වර්ණකාරක දාලා නේද ඒ වගේ දේවල් ඒ වගේම මස් මාළු වැඩිපුර මස් මාංශ එන මේ වගේ දේවල් පුතේ අපේ ශරීරය විතරක් නෙමෙයි මානසත් මේ නිරෝගී කරන්නේ නැහැ ඉතින් මෙන්න මෙතන අපි මේකත් අවබෝධයට ගත යුතුයි එතකොට දැන් අපි දන්නවා අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයම කියන දේ නැන්දලා කතා කළා අපේ දියවැඩියා ප්‍රෙෂර් කියන මේ බෝවන රෝග වැඩි. ඒතර මෙන්න මේ රෝග වැඩි කරන ඒව අඩු කරන්න හොඳම දේ තමයි අපේ රටේ අපිට ආවේනික ආහාර. ඒතර ඒව තමයි නැන්ද ඉස්සලා සුජීව නැන්ද කතා කළේ පාරම්පරික ආහාර අපේ රටේ හැදෙන දේවල් කන්න ඕනි කියන එක. ඒක අපේ ආයුර්වේද සංහිතා ග්‍රන්ථය කියලා කියන පුතේ පොත. ඒ කියන්නේ මේ වගේ දේවල් අවබෝධ කරගත්තත් පොත් ලියලා ඒක දැනුත් වර්තමානයේ තියෙනවා. ඒ පත පොතේ තියෙන්නේ අපේ රටේ ආහාර අපි ගත යුතුයි කියලා. ඒ වගේ තව දෙයක් තියෙනවා. අපි මේ ආහාර ගන්නකොට අපි හැමෝගෙම වගකීමක් කියලා කියන මොකද්ද? මේ වස විස එකතු කරන්න එපා ආහාරයට. මේක වගකීමක් අපේ යුතුයකම නේද? හැබැයි දැන් වර්තමානයේ ගත්තොත් කියන කුෂිකාර්මයෙන් අපි කරන්නේ මොකද්ද? වස විස ටික එකතු කරලා තමයි ආහාරය හදාගන්නේ. එහෙන හොඳම දේ තමයි විශ්වාසයෙන් යුතු ආහාර ගන්න ඕනේ. ඒතර විශ්වාසයෙන් යුතු ආහාර ගන්න නම් පුතේ දුවි ඔයගොල්ලෝ ආහාරය gedara හදා ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට විශ්වාසය අපි මේක වස්තුවේස ගහන්නේ නැහැ. සහ අපේ ගෙවත්ත තියෙන දේවල් වල වශයෙන් නැහැ කියන එක අපිට නැත්තම් පිටු කියන දේවල් උනත් අපිට ඇහෙනද සර් මම කියන එක සහනවද ඇහෙනවා හරි එතකොට පුතේ මෙතන දැන් මම චුට්ටක් කතා කරන්නම් අපි ගෙවත්තක් හදමු කියලා මාතෘකාවකට අපි ඕගොල්ලෝ එකතු වෙලා එකතු කරගෙන එකක් සූම් හරහා හරි අසූම් මගින් වගේම සාමාන්‍ය මටකොලියට සම්බන්ධ වෙන අයත් එක්ක අපි ගෙවත්තක් හැදුවා. එතෙන්දි මම උඹට පෙන්නන්න ගෙවත්තකදී අපි දන්න දෙයක් තමයි ඔයගොල්ලෝ අපි හැමෝම ගොඩක් දරු අපි දැකපු දෙයක් තමයි අපි සාමාන්‍ය වගා කරන දේවල් වල ඇට ඒ කියන්නේ බීජ හඳුනන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ වගේ පුංචි අය එකතු කරගෙන අපි බීජ හඳුනා ගැනීමේ වැඩසටහනක් කළා. ඒතොර එතෙන්දි බීජ හඳුන්වලා දීලා අපි හැම දරුවෙකුටම ඇටයක් පැල කරන්න කියලා කිව්වා. ඉතින් ගොඩක් දරු ඇට පැල කළා. එතෙන්දි මේ ඇට පැල කරන අතරේ අපි මේ වැඩසටහන අතරේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් එදිනදා හොයාගන්න පුළුවන් වස්තු නැති ආහාරයක් අපි ලබලා දුන්නා. ඉතින් මේ පැල කියන එක ඒගොල්ලෝ හදලා ඒගොල්ලන්ගේ නමත් ගහලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ඊළඟ දවසේ ඇවිල්ලා මේ පැලේ පැල වුණාද ඇටේ පැල වුණාද කියලා බලන්න. එතකොට මෙතෙන්දි අපි ඇට පැල කරගන්න අපි ගොඩක් දරුවන්ට කිව්වේ මොකක් හරි වාදනයක් අවශ්‍යයි. මේකට පෝච්චයක්ම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ පුතේ එකක් තමයි
එතකොට ඒ වගේ මේගොල්ලෝ විවිධාකාර විදිහට හදලා අපි පුරුතේ මත්තකුලේ ඩිස්පෙන්සරි එකේන හැම කෙනෙකුටම අපි පැල දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බෙහෙත් වලට අමතරව ඒ කියන්නේ අපි බෙහෙත් ගන්නවට වඩා මේ පැලයක් ගන්නවා. මේ පැල පල්ලෙහා තියෙන නියම් වැටකොළු කියලා දේශීය වැටකොළු වර්ගය මේ ටික හැදුවේ ඔයගොල්ලෝ වගේ මේ පුංචි අය. මේ ඉස්සර අවුට පේළිය තියෙන ඒගොල්ලෝ මේ ඇට පැල කරන එක. එතකොට තව දෙයක් තමයි අපි දැන් ඇටේ පැල කළයින් පස්සේ විවිධ දරුවන්ට අපි කිව්වා ඇටේ පැලකලෙන් පස්සේ පළවෙනි පොලේ බලන්න. ඒ කියන්නේ පුතේ අපි එකක් තමයි ඇට හඳුන ගන්න ඕනේ. බීජ වර්ග අපි හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ බීජ පැලකලෙන් පස්සේ පළවෙනි පොල දෙක කොයි වගේද කියන එක හඳුන ගන්න ඕනේ. මෙතෙන්දි දරුවම තමයි කිව්වේ මේ ගෝවා, රාබු සහ අබ කියන එකේ පළවෙනි පොල එකක් පැත්තකට ඒ කියන්නේ මැදට නෙමිලා වගේ නේද? ඒතකොට මේ වගේ දේවල් දරුවෝ තමයි අපිට දෙන්නලා දුන්නේ මේ සූමාරක් කරපු වැඩසටහනකදී. මේකෙ තෙන්දි එක දරුවෙක් මේක දානකොට අනිත් දරුවොත් මේ ගෝවරාබු අබ කියන එක වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පැල අවස්ථාවේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේ මිරිස් පැල සහ තක්කාලි පැල ගත්තොත් එහෙම පළවෙනි පොල එක වගේ කියන එක දරුවෝ තමයි අපිට දෙන්නලා දුන්නේ. ඒත් එක්ක එක එක වර්ගයේ ඇට වර්ග දැන් මේ ලබු ලබු ඇටයක් දැම්මොත්, කොල්ලු ඇටයක් දැම්මොත්, කරවිල ඇටයක් දැම්මොත් පළවෙනි කොල සහ දෙවෙනි කොල අතර යම් වෙනසක් තියෙනවා. මෙන්න මේ අවබෝධය ඔයගොල්ලෝ ඇත්තටම ඇති කරගන්න ඕනේ. මොකද අපි ඇටෙන් හඳුනා ගන්නවා වගේම පළවෙනි කොළය පළවෙලා තියෙනකොට මේ පැලේ කොයි වගේද? පළවෙනි කොළ දෙකක් විතරක් තියෙනවා නะ. පළවෙනි කොළ දෙක සහ දෙවෙනි කොළ දෙක ආවෙන් පස්සේ කොයි වගේද? මෙතෙන්දී අපි මුතේ මේ පැල පරිසරය කියන එක හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ගහ කොළ අපි හඳුනා ගන්න ඕනේ. දැන් ගොඩක් දරුවෝම දකින්න අපි දකින්න දෙයක් තමයි දෙමෝපිය කියන එකත් තමයි ෆෝන් එකේමයි ඉන්නේ. ඒක පරිසරයත් එක්ක නැහැ. ඉතින් මෙන්න මේක අපි අවබෝධ කරගන්න මේ දෙකලේ මේ වගේ එක එක ඇට වර්ග පැල කරලා මේ දරුවෝ පළවෙනි සහ කොළ ගැන දෙවෙනි කොළ ගැන අපිට අවබෝධයක් අපි ලබන්නේ. ඒගොල්ලෝ සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ වගේ මේ ආලංග කියලා කියන්නේ මම හිතන ඔබලා දැකලා ඇති පාරම්පරික එළවලුවක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වල මේ ඇටේ කොයි වගේද, කොළේ කොයි වගේද, පළවෙනි කොළේ දෙවෙනි කොළේ කොයි වගේද කියන අවබෝධය ලබලා ගත්තේ මේ දරුවෝ හින්දා. ඒතර මේ දෙවෙනි පත දැන් සමහර පළවෙනි කොළ වෙනස් වෙන්න පුළුවන්. සමහර දෙවෙනි කොළ එක වගේ. දැන් මෙතන ගත්තොත් මේ දඹල කවප කියන්නේ පළවෙනි කොළ අසමානතාවයක් තියෙනවා. නමුත් දෙවෙනි කොළ ගත්තොත් එම් පත්‍රිකා තුනකින් හැදිච්ච දෙයක්. ඒතර මෙන්න මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕනේ පුතේ ගහ හැදෙනකොට එක එක වර්ධන අවස්ථාවේදී මේ පැලේ කියන එක හඳුනගන්න. ඉතින් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන ඇත්තර මේකින් අස් වෙනනේ මේ පැලයක් හැදෙනකොට පැලේ වර්ධන අවස්ථාවත් එක්ක දරුවෝ මේක බලා ගන්නේ කොහොමද කියන එකත් එක්ක මේ වගේ විවිධ යටසටහන් ඒ කියන්නේ මට්ටක් කුලිය ආශ්‍රිතව මවුසේවර කියලා වැඩ දරුවෝ ඉන්න නිවාස කෙතේදීත් අපි මේ වගේ දැනුවත් කරලා දරුවන්ට මේ දේ හඳුනන දුන්නා. මදන පාරම්පරික අල ගැන ડોક્ટર සුජීවෙන්ටි කිව්වා අල කියන්නේ අර්ථාපල විතරක් නෙමෙයි පුතේ අපේ රටේ ඕන තරම් පාරම්පරික අල වර්ග තියෙනවා. මේ අල වර්ග නම්යක් අපි මේ මෙතොටවත් මෙතොදිස්ත්‍ර ප්‍රාථමික විද්‍යාලයේ අල වෙනම හඳුනන දුන්නා. මොකද ගොඩක් දරුවෝ මේ අල වර්ග හඳුනන්නේ නැහැ. මේ අල වර්ග එකින් එක දරුවන්ට පෙන්න හඳුන්වලා දීලා මේගොල්ලන්ට පැල කරන්න කියලා කිව්වා. ඒතර පැල කලෙන් පස්සේ පුතේ මෙතනත් එහෙමයි. මෙතනත් අල පැල කලෙන් පස්සේ මෙතන එන කොලේ හොයන්න. එන කොලේ වැලක්ද? ඒ කියන්නේ එන ගහ වැලක්ද මේක? අල කියන්නේ අල තියෙනවා වැල්වල සහ පඳුරු අල කියලා. ඒ කියන්නේ ගස් අල කියලා. ඒතර මේක හඳුනා ගන්න ඕනේ. ඉතින් මෙතන මේ දරුවෝ දාපු දේවල් මෙතන ඉන්නල එතකොට කුකුලල එතකොට හොමේ කිරියල මේ වගේ දේවල් එතකොට දන් දීලා වගේ අල වර්ග මෙතන තියෙනවා. ඉතින් මේ දරුව මෙතෙන්දී අපි වුණා උනේ අල පැල කලෙන් පස්සේ ඒ අලේ කොයි වගේද මේ බතලත් මෙතන තියෙන. අතර මේ අල වර්ගත් අපි හඳුනා ගන්න ඕනේ අල වර්ගයෙන් සහ පැල අවස්ථාවේදී. ඒ වගේම අපි එතන ධාන්‍ය වර්ග 21ක් එතන ස්කෝට හඳුනලා දුන්නා. මෙතනත් මේ පල්ලෙහන් තියෙන්නේ කහ මුං කියන පැල. මෙතන අපි දරුවන්ට මේක හඳුනලා දුන්නා. ඇට වර්ග වෙනම හඳුනා ගන්න, පැල වෙනම හඳුනා ගන්න කියන කරත් එක. ඒත් එක්කම අපි මේ දරුවන්ට ඇත්තට අපිට උවමනා වුණේ ඇත්තටම අස්වැන්නක් කියන එකක් නෙමෙයි. ඒ පැලේ හැදෙනකොට දරුව පරිසරයත් එක්ක අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට සමහර දරුවෝ අපිට කිව්ව සමහර පැල වුණාට පැල කළාට ඒ පැලේ නෑ.
එතෙන්දි ම අපි කියව දෙයක් තමයි ආ එන ඕකේ අහන්නේ මේක කියන එක බලන්න කියන එක අපේ පැලේට මොකද්ද වෙන්නේ එතකොට පැලේ නැත්තම් පැලේ කැඩිලාද එහෙම නැත්තම් එතන පැලේ ආශ්‍රිතව සතෙක් ඉන්නවද කියලා බලන්න කියලා එතෙන්දි අපි පැල ආශ්‍රිතව අපි කිව්වා ඒ ඉන්න සත්තු ගැන අධ්‍යනයක් කරන්න ඒ කියන්නේ මේ පස හා සම්බන්ධ සත්තු මොනකුන්ද කියලා අධ්‍යනයක් කරන්න කියලා මේ දරුව තමයි ඒ පසත් එක්ක සම්බන්ධ කරලා මේ අධ්‍යනයක් අපිට කරලා පින්තූර දැම්මේ එතකොට පුතේ මේ ගහකට මෙන්න මේ වගේ සත්තු සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මේ සත්තුන්ගෙන් වෙන්නේ හානියක්ද මේ සත්තුන්ගෙන් එන්නේ හොදක්ද කියන එක අපි අධ්‍යනය කරගන්න ඕනේ ඒ වගේම අපි දැක්කා එක දරුවෙක් ඒ කියන්නේ අපි දැන් විශේෂයෙන්ම ගොළුබෙල්ලෙක් ගොළුබෙල්ලෙක් ඉන්නවා ඒ ගොළුබෙල්ල කෑවා කියන එකත් එක්ක අපි දරුවාට පුතේ අලුයිලුනු එකතු කරලා දාන්න මොකද අපි දැනගන්න ඕනේ සතෙක් කාවෙන් පස්සේ ඒ කියන්නේ මොකක් හරි වගාවට හානියක් වෙනවා නම් මොකක්ද එතෙන්ද අපි කරන්න ඕනේ කියන එක ඉතින් එතෙන්ද අපි මේ දරුවාට මේ ගොළුබෙල්ල ගැන අධ්‍යනයක් කරලා එතකොට මේ ගොළුබෙල්ල අයින් කරන්න අපි අලුයිලුනු එකතු කරලා ගහවට ඉන්න කියලා කිව්වා ඒතරේ දරුවා ඒක අධ්‍යනය කරලා අපිට ඊට පස්සේ කවියකුත් හදලා දුන්නා ඉතින් තමහර දරුවෝ චිත්‍රයන්ද එතකොට කවි ගත්ත මේ ඔයලා වගේ දරුවෝ මේ ගොළුබෙල්ල ගැන අධ්‍යයනයක් කරලා මෙතෙන්දී අපිට තේරෙනවා මේ දරුවෝ කොච්චර මේ ගොළුබෙල්ල සහ ගස ඒ කියන්නේ මේ පරිසරයත් එක්ක අධ්‍යයනයක් කළාද කියන එක. මෙතන මේ දරුවා දාන්න ගොළුබෙල්ලන්නේ රැයට. රැයට තමයි සාමාන්‍ය කළුවර තමයි ගොළුබෙල්ල එළියට එන්නේ. ඒතර දවල්ට එන්නේ නැහැ. එතකොට මේක මිනිස්පැලේ කොල් ටික කෑවා. ඒතර එතෙන්දී අලුයිලුනු එකතු කරලා ගහවටේට ඉස්සා. ඊට පස්සේ මේක නැති වුණා. මේක එතකොට ප්‍රශ්නේ මොකද්ද? එතෙන්ට මොකද්ද කළේ? එතන බාධකයේ මොකද්ද කියන එක දරුවෝ දැනගෙන තිබ්බා. ඉතින් මේ වගේ දේවල් අපිට මේ වගේ වට්ටෝරු දෙන්න පුළුවන්. ඒත් එක තව දෙයක් තමයි අපි ආහාර වෙනස් වට්ටෝරු දුන්නා. මෙතන මේ එළවලු පිට්ටුවක් සහ කුරක්කන් කිරි හොද්දක් එක්ක. ඒ කියන්නේ ඔබලගේ අර කිව්වා වගේ සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් වලට අමතරව විවිධාකාර විදිහට රසයන් නැති කරන ආහාර ගුණයන් තියෙන ආහාර පාරම්පරික ආහාර වට්ටෝරු අපි දරුවන්ට දුන්නා. මේ ඒ දරුවෝ හදපු එකක් තමයි මේ දැන්නේ. ඒ වගේම අපි පාරම්පරික කල වර්ග බඩිරිම් වර්ග දීලා මේ හදපු තැන් මේ මෞසේවන මට්ටක් තුළේ එතකොට 2021 අපි විවිධ ආකාර අල වර්ග ඒ කියන්නේ මෙතන කුකුලල, හිඟුරල, දන්දිල, තනහා, පිටිදම්බල, පොල්ලු, ආලංග වගේ දීලා මේ අස්සන් ඒගොල්ලෝ අපිට පෙන්නපු ටික. ඉතින් අපි ඒකෙන් පෝස්ට් එකක් හැදුවා විශේෂයෙන්ම පොංගල් අවස්ථාවද කියන්නේ අපි දන්නා පොංගල් කියලා කියන්නේ අස්සන් හා සම්බන්ධ උත්සවයක් විශේෂයෙන්ම ද්‍රවිඩයත් එක තියෙන දෙන්න පෝස්ට් එකක් හැදුවා ඒ හැපි පොංගල් එක රියල් පොංගල් කියලා. ඒ කියන්නේ අස්සන්න කියන එක වැදගත් හින්දා ඉතින් මේ වගේ දේවල් අපි ඒගොල්ලෝ දුන්න හින්දා මේ දෙකලේ. ඒ වගේම මේ තියෙන පාරම්පරික බඩේනිඟු පාට වර්ග තියෙනවා. ඉතින් මේක ඔගොල්ලෝ වගේ දරුවන්ට මේ නත්තල් උත්සවයකදී අපි ලබලා දුන්නා. මේක විශේෂ ශක්තියක් තියෙනවා. මේ පැල්පැලේ අපි දුන්නේ පුතේ පොල් කට්ටක් හදලා. ඉතින් මේකේ මුලින් කැමති වුණේ නැහැ මේක ගන්න. ඒගොල්ලෝ ගොඩක් කැමතිනේ කොමාරිකා දැකලා තියෙන හින්දා කොමාරිකා පැලේ ගන්න. හැබැයි බඩිරිඟු පැලයක් දැකලා තිබෙන. ඊට පස්සේ අපි ගිහින් පුතේ මේක කහපාට බඩිරිඟුනේ ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. ඒක නෙමෙයි මේ. මේක පාට තියෙන එකක් කියලා. පස්සේ දරුවෝ හරි උනන්දු වුණා මේ බඩිරිඟු ටික ගන්න. ඒත් එක්කම අපේ මටකුලේ කියලා කියන්නේ පුතේ නාගරික සීමාවක් ඉඩ කඩ නැහැ. මේ පොඩි ඉඩක් තමයි විත්‍යත් එක තියෙන්නේ. මෙතන අපි දන්දිලාලයක් හැදුවා. දන්දිලාලයක් පැලකෙලේ අපිට වෙන රෝගියෙකුට කියලා. එතකොට එයා දෙසැම්බර් මාර්තු මාසෙමයි අල පැල කරන්නේ. එතකොට දෙසැම්බර් වෙනකොට අපි අලේ ගත්තා. මේ තියෙන්නේ ලොකු අලේ. මෙතන ඉතින් ඕගොල්ලෝ වගේ දරුවන්ට මේ අල දුන්නා, අල කෑරි දුන්නා, අල දන්දිල කියන දම්පාට අලයක්. ඒ වගේම ඕගොල්ලන් වගේ අයට මෙන්න මේ වගේ දන්දිල වලින් කැඳක් අපි හදලා දුන්නා. මේ කැඳ එක හරිම ගුණයි. ඒ වගේම රසයි පාටත් වෙනස්. මේ වගේ දේවල් අපි කළේ ඔගොල්ලෝ වගේ දරුවන්ට මේ දේ අවබෝධ කරගන්න හින්දා. දැන් මටකුලේ කියලා කියන්නේ ගොඩාක් නාගරික සීමාව පාරම්පරික ආහාර ගැන දැනුවත් භාවයක් නැහැ. ඉතින් අපිට අවශ්‍ය වුණා ඒ ප්‍රදේශයේ ඉන්න මේ පාරම්පරික ආහාර වල තියෙන ගුණත් එක්ක ධාන්‍ය වර්ග, අල වර්ග, ඒ කියන්නේ සජීවීව පෙන්වන්න පැලත් එක්ක. ඉතින් මේ ඒදා කරපු ප්‍රදර්ශනය මෙතන ඔයගොල්ලන්ට පේනවා. මේ මෙතන තියෙන ධාන්‍ය වර්ග, මේ ධාන්‍ය වර්ග අපි ඔක්කොම පරිසරගේ පොලිමත් ජාත්‍යන්තර පාසලේ හදලා තිබ්බ පැල තමයි අපි ගෙනහැලා මේ ප්‍රදර්ශනය කළේ. ඉතින් මෙන්න මේ වගේ දේවල්, ඒ කියන්නේ මේ සමහර ධාන්‍ය තියෙනවා වියලි කලාවේ හැදෙන්නේ. හැබැයි එවැනි ධාන්‍ය වුණත් මේ පැලවල පෝච්චි වල හදන්න පුළුවන් කියන එක අපි පෙන්වුවේ. ඒ වගේම අපි ඒ වගේ දරුවෝ ඉන්න සාමයට මේ පැට වර්ග අපි ලබලා දුන්නා. මේ විවිධ තැන් වල පාරම්පරික කල වගාව කළා. ඒ වගේම ඉඩකඩ තියෙන ප්‍රදේශවල, ඉඩකඩ නැති ප්‍රදේශවල පුළුවන් විදිහට ඒගොල්ලෝ වගාව දිරිමත් කිරීමක් කළා. මේ තියෙන වගේ දේවල්, ඒ කියන්නේ අර ඉවත දාන දේවල් වලින් කොහොමද
වගාවක් කරන්නේ මේ රටකජයේ වුණත් හදලා තියෙන පෝච්චිය බලන්න වාජනය බලන්න ඒ කියන්නේ අර ඉවත දාන දෙයකින් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක මේකල අවබෝධ කරගෙන ඒ දේ කළාදී මේක අපිට හරි වැදගත් වුණා ඒ දැනුවත් කිරීමත් එක්ක ඒ වගේම අපි දන්සලක් දුන්නා දන්සලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දාන්නේ කෑමක් නෙමෙයිද ඉතින් අපිට උමනා වුණා පුතේ එක වේලක්නේ කෑමකට දෙන්න වෙන්නේ ඒක ප්‍රසක් පෝෂණ කාර්තමේ දන්සලක් දෙන්නේ ඉතින් අපිට ඕනේ වුණා පැලයක් දෙන්න ඒතර මේ පැලේ හදාගත්තොත් පැලේ දවස් කීයක් කන්න පුළුවන්ද නේද ඉතින් ඒ වගේ අපිට දන්සලක් විවිධාකාර පැල දීලා අපි දන්සලක් කළා වෙසක් සතියේ ඒ වගේම මේ දන්සලට අපි ගොඩක් අය සහභාගී වුණා දරුවෝ ඇවිල්ලා සහභාගී වුණා ඒ වගේ අපි කොළඹ නගර සීමාවතේ ගොඩක් ඉඩ කඩක මේ වගා කිරීම කළා කොළඹ කියන්නේ ගොඩක් සීමිත ප්‍රදේශයක් තියෙන විශේෂයෙන්ම ක්‍රීඩා භූමිය ආශ්‍රිත වගා කිරීමක් කළා මොකද ළමුන්ට සුදුසු ආහාර භෝග මොනවද කියන ආදර්ශ වගා ඇති කරන්න උවමනාවක් තිබු විශේෂම කොමසාරිස්තුමියට ඉතින් ඒ වගේ දේවල් අපි කළා ඊළඟට තව දෙයක් තමයි පුතේ අපි ආහාර වටේ වෙනස් කළා ඒ කියන්නේ විශේෂයෙන්ම දරුවන්ට තියෙන ආහාර වටේ වෙනස් කළා ඉතින්දී අපි යෝජනා කළේ පුළුවන් ඉඩේ මේව හදන්න කියලා ඒ වගේ මෝදර දිවාසුරකම මධ්‍යස්ථානය අපි දැනුවත් කිරීමත් එක්ක මේ දරුවෝ මේ කියන්නේ කණ්ඩායම මේක හැදුවා මේ තියෙන පොඩි ඉඩක සාමාන්‍ය හදලා මේගොල්ලෝ අපිට පෙන්නුවා එකේ අස්වැන්න ගත්තා දරුවන්ට මේ අස්වැන්න දුන්නා ආහාර දුන්නා ඒ වගේ පාරම්පරික සහල් වලින් අපි කැඳ හදලා දුන්නා ඉතින් මේ වගේ දේවල් මේ කොළඹ නගර සීමාව තුළ සාමාන්‍ය වගා කරන දේවල් එතන සාමාන්‍යයෙන් ආහාර වශයෙන් සාමාන්‍ය ක්‍රම කිචන කියලා තියෙනවා ඒ වගේ තැන් වලට මේක යොමු කරනවා ඒ වගේම ටවුන් හෝල් කියන ලොකු ඉඩමක් තියෙන ප්‍රදේශයක් ඔගොල්ලෝ දන්නවා මෙතනත් මේ වගා කිරීමකට හදාගත් එකක් තමයි මේ ඉතින් මේ වගේ දේවල් කළා අනිත් එක මෙතෙන්දි තව දෙයක් නම දැකපු දෙයක් තමයි දැන් කොළමනි සීමාව තුළම දැක්ක පුතේ සාමාන්‍ය ගෙලවලු සහ පලා මල්ලි මැලුම් වලට ගන්න පුළුවන් වර්ග 50ක් විතර තියෙනවා ඉතින් අඩුම ගාන මේකේ 10ක් අපි ගෙදරක හදාගත්තා නම් මං හිතන්නේ අපිට බය වෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ පෝච්චි 10ක මේක හදාගත්තා නම් මං හිතන්නේ හරි හොඳයි අපි ගොඩක් දිරිමත් කළා සමහර මේ පේලි පේලි ගෙවල් තියෙන ඉඩ නැහැ. ඉතින් අපි කිව්වේ අඩුම ගානේ එක එක පේලි ගෙදරක එක ගේක දාන්න දඹල වැලක්, එක ගෙදරක දාන්න වට්ටක්ක වැලක්. ඒ කියන්නේ මේක අපි වහල්ට යවන්න කියලා කිව්වේ. නියම් වැටකුළු මෙන්න මේ වගේ අපි දාන්න පුළුවන් වුණොත් ආහාර වලින් මේ පේලිය මේ පේලි ගෙවල් වල තියෙන අයට සම්පෝෂ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ආහාර ගන්න පුළුවන් කියන එක දැම්මා. සමහර අය අපි දැකපු දෙයක් තමයි මේ වගේ මේ මේ ගෙන්න පලා කියන එක මම හිතන්නේ දකින්නවා හැබැයි කන්න දන්නේ නැහැ මේකේ තියෙන ඖෂධීය ගුණය ගත්තොත් එහෙම ගෙන්න පලා කියලා කියන්නේ ඕගොල්ලෝ කැරට් වලට ගන්න කැරට් වල තියෙන මේ කැරොටින් වලට වඩා හත් ගුණයක් කැරටින් තියෙන මේ ගෙන්න පලා කියන නමුත් මේකට වැඩි වේදමක් කියන්නේ නැහැ පොඩි පෝච්චියක මේක හදලා මේක පරිප්පුත් එක්ක ඒ කියන්නේ මේ මල්ලෙන් ඉස්සලා අරගෙන පරිප්පු එතකොට කොස්සරත් එක්ක මේව කන්න පුළුවන් හරිම රසයි ඒ වගේම ගුණයි මෙන්න මේ වගේ දේවල් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි ලුණුවිලි කියලා කියන ඔබන්න ගොඩාක් හොඳ එකක් පලාවක් වශයෙන් ඒ කියන්නේ සම්බෝල් වගේ කන්න පුළුවන් මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් නම් පුතේ මේගොල්ලෝ ඔයගොල්ලෝ දැනුවත් කරනවා නම් ඔයගොල්ලෝ මම හිතන්නේ මේ දේවල් වල ගිහිල්ලා මේවා ගැන කතා කරන්න මැද එතකොට මෙන්න මේ වගේ දේවල් පෝච්චි හදන්න කියලා කියන්න පුළුවන් මේ තියෙන්නේ මේ මේ සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය පොඩි ඉඩක හදාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි වැඩිය භාවිතා නොකරන දේවල් වැල්දුඩම් කියලා කියන්නේ ෆැෂන් කොල කෝප්ප කොල කියන එක ඔගොල්ලෝ දන්නවා ඇති මෙන්න මේ වගේ දේවල් පුතේ පොඩි ඉඩක හදන්න පුළුවන් මේක මම වෙලාව යන හින්දා මේක කියන්නේ යවනවා මුරුංග කොල කියන්නේ මුරුංග කොල ගැන මම හිතන්නේ කතා කළා ඇඹුල් ඇඹිලි කියන එකත් මේක සාමාන්‍ය ඇඹුල් ව්‍යංජන වශයෙන් ගන්න පුළුවන් එකක් අනිත් එක මේකේ ඖෂධීය ගුණය වැඩි ඉතින් මෙන්න මේ වගේ දේවල් එකතු කරගන්න පුළුවන් නම් ගෙවත්තකට මම හිතන්නේ ඔයගොල්ලන්ට ඖෂධ සහ පෝෂණ ගුණ දෙකම මේක තියෙනවා මේ දියතිපිලි කියන්නේ ඖෂධයක් වශයෙන් සහ මේ ආහාරයක් වශයෙන් ගන්න පුළුවන් දෙයක් විශේෂයෙන් මේ තුවාලයක් කෙනෙකුට ඔයගොල්ලන්ට පුළුවන් මේ දියතිපිලි එකක් නියම කරලා කැපුම් තුවාල වලට වගේ සහ මේ පිච්චෙන තත්ත්වයකදී මේ වගේ දේවල් දාන්න පුළුවන් මොකද මේ වගේ දේවල් ඔයගොල්ලෝ එකතු කරගන්න රණවරා කියලා කියන්නේ අපේ ඇඟේ විස අයින් කරන විශේෂම හැම පැහැ ඇති කරගන්න පුළුවන් තේ වෙනුවට ගන්න පුළුවන් මේ කොළ බොන්න පුළුවන් මල් බොන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් එකතු කරගන්න මේ කිරියාගුණ තිස්සඟුණ කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති මේවා දෙමාපිය දන්න මේවා පුතේ එකතු කරගන්න ආහාරයට මේවා ගොඩාක් ඇඟේ විස අයින් කරනවා ඒතර සාරණ කියන එකත් මම හිතන්නේ මේක ඕන තරම් හැදෙනවා නමුත් මේවා අපි භාවිතා කරනවා කියලා දන්නේ නැහැ ඉතින් මෙන්න මේ වගේ දේවල් එකතු කරගන්න මේ වාත භංග නැත්තම් ලෙක්ක කොච්චි කියන එක මේකත් ඖෂධ වශයෙන් සහ ආහාර වශයෙන් ගන්නවා ඉතින් මේ ටික අනිත් එක වැල්කොහොල කියලා කියන්නේ ගොඩාක් හොඳ ආහාර විටමින් බහුලයි විශේෂයෙන්ම ඇස් වලට හොඳයි මේක සාමාන්‍ය තාප්පයක හදන්න පුළුවන්. ඉතින් මේ ඉඩ කඩ පොඩි ඉඩ කඩේ
මේ දේවල් හදන්න පුළුවන් මේ ටිකක් මන් දැම්මේ ඉතින් මේ වගේ දේවල් වලින් ඔයගොල්ලෝ මම හිතන්නේ සන්නද්ධ වෙනවා නම් ආහාර වලින් ඔයගොල්ලෝ ඉඩ කඩේ හදන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දැනුවත් කරනවා නම් මම හිතන්නේ හරි වැදගත් මේ දියමිනේරි කියන එකත් මම හිතන්නේ වැහි දවස් වල ගොඩාක් හැදෙනවා එක්කෙනින් මේ ගොඩාක් රසයි මේ ඒ වගේම හොඳ විටමින් බහුල ආහාරයක් ඉතින් මේ ටික තමයි අතර මට කියන්න ඕන තිබුණේ ඉතින් අපි ආරාධනා කරනවා ඔයගොල්ලන්ටත් මේ වගේ දේවල් එකතු කරන්න. ඒ කියන්නේ එකතු කරගන්න මේ ටික ඔයගොල්ලන්ගේ ඔය වැඩසටහන වලදී. එහෙනම් සීතල දනඩම තියවස්ස. බයි. අපි දැන් ආරාධනය කරනවා නීතිඥ අපි දැන් ආරාධනය කරනවා නීතිඥ චමිල ඉලේපිරුම් මහත්මයාට එතුමා වෘත්තියේ නීතිවේදියෙක් වුණාට කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බොහෝ හසල දැනුමක් සහ අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් එතුමාගෙන් මම ඉතා ඕනකමින් ඉල්ලා සිටිනවා ඇත්තටම මේ අපි දැන් ගොඩක් වෙලා කතා කරා සුදුසු ආහාර මොනවද නුසුදුසු ආහාර මොනවද ආහාර වැවීම පිළිබඳව ලැබුණු අධ්‍යක්ෂින් ඉතින් අපි විශේෂයෙන්ම චමිල ඉලේපිරුම් මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට තමන්ගේ ගෙවත්තේ තමන්ගේ පාසල්වත්තේ එහෙම නැත්නම් වෙනත් තැනක මේ වගාව කරන්න අවශ්‍ය මූලික උපදෙස් හා එතුමාගේ අත්දැකීම් බෙදලා දෙන්න කියලා එතකොට හෙට ඉඳලා පුළුවන් වෙයි අපේ බාලදක්ෂ දරුවන්ට බාලදක්ෂ දැරියන්ට වගා කටයුතු ආරම්භ කරන්න. සියලු දෙනාටම අයිබෝවන් මාව ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව් සියලු දෙනාගේම අවසරයි අපේ බාලදක්ෂ සියලුම පුතාල දූලගෙන් ඒ වගේම ගුරු මණ්ඩලයෙන් සහ දෙමාපියන්ගෙන් අවසරයි. දැන් අපි මේ වෙනකල් කතා කරේ විශේෂයෙන්ම වෛද්‍යවරු කතා කරේ ආහාරය හරහා රෝගී වීම හේතුවෙන් අපි අද මුහුණ දීලා තියෙන තත්ත්වය. ඒතකොට ආහාරයේ රෝගී වෙලා තියෙන්නේ මේක මේ ආහාරයේ හදන ක්‍රමවේදය තියෙන අද පාවිච්චි කරන ක්‍රමවේදය එක්ක. ඒතකොට අපි කියන්නේ ආහාර හදන ක්‍රමවේදය කියන්නේ ගොවිතැන. ඒතකොට ගොවිත් නිවැරදි ගොවිතැනක් හරහා තමයි අපිට මේ රෝගාබාධ වලින් මිදලා පිරිසිදු ආහාරයක් සකස් කරගෙන පෝෂණීය ආහාරයක් හරහා අපි නිරෝගී වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දැන් කතා කරමු කොහොමද නිවැරදි ආහාරයක් එහෙම නැත්නම් ගොවිතැනක් කරන්න කියලා. එතකොට දැන් පුතාලට දූලට අවබෝධයක් තියෙනවා මේ ආහාරයට එකතු වෙච්ච වසවිස හින්දා තමයි අපි මේ ලෙඩ වෙන්නේ කියලා. එහෙමනම් අපි වසවිසෙන් තොර වගාවක් කරොත් තමයි අපිට නිවැරදි ආහාරයක් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි බලමු මුලින්ම මොන හේතු හින්දාද ආහාරයකට වසවිස එකතු වෙන්නේ කියලා. ඒක ප්‍රධාන විදිහට අපිට අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේතාක් වසට එකතු වෙච්ච වස වර්ග. විශේෂයෙන්ම ඒ විස විදිහට ගත්තොත් කුමිනාශක, වල්නාශක සහ වගේ දේවල් ඉදුම් හින්දා කෙලින්ම ගොවිතැනට එකතු වෙන විස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේතාක් වගා කරපු අතීතයේ වගා කර ඉස්සෙල්ල මේ ඉස්සෙල්ල වගා කරපු ගොවි තැනේදී පාවිච්චි කරපු රසායනික ද්‍රව්‍යින්ද පසේ එකතු වෙලා තියෙන විස වර්ග වෙන්න පුළුවන්. ඒක මේ දෙකින්ම තොර වගාවකදී තමයි අපිට නිවැරදි පෝෂණීය එහෙම නැත්නම් ගුණාත්මක භවයෙන් යුත් ආහාරයක් හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට රූපාලි ගුණසේකර සර් ඉල්ලපු විදිහට අපි බලමු කොහොමද වසවිසෙන් තොරව මේ වගාව කරන්න කියලා. එතකොට අපිට අද දවසේ කතා කරනවා ගොවිතැන් තාක්ෂණයක්. ඒකේ ගොඩක් වෙලට කතා කරන්නේ රසායනික පොහොර කෘමිනාශක වල්නාශක නැති තාක්ෂණයක් කතා කරනවා. හැබැයි අපිට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පසේ මේතක් එකතු වෙච්ච විස ටික අයින් කරගන්න ක්‍රමයක් නැති හින්දා. අද වෙනකල් අපිට එහෙම ක්‍රම තාක්ෂණයක් නැහැ. නමුත් අපිට ගොවිතැන්නට ඖෂධ කියන ඖෂධීය මිශ්‍රණය පාවිච්චි කරලා පුළුවන් පසේ තියෙන විස ටික අයින් කරගන්න.
प्रायोगिक अभी दकी मेटिक पसट वेटना पसे टीक दवासा पसे स्वाभाविक हेट दकीन पुलवा पुंच पुंच सत्तु अति विन गण विशेष कुबुर गोवितने वी गोवितने अति दकीनवा गडील वगे सत्ंगे पेहदी वर्धन तंगे सत्तु मुल कुमर पुराम टीक टीक वर्धने वेला गडील पस वगे मतुवेनवा එතකොට ගොඩ වගා විදිහත් අපි ඒ වගේ දකින්නවා සත්තුන්ගේ ලොකු වර්ධනයක් මොකද පසේ තියෙන විස ටික අයින් වෙනකොට ස්වාභාවිකම පසෙන් හැතින ශුද්‍ර ජීවීන් ටික සහ ඇහැට පේන පාෂු ජීවීන් ටිකත් මේත් එක්කම වර්ධනය වෙනවා. එතකොට අපි බලමු කොහොමද අපි මේ වගාව කරගන්නේ කියලා. එතකොට අපි වැදගත්ම එක තමයි වී වගාව. නමුත් අපිට අපේ මෙතන බාලදක්ෂ දුවල දරුවෝ ඉන්න හින්දා අපි කතා කරමු ගොඩ වගාව එහෙම නැත්නම් තමන්ගේ ගෙවත්තේදී නැත්නම් පාසලේ පරිසර පාසලේ තියෙන වගාවට කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ සහ ඒ හරහා කොහොමද මේ වගාව නිවැරදි ආකාරයට කරන්න කියලා. එතකොට පාත්තියක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි ගන්න පාත්තියක පළල අඩි 4ක් වගේ අඩි 6ක් විතර දිග පාත්තියකට අපිට අවශ්‍ය වෙනවා කුල වර්ග 3ක් අපි සුළු ප්‍රමාණ වලින් එකතු කරගන්නවා පාත්‍රය සකස් කරලා. ඒ මොනවද? ගිනි සීරියා කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් වැටමාර කියලා, එහෙම නැත්නම් මකුලතා කියලා හඳුන්වන සාමාන්‍යයෙන් අපි ওই නිතරම වැටවල් වල තියෙන කුල වර්ග. प्रमाण पातीटर अभीटमतर लिपे अलु कोलकटूर प्रमाण की वर्ग तुनम अभी हया हतरे वगे सामान्य वर्ग अडी विशिपाहर पातीट विसल गोवितनट औषध इन औषधे मे पाती मुद्र तेत् ඒ ගොවිතරට ඖෂධ කියන ඖෂධ අපි මිලිලීටර 20ක් වතුර ලීටර 20කට දිය කරලා හදාගන්න දියරය තමයි අපේ වගාවට පාවිච්චි කරන්නේ. මේක අපි මිලිලීටර 20 වතුර ලීටර 20 කියන ඒ අනුපාතය අපේ මුළු වගාව පුරාම ගොවිතරට ඖෂධ පාවිච්චි කරනකොට අපි භාවිතා කරන ඒ දියරේ අනුපාතය තමයි. එතකොට ඒ විදිහට අංක 1 औषध अंकन दियरे मिलीटर विसू लीटर विस दीकर तेमल उदल नवत मे कोलटिक सह अलू सह गोविंद औषध दियर औषध पसा हो मिश्र कर मिश्र कर नवास्पहा पास अभी बीज तम अपे क्षेत्र पाती इंधन गारे इंधन को ගොවිතැනට ඖෂධ අංක 1 දියරේන්ම තනුක කරලා හදාගන්න එක නැත්නම් වතුර එකතු කරලා හදාගන්න මේ දියරයට පැය 6ක් විතර බීජ පොඟවල අරගෙන ඒක පැල කරන එකයි අපි කරන්නේ. ඒ වෙලාවේ නැවතත් ගොවිතැනට ඖෂධයෙන් පාත්‍ය දෙමලා අපි බීජ ඉන්දනවා. මේ විදිහට කරගත්තොත් පුතේ දුවේ අපිට පුළුවන් පස වගාවට අවශ්‍ය මූලික පොහොර මිශ්‍රණය එහෙම නැත්නම් අවශ්‍ය මූලික පොහොර ටික මෙතනින් හැදෙනවා. එතනින් එහාට ගහේ නිවර්දි පෝෂණය ගහට හම්බ වෙනකොට ගහට එන රෝග හා පලිබෝධ වලින් ගහ ආරක්ෂා කරන ස්වාභාවික ප්‍රතිශක්තිකරණය මේ හරහාම ගොඩනැගෙනවා. එතකොට අපිට ලෙඩ රෝග වලින් ලෙඩ රෝග කියන්නේ ඇත්තටම විශේෂයෙන්ම වගාවක් ගත්තොත් ශුද්‍රීවීන් ඉඳ තමයි එන්නේ. එතකොට අපි ගොවිතරට ඖෂධ හරහා අපි තෝරාගත්තු ශුද්‍රීවීන් කාණ්ඩ මේ පොළවට මේ වගාවට එකතු කරනවා. එතකොට වෙනත් රෝගාබාධ රෝග හදන ශුද්‍රීවීන්ගේ ක්‍රියාකාරීත්වය යටපත් කරලා අපි තෝරාගත්ත ශුද්‍රීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉස්මතු කරලා ඒ හරහා තමයි අපේ සාර්ථක වගාවකට අපිට යන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට මෙතනින් ඉස්සරහට පැල ටික නැගලාවට පස්සේ පාත්තියේ සතියෙන් සතියට ගහේ මල් පූ දිනකල් අංක 1 කියන ද්‍රාවණය
ඔයතරට ඖෂධම් ටික පාවිච්චි කරනවා සතියේ සතියේ හොඳට පොළවයි ගහයි තෙමින්න ඔයතරට ඖෂධ පාවිච්චි කරනවා එතනින් පස්සේ අංක 2 කියන ඖෂධයට අපි මාරු වෙනවා ගහේ මල් පීදුනාට පස්සේ ඔයතරට ඖෂධ 2 කියන එක අංක 2 පාවිච්චි කරනවා මුල් අනුපාතයටම තමයි මිලිලීටර 20ක් වතුර ලීටර 20ක වැඩි කරලා හොඳට වගාව තෙමෙනවා ඊට අමතරව තව එක දෙයක් අපිට කරන්න තියෙනවා පැල ටික පොළවෙන් මතුනාට පස්සේ සාමාන්‍යයෙන් අඟල් භාගයක් විතර උසට තනකොළ තට්ටුවක් එහෙම නැත්නම් කොළරුළු තට්ටුවකින් අපි අපේ වගාව පාත්‍ය ආවරණය කරගන්නවා ඒක එහෙම කරගත්තොත් අපිට තමයි වඩා සාර්ථකවම අස්වැන්නකට එහෙම නැත්නම් වගාවකට යන්න පුළුවන් වෙන්නේ ඒතර මේක තමයි අපේ මූලිකවම ක්‍රියාකාරීත්වය හැබැයි මෙතනින් එහාට එන ඖෂධ එහෙම නැත්නම් පොහොරවල ගැටලුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සත්තුන්ගේ හානියක් වෙන්න පුළුවන් රෝගයක් වෙන්න පුළුවන් ඒ වගේ විශේෂ තත්ත්වයක් ආවොත් අපිට තියෙනවා ගොවිතැනට ඖෂධ වලට එක අමතරව එකතු කරගන්න කුඩා වට්ටෝරු වට්ටෝරු කියලා කියන්නේ තවත් මීට මේ මේ ඖෂධයේ ශක්තිය වැඩි කරන තව කොළ වර්ග සහ ඇට වර්ග අපි වට්ටෝරු ටික අපි ඒ අපේ ගොවි මහත්මුන්ට ලබා දෙන්න පුළුවන් අපේ පුතාලා දුන්න ලබා දෙන්න පුළුවන් ඒ ටිකත් කොටලා වතුරත් එක්ක කවලම් කරලා වගාව ටිහලා අපිට පුළුවන් අපේ ගෙවත්ත එහෙම නැත්නම් අපි භාවිතා කරන වගාව සාර්ථක වගාවක් විදිහට නඩත්තු කරගෙන යන්න. එතකොට මේකේ අපි අවුරුදු ගානක අපේ පළපුරුද්දත් එක්ක අපි දකිනවා අද වෙනකොට මොන ලංකාවේ මොන ප්‍රදේශය වගා කරත් බොහොම අමාරුයි ගොවීන්ට තමන්ගේ වගාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න. නමුත් ගොවිතැනට ඖෂධ කියන දියරයත් එක්ක අපිට අත්දැකීම තියෙන්නේ එම නිරෝගීව හොඳ අස්වැන්නකට යන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න. ඊට අමතරව අපේ ගොවිතැනේදී තව එක් විශේෂත්වයක් තියෙනවා. අපි පුළුවන් තරම් බලනවා දේශීය වර්ගවල ඖෂ බීජ භාවිතා කරන අපේ වගාව සඳහා. අපි වී ගත්තොත් සුවඳැල් කළු හිරටි පච්ච පෙරුමාල් මඩ තවාලු වගේ වී වර්ග අපි පාවිච්චි කරනවා. නැත්තම් එළවලු වගාවේදී නැත්තම් අපේ ගෙවතු වගාවේදී පුතාලාට අපි ඉස්සරහදී දැනුවත් කරන්නම් සාමාන්‍යයෙන් අපේ ඉතිහාසෙ ඉඳලා අතීතෙ ඉඳලම තිබිච්ච වගාව එහෙම නැත්තම් ඒ ප්‍රභේද තමයි අපි පාවිච්චි කරන්නේ පුළුවන් තරම් පාවිච්චි කරන්න උත්සාහ ගන්න අපේ මේ වගාවත් එක්ක එතකොට තමයි වගා ගොඩක්ම සාර්ථක ඒ වගේ අපිට මේ භාවිතා කරන බීජ සහ භාවිතා කරන ගොවිතැනට ඖෂධ කියන ඖෂධය හරහා අපිට පුළුවන් අපේ ගොවිතැන මෙතනින් සාර්ථක වගාවක් විතර ගෙනියන්න. ඒතකොට මම හිතන්නේ අපි ලොකු කාලයක් ගත්තා මෙතනින් එහාට මම හිතන්නේ වැදගත්ම දේ තමයි අපි මේ අද කියපු දේවල් ටික පුතාලා දූලා තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න එක. මොකද අපි හැම කෙනෙක්ම මේ අපි කතා කරන්නේ මේවා අපේ අත්දැකීම් බවට පත් වෙච්ච හින්දා. ඒතකොට පුතාලත් මේකේ මේවා පාවිච්චි කරලා වගා ගහක් නිවැරදිව හැදෙන හැටි දැක්කොත් සත්තුන්ගේ හානියකදී මේ ගොවිතැනට ඖෂධ පාවිච්චි කරලා පස්සේ ඒව නිරෝගී වෙන හැටි දැක්කොත් එතකොට ඊට අමතරව අපි පරිසරයෙන් හොයාගන්න කොළ වර්ග ටිකක් ඇට වර්ග ටිකක් ඒ අනුපාතය දුන්නට පස්සේ ඒ ටික කොටලා ඉස්සට පස්සේ වගාව අපි බලාපොරොත්තු වෙන මට්ටමට එන හැටි දැක්කට පස්සේ පුතාලට දූලට මෙතනින් එහාට මේ වගාව ගැන අපි ගොවි මහතුරු මෙච්චර කාලයක් අමාරුවෙන් කරන් ආපු වගාව ගැන අවබෝධයක් ගන්න තමන්ට ඒ ගැන මෙතනින් ඉස්සරහටත් මේ වගාව ගැන තමන්ගේ රුචිකත්වය වැඩි කරගන්න එතනින් එහාට රටට සමාජයට ඉවරදී වගාවක් ගැන පණිවිඩය දෙන්න ශක්තිය ලැබේවි ඒ සඳහා සියලු දෙනාටම මේ ගොවිතැන දරා ගන්න එහෙම නැත්නම් මේ අත්දැකීම ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් මම හිතන්නේ අපිට ඒ ගොවිතැනේ එන ගැටලුත් එක්ක අපිට ඊගාවට කතා කරන්න පුළුවන් මම හිතනවා අපි දැන් මේ වෙලාවත් ලොකු වෙලාවක් ගියපු හින්දා මෙතනින් එහාට ප්‍රශ්න හා සාකච්ඡා වාරයක් මම හිතන්නේ තියන්න සූදානම් වෙලා තිනවා අපි එතෙන්දි මොන හරි ගැටලු තියෙනවා නම් මීට අමතරව අපිට දැනුවත් කිරීම කරන්න පුළුවන් මේ වගේම තමයි ඇත්තටම වී වගාවත් මේ දෙකම කිසිම රසායනික පොහොර කෘමිනාශක වනනාශක වලින් තොරව ස්වාභාවික යෙදවුමක් කරහා අපිට වගාව කරගෙන යන්න පුළුවන්
එතකොට අපි මෙතනින් එහාට ඊගාව අවස්ථාවේදී බලමු කොහොමද මෙතනින් වඩා සාර්ථක වගාවකට යන්න අවශ්‍ය උපදෙස් ටික අපිට ලබා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. නීතිඥ චමිල එලේපරම් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පිළිබඳව තියෙන විශේෂ දැනුම අත්දැකීම් අපේ දරුවන්ට දැරියන්ට වැඩිහිටියන්ට බෙදා දීම සම්බන්ධයෙන් ඇත්තටම මම පුංචි ඌණ පූර්ණයක් කරන්න ඕනේ. මීට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා ඉරිදා පත්‍රවල වෙලෙන් දැන්නේ තිබුණා. මගේ ඇස් දෙකෙන් දැක්කමම ඒවයි කියලා තිබුණේ වට්ටක් කාට මිලයට ගනු ලැබේ, බණ්ඩක් කාට මිලයට ගනු ලැබේ. මේ විදිහට අපේ දේශීය ඇට වර්ග ඔක්කොම බහුජාතික සමාගම් අපෙන් මිලයට ගත්තා, අපේ ගොවීන්ගෙන් මිලයට ගත්තා, අපේ ගොවීන්ගෙන් මිලයට අරගෙන ඒගොල්ලෝ ඒවා විනාශ කරා. විනාශ කරලා ඒගොල්ලන්ගේ බීජ පිටරටවලින් ගෙනල්ලා අපට දුන්නා. මේ බීජ වලින් හැදෙන පැල හැදෙන්න ඒගොල්ලන්ගේ පෝර දාන්න ඕනේ. ඊට පස්සේ මේ බීජවලින් හැදෙන පැල වලට දිලීර හැදුනහම ඒගොල්ලන්ගේ දිලීර නාශක ගහන්න ඕනේ. මේ බීජ වලට එන කෘමීට මේ පැල වලට එන කෘමීට ඒගොල්ලන්ගේ කෘමි නාශක ගහන්න ඕනේ. ඊළඟට මේ වටේ හැදෙන වල් වලට වල් නාශක ගහන්න ඕනේ ඒගොල්ලන්ගේ. මේ විදිහට මහා විශාල දැවැන්ත ව්‍යාපාරයක් බවට මේ බහුජාතික සමාගම් අපේ රටේ කෘෂිකර්මයේ පත් කරා. නමුත් අපේ පැරණි කෘෂිකර්මයට මේ දිලීර නාශක තිබුණෙත් නැහැ, කෘෂි කෘමිනාශක තිබුණෙත් නැහැ, රසායනික පොකුර වර්ග තිබුණෙත් නැහැ, මේ කිසි දෙයක් තිබුණේ නැහැ කෘමිනාශක තිබුණේ නැහැ. ඔය ගුවිතැන්ට ඖෂධ වගේ අපේ වත්ත පිටියෙන් ගන්න සාමාන්‍ය පෝෂකයක් තමයි පාවිච්චි කරලා තිබුණේ අපේ පැරණිත්. අන්න ඒක තමයි චමිල ඉලේපරුම මැතිතුමා ඔබතුමන් මේ දරුවන්ට දැරියන්ට වැඩිහිටියන්ට කියලා දුන්නේ. අපේ පැරණි අපේ ගොවිතැන හෙළ ගොවිතැන කරපු ආකාරය තමයි මේ අපි අද හඳුන්ලා දෙන්න උත්සාහ කරේ. මම හිතනවා එකෙන් අපි ඕනතරම් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. පොලිමත් විද්‍යාල භූමිය ගත්තොත් මම හිතනවා ඔබට ඕනෙම කෙනෙකුට ඇවිල්ලා නරඹන්න පුළුවන්, ඒක නරඹලා යම්සි ආකාරයක අත්දැකීම් ලබා ගන්න පුළුවන්. මේ හෙළ ගොවිතැනට අදාළව කෘෂිකාර්මික කටයුතු කරොත් කොයිතරම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්ද කියලා. අවසාන වශයෙන් නන්දිකා ගුරු උපදේශිකාතුමිය මේ වැඩසටහන සමාප්ත කරන්න ඉස්සෙල්ලා විනාඩි කීපයක් ගනි. එතුමිය බොහෝ අත්දැකීම් තියෙනවා දරුවන්ගේ දැරියන්ගේ මනස සංවර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රියාකාරකම් වල යෙදিলা. මම හිතන්නේ මම ඒ පිළිබඳව පැහැදිලි කරනවට වඩා මතයි නන්දිකා ගුරු උපදේශිකාතුමිය පහුගිය අවුරුදු 10කට වඩා වැඩි කාලයක් තිස්සේ එතුමිය දරුවන්ගේ මනස සංවර්ධනය කිරීම සඳහා, ශාරීරික ශක්තිය සංවර්ධනය කිරීම සඳහා එතුමිය අනුගමනය කරපු ක්‍රියාමාර්ග පිළිබඳව හඳුන්වා දීමක් කරන්න අවසාන වශයෙන් එතුමියගේ කතාවෙන් පස්සේ අපට පුළුවන් කාට හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවට විසඳුම් ලබා දෙන්න. නන්දිකා ගුරු උපදේශකතුමියනි, ඔබතුමියට අවස්ථාව. ඔව් සර්, වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න විද්වත් සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම පින් ඇති බාලදක්ෂ දුවේ පුතේ, මම හිතන්නේ දැන් ගොඩාක් වෙලා සාකච්ඡාවට සවන් දුන්නා, ගොඩක් දැනුම ලැබෙන්නේ නැති මෙච්චර වෙලා මම පුතේ වැඩි වෙලා ගන්නේ නැහැ, දැන් රෑබෝ වෙලා තියෙන නිසා මෙච්චර වෙලා දැන් අපේ වෛද්‍ය නැන්දලා මාමලා ඒ වගේම අපේ නීතිඥ මාමා හැම කිව්වේ ඔගොල්ලන්ගේ රූපය නිරෝගීව පවත්ව ගන්න කොහොමද කියන එක තමයි කිව්වේ. එතකොට රූපයක් වගේම පුතේ අපට හිතකුත් තියෙනවා. එතකොට අපි කොහොමද රූපය වගේම අපේ හිත නිරෝගීව තියාගන්නේ? මේක ඉතාමත්ම මේ කාලේ අපි කතා කළ යුතුම මාතෘකාවක්. අපි දන්නවා පහුගිය කාලේ පුරාවට අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නිසියාකාරව ක්‍රියාත්මක කරන්න ලැබුණේ නැහැ. සූම් තාක්ෂණයේ ඔස්සේ විවිධ ක්‍රමවලට අපි ඉගෙන ගත්තේ. ඒ නිසා දරුවන්ගේ හිතට බරක් ආවා, හිතට විවේකය අඩු වුණා. විෂය නිර්දේශය කොහොමද අපි කවර් කරන්නේ, ඊළඟට විෂය නිර්දේශයේ තමන් දන්නවට වඩා නොදන්න කරුණු වැඩි, මෙන්න මේ වගේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් යටතේ දරුවන් ගොඩක් මානසිකව පීඩාවට පත් වුණා. ඉතින් විශේෂයෙන්ම මම පොඩ්ඩක් කතා කරන්නේ කොහොමද අපේ මේ රූපය නිරෝගී කරගන්නවා වගේම පුතේ අපි හිත නිරෝගී කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මම මේ වෙනකොට කැලණි අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශකවරියක් හැටියට සේවය කරනවා. ඊට කලින් මම කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික ගුරුවරියක් හැටියටයි සේවය කරේ. ඒකට මෙන්න මේ දරුවෝ කොහොමද
පන්ති කාමරේ දරුවෝ රඳවගන්නේ කොහොමද? දරුවන්ගේ හිත තැම්පත් කරන්නේ කොහොමද? මේ දඟලන දරුවන්ගේ දඟකාරකම් අඩු කරගන්නේ කොහොමද? ඒතර දරුවන්ගේ පැත්තෙන් දරුවෝ පාඩම් කරන ටික මතක තියාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ කරුණු ප්‍රශ්න ළමයින්ට තිබුණු නිසා මම මගේ පන්ති කාමරය තුල ක්‍රමවේදයන් පාවිච්චි කරා. එතනදී ප්‍රියන්තා සේනානායක මහත්මිය කියන ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරපු නැන්ද කෙනෙක් තමයි මට උපදෙස් දුන්නේ. ඉතින් මම ඒ උපදෙසුත් එක්ක මම පන්ති කාමරය ක්‍රියාත්මක කරලා බැලුවා කොහොමද මෙන්න මේ දරුවෝ පාලනය කරන්න කියලා. ඉතින් එතනදී පුතේ චුට්ටක් මම දරුවන්ට මෛත්‍රී කරලා දරුවන්ට කියලා දුන්නා බුදු සාදුගේ සිතත් එක්ක අපි සම්බන්ධ වෙමු කියන එක. දැන් වෙනත් ආගම්වල දරුවෝ ඉන්න වැඩසටහන් කරන වෙලාවදී අපි කියනවා දැන් කතෝලික ආගමේ නම් දෙවි සමිඳුගේ කුසල් සිත. ඒතර මුස්ලිම් ආගමේ නම් ඒ අදහන දෙවි සමිඳුගේ කුසල් සිත මගේ සිතට සම්බන්ධ වේවා කියලා පුතේ පුංචි වෙලාවක්. ඒ අපේ ආගමේ නායකයාණන් වහන්සේගේ හිතේ ශක්තිය මගේ හිතට සම්බන්ධ වේවා කියලා අපි ඇස් දෙක පියාගෙන චුට්ටක් හිතනවා. ඉතින් ඔහොම හිතලා අපි හිතනවා මට තරහ නැති වේවා, මෛත්‍රිය ඇති වේවා කියලා පුංචි භාවනාව. ඉතින් මෙන්න මේ විදිහට කරනකොට දරුවන්ගේ හිත ගොඩක් තැම්පත් උනා. මේ ඔබට මං හිතන්නේ අපේ මේ 19 අංකල් පෙන්නන්නේ මේ 1 2 පන්තිවල අපේ දරුවෝ. ඉතින් මේ අය ගොඩාක් පන්ති කාමරයේ අතරමැද විවේක කාලයේදී පවා මේ අයට මම කිව්වහම පුතේ චුට්ටක් අපි භාවනා කරමු කියලා ඒ අය ඇස් වහගෙන Tamanට මෛත්‍රී කරගත්තා. ඉතින් මෙතෙන්දි පුතේ මේ ළමයි තුර ලොකු සංවරකමක් ඇති වුණා. ළමයින්ගේ පීඩනය අඩු වුණා. ළමයි අතර රණ්ඩු වෙන ඒව තරහ වෙන ඒව අඩු වුණා. විෂය කරුණු මට උගන්වන්න පන්තියේ පහසු වුණා. ඇත්තට මම මට ගොඩක් කෑ ගහා කතා කරන්න හම්බුනේ නැහැ මේ පෙන්වන රූපරාමෝ රාජකීය විද්‍යාලයේ පුංචි මල්ලිලා. ඒත් එහෙමයි උපාලිස රාජකීය විද්‍යාලයේ ඒ රාජකීය විද්‍යාලයේ වැඩසටහන එතනදිත් රාජකීය විද්‍යාලයේ දඟ මල්ලිලා ගොඩාක් මෙල්ල කරගන්න පුළුවන් වුණා. උපාලිසට ඒ අත්දැකීම් ටික තියෙනවා. කරේ අපි පුංචි කවි ටිකක් කියලා පුතේ චුට්ටි වෙලාවක් ගොඩක් වෙලා නෙමෙයි චුට්ටක් භාවනා කරපු. ඉතින් මම එතෙන්දී කියපු කවියක් ඔයාලට කියන්නම් අහගන්න හැම දිනාම හොඳට. අපි උදේ පාන්දරම පුතේ මල්වට්ටියක් අත ගහනවා පන්ති හැමෝම අතින් අත මල්වට්ටි යවලා අපි අදිෂ්ඨානයක් තියාගන්නවා අද දවසේ අපි රණ්ඩු වෙන්නේ නැහැ කියලා. සසරේ මිතුරන් ලෙසින් ආවා බුදු සමිඳුගේ වදන ඇසුවා දිනෙන් දින මල් මිටක් පිදුවා රණ්ඩු නොකරන ලෙසට සිතුවා. එතකොට මේ කවියක් කියලා උදේට පොරොන්දු වෙනවා අපි අද රණ්ඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කවිවලත් පුතේ පුදුම ශක්තියක් තියෙනවා. ඇත්තටම මේ කවි ළමයින් ටිකමනට පාඩම් හිටිනවා. ඒ වගේම මේ අයගේ මේ රණ්ඩු වෙන ස්වභාවය ඒ ආක්‍රමණශීලී චර්යාවන් අඩු වෙනවා. බුදු හිමි ගුණයට සුවඳක් වේවා පායුග පිදුමට කැකුලක් වේවා පන්සිල් රැකමා කුසුමක් වේවා හිමියනි ඔබගේ දෙපා තුල ගාවා. අපි දැන් මෙතන බුදු හිමි වෙනුවට පුතේ කතෝලික දරුවන් ගන්නවා දෙව් හිමි ගුණයට. ඒ විදිහට ආගමේ ගැටලුවක් නැහැ, ආගමේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ආගමේ ගුරුවරයාණන් වහන්සේගේ හිතත් එක්ක සම්බන්ධ වෙලා අපි අදිෂ්ඨානයක් තියෙනවා මගේ සිතේ තරහ නැති වේවා,
මෛත්‍රිය ඇති වේවා බෝසත් ගුණ ඇති බාල දක්ෂේ වෙන්න මට ශක්තිය ලැබේවා මගේ රටට පහනක් වෙන්න ශක්තිය ලැබේවා ඒක පුංචි වෙලාවක් හිතනකොට පුතේ ඇත්තටම හිත තුල ළමයි හැමෝම කියන්නේ පා වෙනවා වගේ දැන් මම එනකොට පුතේ කැලණි අධ්‍යාපන කලාපේ පාසල් 20කට සම්බන්ධ වෙන ඉතින් හැම පාසලෙම මම යන දරුවෝ භාවනා කරනවා මම ගියහම ඒ හැමෝම කියන්නේ තමන්ගේ හිතට හරි පීඩණේ අඩුයි හිතට සැහැල්ලුයි ඉතින් ගෙදරදිත් මේ අය මේ කොටස කරනවා දැන් අය පුරුදු වෙලා ඉන්නවා හැන්දෑවට පුතේ චුට්ටක් පිරිත් කියන්න තම තමන්ගේ ආගමනුව බෞද්ධයට අපි කියන්නේ හැන්දෑවට පිරිත් කියන්න අම්මා තාත්තාත් එකතු වෙලා මැටි කලයක් අරගෙන පොඩ්ඩක් පිරිත් පැන් කලයක් හදලා පිරිත් කියන. ඒතර අපි පිරිත් කියනකොට පුතේ මේක පේ වෙනවා. ඒතර මේ පිරිත් පැන් කියලා කියන්නේ මේවා. මේවා අපි ටිකක් බෙව්වහම අපිට ඇත්තටම නිින්ද යනවා. අපි වැටෙන්නේ නැහැ ඉස්කෝලේදී. ඒ වගේම අපි ලෙඩ වෙන ප්‍රමාණය අඩු වෙනවා. හීනෙන් බය වෙන්නේ නැහැ. පුතාල අහලා ඇතිනේ මෙත්තානිසංස සූත්‍රය නේද? බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙනවානේ මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී කිරීම ලැබෙන ආනිසංස ගොඩක්. ඉතින් පිරිත් කිව්වහම පුතේ මේ නපුරු හීන පේන්නේ නැහැ. දැන් අපේ ඉස්කෝලවල ගොඩාක් දරුවෝ දැන් ගෙදර පිරිත් කලේ හදලා හැන්දෑවට පිරිත් කියනවා. ඉතින් මේ කියන දැන් මං හිතන්නේ මේ වැඩසටහන අපේ ආදරණීය මව්පියවරුත් තමන්ගේ දරුවෝ ළඟ එකතු වෙලා ඇති කියලා මං විශ්වාස කරනවා. මොකද දරුවෝ මේ වැඩසටහන නම් අපේ බාලදක්ෂ පින්වත් දූපුතුන්ගේ දෙමව්පියනුත් මෙතෙන්ට සම්බන්ධ වෙලා ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් දෙමව්පියන්ටත් පුළුවන් අපේ දරුවන්ට මෛත්‍රී කරන්න. මගේ පුතා බෝසත් ගුණ ඇති පුතෙක් වෙන්න. දැන් අපි කටින් කිය කිය දැන් මම ගුරුතුමියක් හැටියට මගේ සේවා කාලය අවුරුදු 25ක් වෙනවා. මං ඇත්තටම මම අඳුනගත්තු දේ තමයි අපි කටින් කෑ ගහ වේවැලෙන් ගහ ගහ කියනවට වඩා දරුවගේ හිතට සම්බන්ධ වෙලා හිතින් හිතකට නාමයෙන් නාමයට කියනවා අපි හිතින් දරුවට මෛත්‍රී කරනකොට මේ ශක්තිය දරුවගේ හිතට සම්බන්ධ වෙනවා. ඇත්තටම ඉගෙන ගන්න දුර්වල දරුවන්ට මෛත්‍රී කරලා උගන්නනකොට ඒගොල්ලන්ට පුළුවන්. අපි ගුරු භවතුනුත් දැනුවත් කරනවා මේ කාලේ වෙනකොට මේ මෛත්‍රී කරලා දරුවන්ට උගන්නන්න කියලා. ඉතින් මෙතන ආදරණීය මව්පියවරු ඉන්නවා. ඒ අයටත් මම මේ වෙලාවේ ආරාධනා කරනවා පුංචි වෙලාවක්. හිතින් හිතන්න පුළුවන් බුදු සමිඳුගේ කුසල් සිත මගේ සිතට සම්බන්ධ වේවා. මගේ සිතේ කුසල් ඉස්මතු වේවා. මේ සියලු කුසල් ශක්තිය මගේ ආදර දියණියගේ හිතට සම්බන්ධ වේවා. මගේ පුතාගේ හිතට සම්බන්ධ වේවා. මගේ පුතාගේ හිතේ තරහ නැති වේවා. මගේ පුතාගේ හිතේ මෛත්‍රිය ඇති වේවා. මගේ පුතා බෝසත් පුතෙක්ම වේවා. මගේ දියණිය බෝසත් ගුණ ඇති දියණියක් වේවා. ඉතින් මෙන්න මේ ටික අපිට කොහෙන්වත් අහන්න ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියලා දීපු ටිකමයි මේ. ඉතින් මේ ටික තුලින් අපිට අපේ දරුවන් කෙරෙහි ගොඩක් දේ කරන්න පුළුවන්. මාත් අම්මා කෙනෙක් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ පුතා උපාලිස කලින් ඉඳපු ඉස්කෝලේ රාජකීය විද්‍යාලෙ ඉන්න. ඉතින් මේ වෙනකොට එයාට අවස්ථාව ලැබිලා තියෙනවා පන්තියේ දරුවන් උදේට පුංචි වෙලාවක් භාවනා කරවන්න. ඉතින් ළමයිත් කැමයි පුතා මට කියන්නේ අම්මා දැන් යාළුවෝ කැමති චුට්ටක් මෛත්‍රී කරන්න. දැන් මේ අලුත් දෙයක් නෙමෙයි. මේ අපේ තිබුණු ටික. ඉතින් මෙතන ආදරණීය අම්මලා තාත්තලා ඉන්නවා. මම ආරාධනා කරන විශේෂයෙන්ම බාලදක්ෂ දරුවන්ගේ වැඩමුළුවක් වුණත් ඔබේ දියණිය හෝ පුතා ඔබේ ගෙදරින් එළියට යනකොට පිරිත් පැන් ටිකක් පෝල යන පින් ඇති අම්ම කෙනෙක් වෙන්න. පිරිත් පැන් ටිකක් දීලා යන පින් ඇති තාත්ත කෙනෙක් වෙන්න අපිට පුළුවන්. අපි දැන් ඒ ටික මතු කරගත යුතුම කාලය. මේ කාලේ රට පුරාම අර්බුද ප්‍රශ්න ගොඩයි. ඉතින් මම තව එක කවියක් කියලා දෙන්නම් පුතේ එකත් මතක තියාගන්න. අම්මලාටත් පුළුවන් මේ කවිය කියලා තමන්ගේ දරුවෝ ළඟ ඉන්නවනම් මේ වෙලාවේ දරුවන්ට අදිෂ්ඨාන පිහිටවන්න දරුවෝ ලං කරගන්න. මම සංසාරේ පුරපු පාරමී ශක්තිය මේ මොහොතේ ඉස්මතු කරගෙන ඒ සියලු පාරමී ධාරාවේ ආනුභාව ශක්තියෙන් මේ වැඩසටහන සම්බන්ධලා ඉන්න මගේ රටේ රත්තරන් දූල පුතාලගේ හිත් තුළට ඒ ශක්තිය සම්බන්ධ වෙන්න කියලා මං අදිෂ්ඨාන තියෙනවා. මං අම්මලා තාත්තලාට ආරාධනා කරන මේ මොහොත එකතු වෙන්න අපි සෑම දෙනාගේ හිත් තුළ ඉස්මතු වෙන කුසල් ශක්තිය මේ මොහොතේ මේ දරුපැටවුන්ගේ සිත් තුළට සම්බන්ධ වේවා, රූපයට සම්බන්ධ වේවා, රූපය නිරෝගී වේවා. මේ දරුවන් බෝසත් ගුණ ඇති පංචශීලයේ රකින පිං ඇති දූපුතුන් වේවා. අනාගතයේ මගේ දේශය රට සම්බුද්ධ ශාසනය රකින පිං ඇති දරුවන්ම වේවා, රටට පහන්ම වේවා කියලා අපි එක්සිත්ව මේ වෙලාවේ අදටන් තියමු. අම්මල තාත්තල ළඟ ඉන්නව නම් දරුවෝ ළඟට එකතු වෙන්න කියලා මම පුංචි මතක් කිරීමක් කරනවා. අපගේ පැතුමන්
බුදු හිමි ගාවා පන්සිල් රකින්නෙමු දෙවි හිමි නාවා අතනෙමු වේ ගුණාවා ඉස්සෙල්ලා දරුව හිතන මාගේ මෞතුමි බෝසත් වේවා තාත්තට අදිෂ්ඨාන තියන්න පුතේ මාගේ පියතුම බෝසත් වේවා මාගේ ගුරු කැල බෝසත් වේවා අම්මලා හිතන්න මේ මොහොතේ तमंगे दारु लंगटे अधिष्ठान रुद्र किरी करला मगे दियनीट मगे पुताट आदरे निसा इमना मे दरुआ निवरदी बो सद्गुने अति दारु अधिष्ठान पेटवन मागे पुतनु बो सत्वेवा मागे दियनिय बोसत वेवा दि मम अद्य कीमत एक में टिक कथा करे बहुम केति काले आई मट तीयन्ने दि मे टिक पुते प्रायोगिक वापि एकतु करगन्न पुलुवां अम्मल तात्तलाट मे एकट एकतु वेन्न पुलुवां ए हरहा ओबट වාසනාවන්ත බාල දක්ෂයෙක් වෙලා මේ රටට මහා මෙහෙවරක් කරන්න ලැබේවා කියලා මං අදිෂ්ඨාන තියෙනවා. උපාලි සර් තෙරුවන් සරණයි. හරි නන්දිකා මැඩම නන්දිකා ගුරු උපදේශකතුමියට මම විශේෂයෙන් කුසල් අනුමෝදන් කරනවා මේ අවස්ථාවේදී ස්තුති කතාවට කලින් රැබෝ වෙලා තියෙනවා. ස්තුති කතාවට කලින් අපි කැමැති පුංචි අවස්ථාවක් වෙන් කරන්න කාට හරි අදහසක් දක්වන්න ප්‍රශ්නයක් අහන්න ඉන්න තියෙනවා නම් පුංචි වෙලාවක් ගන්න කියලා මම ඉල්ලනවා හැමෝගෙම. උපාලිස शुभ संध्या प्रयोजन विशेष मैतन धरव मध्य मगे पुंजी मीन मैतने मेकि समहार अभी स्लाइड्स वेदगा තොරතුරු අපිට මේ ඔබතුමන්ලට පුළුවන් නම් ෂෙයා කරන්න අපිට දරුවන්ට ඒවා යවන්න පුළුවන් උදාහරණයක් විදියට සමහර භෝග පිළිබඳ ඒවා වගා කිරීමේ උපදෙස් පිළිබඳව ඒවා අපිට ඇත්තටම ලැබෙන සලස්සන්න පුළුවන් නම් අපේ දරුවන්ට ඒවා අපිට ලබා දෙන්නත් හැකියාව තියෙනවා බොහොම ස්තුතියි මේ ඉතාම වටින වැඩසටහනක් මගේ දිසාවේ හෘදයාංගම ස්තුතිය ඔබතුමාට අතුරු කණ්ඩායමට වෛද්‍යවරු තිදෙනාටත් එවැගේම ගුරු උපදේශකතුමියටත් සියලු දෙනාටම නීතිඥතුමාට පිරිනමන්න කැමති බොහොම ස්තුතියි. ඉසත් ඔබතුමා කොමසාරිස්තුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මගේ ඉල්ලීමට අවස්ථාව දීලා මේ වැඩසටහන මේ විදිහට සංවිධානය කරන්න ලබා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ කණ්ඩායම මෙතන 200ක් විතර තමයි සහභාගී වුණේ අපේ කණ්ඩායම ලෑස්ති මින් ඉදිරියේදී ඔබතුමා अवस्थाव उदमस्ताव लबादेन मम हितना उपतुमागे प्रदेशे बालदाक्ष्यो तुंदा हक्कितर इन्ना
ලංකාවේ ගත්තොත් බාලදක්ෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ පණිවිඩය හැම බාලදක්ෂයෙකුටම යවන්න මම දන්නවා ඔබතුමා මීරිගම කන්නකුරේදී මේ ජාතික බාලදක්ෂ සතිය සංවිධානය කරනකොට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරා කියලා ඒ විදිහට ඉදිරියේදී බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් තරහා මුළු රටටම මේ පණිවිඩය දෙන්න ඔබතුමා අපට පුළුවන් හැම අපේ කණ්ඩායමට පුළුවන් හැම සහායක්ම දෙන්න අපි ලෑස්ති ડોક્ટર දහනායක දිසා කොමසාරතුමාගේ ඉල්ලීම ගැන මම කැමැති ඔබතුමාගෙන් අදහසක් දැනගන්න. ප්‍රථම දිසා කොමසාරතුමනි මම හිතන්නේ ඉතාමත් කාලෝචිත දරුවන් වෙනුවෙන් කරපු වැඩසටහනක් ඔබතුමන් තමයි ඒක සම්පාදනය කරන්න මුල් වුණේ. ඉතින් ඇත්තටම මේ අපේ වැඩපිළිවෙල මේ වෙනකොට ජාතික තලයට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන්ම පිරිවෙන් අංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වෙලා ජාතික ව්‍යාපෘතියක් විදියට නම් කරලා ඒක දැන් ක්‍රියාත්මක කරනවා උතර හැම පන්සලකම. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළ අපේ දරුවෝ ගත්තම විවිධ ආගම් වලට අයිති. ඉතින් ඒකෙන්ද පල්ලි වගේ දේවල් පූජා ස්ථාන හරහා අපිට මේ වැඩසටහන කරන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට හැම දරුවෙකුටම තමන්ගේ ගෙවත්ත ආදර්ශයක්. ඒ කියන්නේ බාලදක්ෂ දරුවෙ තමන්ගේ ගෙවත්ත ආදර්ශයක් කරලා පෙන්වුවොත් මේ රටට මම හිතන්නේ බාලදක්ෂ පරමාර්ථයත් ඒක හොඳ දෙයක් රටට පෙන්වන දරුවෝ බිහි කිරීම. ඒ වගේම තවත් අවස්ථාවක් ඉල්ලීමක් කරනවා අපේ කොමසාරිස්තුමනි ඔබතුමන්ලගේ මූලස්ථානවල මේ ආදර්ශ වග ආදර්ශයන් මේ පෝෂණ දෙන ආදර්ශයන් වගේ දේවල් එක්කෝ අපිට ආදර්ශයක් විදිහට පුළුවන් එහෙම නැත්නම් ප්‍රදර්ශනයක් විදිහට වගේ දේවල් වලින් මේව දරුවන්ගේ සහ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මොකද අද මේ වගේ කාලෙක අපිට සාමාන්‍ය මාධ්‍යවල මේ සඳහා අවකාශය ලබා දෙන්නේ නැහැ විශේෂයෙන්ම වසවිස නැති ගොවිතැන වගේ දේවල් සම්බන්ධයෙන්. ඒක හින්දා අපිට පුළුවන් නම් මේ බාලදක්ෂ මූලස්ථානයේ දරුවන්ගේ ගෙවල් වල වගේම ඒ දරුවෝ සම්බන්ධ කරගෙන දහම් පාසල් හරහා විහාරස්ථාන පූජා ස්ථානවල මේ මෙන්න මේ ආදර්ශයන් නිර්මාණය කරලා අපිට අපිට Facebook වගේ දේවල් සමාජ මාධ්‍ය හරහා අපිට මේ පිළිබඳ දැනුවත් කිරීම කරලා මේක සමාජගත කරන්න බාලදක්ෂයන්ගේ ඒ අදිෂ්ඨාන ඉෂ්ට කරන්න අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් කියන එක ආදාහ කරනවා. ඒ වගේම අපි ඒ රජයත් එක්ක සම්බන්ධ වෙලා කරන ජාතික ව්‍යාපෘතියටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. යවන්න පුළුවන් නේද අපිට දැන් මොකරි ක්‍රමවේදයක් කිව්වොත් අපිට ස්ලයිඩ්ස් හෙටම ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ රෙකෝඩින් එකක් ඇති. ඒ වගේම වගා සඳහා අපිට දැන් චමිල මහත්මයා කිව්වේ ඇත්තටම මූලික ඇඳින්වීමක් විතරයි. නමුත් එතන විවිධ රෝගී තත්ත්වයන් විවිධ සත්ව හානි වලට වගාවන් සඳහා ඖෂධ පාවිච්චි කරන විදිය ගැන සවිස්තරාත්මක අපිට දෙන්න පුළුවන්. ඒතරේ ස්ලයිඩ්ස් ටික අපිට ලබා දෙන්න ක්‍රමවේදයක් අපි හෙට දිනේම අපි සකස් කළ දෙමු කියන තමයි මම කියන්න කැමති. බොහොමත්ම ස්තුතියි. එම්නම් දිසා කොමසාරතුමනි ස්තුති කතාවෙන් වැඩසටහන අවසන් කරමු. වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා මම නැවත වරක් දිසා කොමසාරතුමාට ජාතික බාලදක්ෂ නායකත්වයට සහ දිසා කොමසාරතුමා සමග සිටින සහකාර දිසා කොමසාරිස්වරුන් ඇතුළු සියලුම කණ්ඩායමට අපේ කණ්ඩායම වෙනුවෙන් හෙළ දිව්‍ය හෙළ සවිය කණ්ඩායම වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා, ප්‍රණාමය පුද කරනවා. හෙට දවසේ අපිට මේ වැඩසටහන තවත් ඉදිරියට ජාතික මට්ටමට ගෙනියන්න බාලදක්ෂ පුතාල දුවල හරහා අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ස්තුති කතාවට අවස්ථාව ගන්නවා. බොහොම ස්තුතියි විදල්පත්තුමනි. විශේෂයෙන් ඔබතුමා තමයි මේ වැඩසටහනට මූලිකත්වය ගත්තේ. ඉතින් මම හිතන්නේ අපිත් බාලදක්ෂ විදියට පරිසරයට ආදරය කරන ගහකොළට ආදරය කරන කණ්ඩායමක් විතර විශේෂ හෝමගම විශාල වැඩසටහන් ගණනාවක් මේ පරිසරය සම්බන්ධයෙන් කරලා තියෙනවා. දුරුවරණ කොස් කැලේ ග්‍රීන් කියලා මේ වගේ අවුරුදු පතා විවිධ වැඩසටහන් කරලා තිනවා. මේකත් ඉතින් මම හිතන්නේ දේශීය භෝග උද්‍යානය අපි තවත් නවාරක වැඩසටහනක් ඉදිරි ඔබතුමාලා එක්ක සංවිධානය කරේ අපි ඉදිරියටත් කටයුතු කරමු. දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් සමස්ත ලාංකීය ජනතාවටත් මම හිතන්නේ වැදගත් වැඩසටහනක්. අපි ජාතික බාලදක්ෂ නායකත්වය අපේ ප්‍රධාන කොමසාරිස් සුමා සමගත් සාකච්ඡා කළා.
මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙනියන්න පුළුවන් ආකාරයේ ඉදිරියේදී අපි කතිකාව කරමු. බොහොම ස්තුතියි ගරු විද්වත්තුමනි ඔබතුමාගේ නායකත්වයට මූලිකත්වයට මේ වැඩසටහන සම්බන්ධයෙන් අපි ස්තුති කතාවට යොමු වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. ලංකා බාලදක්ෂ සංගමයේ මගින් සංවිධානය කෙරෙන 2022 බාලදක්ෂ සතියේ වැඩසටහන මෙම සැප්තැම්බර් මාසයේ 24 වන දින සිට 30 වන දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන මේ වකවානුවේ හෝමාගම දිශා බාලදක්ෂ ශාඛාවෙහි සත්කාරක දායකත්වයෙන් ඒ වගේම විද්වත් මණ්ඩලයක සම්පත් දායකත්වයෙන් 2022 ජාතික බාලදක්ෂ සතියේ ජාතික පරිසර දිනය යෙදෙන අද දින පවත්වන්නට යෙදුන විශේෂ පරිසර වැඩසටහන තුළින් අප සියලුම දෙනා දැනුවත් කිරීම සඳහා තම කාලය ශ්‍රමය කැප කරමින් විද්වත් දේශනමාලාවක් තුළින් අපහා එක්කෝ අප වෙත සම්පත් දායකත්වය ලබා දුන් වෛද්‍ය කේස් දහනායක මැතිතුමන්ට වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මැතිනියට වෛද්‍ය උත්පලා පෙරේරා මැතිනියට පොලිමත් විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිතුමන්ට සහ පොලිමත් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට ඒ වගේම ගුරු උපදේශිකා නන්දිකා හෙට්ටිගේ මැතිනියට සහ නීතිඥ චමිල ඉලේපෙරුම මැතිතුමන්ට හෝමාගම දිසා බාලදක්ෂ සංගමයේ වෙනුවෙන් අප දිසා කොමසාරිස් තුමන්ගේ සහ සීරම නිලධාරීන්ගේ ඒ වගේම දෙමාපියන්ගේ සහ බාලදක්ෂ දූපතුන්ගේ අවංකාදර ස්තුතිය මෙසේ පුද කර සිටිමු. බොහොමත්ම ස්තුතියි. සුභ රාත්‍රිය. නිරෝගී දිවි පැවැත්මක් සඳහා වස විසෙන් තොල දේශීය ආහාර රටාවකට අපි හොරු වෙමු. රෝගී වයින් මිදෙමු. අපේ පාරම්පරික ගෝවිතනට අපි මුල් තැන් දෙමු. එහෙනම් තවත් මෙවැනි හරබර දේශනයකට යලිත් හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගනිමු. බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. සුබ රාත්‍රියක් හැමෝටම.